kera Gnain darwarna ri tamat vekin janapriන්jaක प्रmikin atසාார்கை genvim්‍රව the samakin ve වැarna segiම pratiatanana deindinanda Science with CKvin vistä vi्या panti veta o saatin pikan deindinanda Science with CK. බෝන් අප හැමතරුවකුටම ඔන්න තෙවසන්න පාර්තතා කරනවා ඔන්න එහෙනම් බබල අදත් වෙන වගේම සුපුරුදු පරිද්දි නෙවේ හරි පෙරඳන්න අන්ති බ්‍රහස්පෙදිින්ව නමුත් අද අපි බදාාතට ගත්ත සාමාන්‍ය දිනේ නැතුව මමයිවලය ගනංසරුයි දිනේ පොඩක් මාරු කරගත්තා ඒකට හේතුව තමයි මේ ගොඩා ළමඉල්ලීම් කර ගොඩක් කියන්න යම් කිසි ළමයි ප්‍රමාණයක් මගති එරි පන්තින ළමයිගෙන් එයාලට හෙට විද්‍යාව තියෙනවා කියලද අලතිීත්. ඉදි යම් කිසි පිරිස ගෙහරඉල්ලීමක් පිට එකතම ඇද ්‍රහස් පෙන්ද නොද අද දැන්මි පව්නේ බබලාලට හෙට විද්‍යාව තියෙනවන ලොකු දවක් වේවි අද කරන එකක්. ඒවගේම වාරී බහගේ සහරයිට දොස්සෙන්ද තියෙනවාම් බලාත්තහෙම ඒ විද්‍යාවතියන බබලටත් හරිද ඔන්න ලොහු දව්වක් වේවි. ඒවගේම හෙට සමහරලමට වෙන සබ්ෙක් තියන ඇති සමහරවෙලාට ඒලාමනුත් අදමිතෙන්න්ට විදිල් ලති හරිද රිකෝමර ඉතාමඉක්මනින් ේපර් වගේයක් සාකච්ා කල් හොව යවනවා අරි ඉතාමක්මනින් හළුවන් තරම් අ ඉක්මනනිින් කියයන ගොඩක් වැඩ කරනවා යම්ගිසි කාලයක්යි අරි අඩු කාලෙකති වැඩි වැඩ ප්‍රමාණයක් කරන තම අපි අන්න අරි දෙක නිසා ඒවගමලළමයි ක්ලාසික මට කලින් ැනුන් දෙන්න බැරවුණා යම තමයි හදිසිේ තීරණය කල යමයි දැම්මේ ගැන ඒ හවස වගේ දැම්ම තව රද ලාසික ලොකු දෙන කතට ගිහිල්ල නැහැ සමහරලමයි දන්නත් නෑම ගේෑද கிලාසි එකක් තියවාද කියට. නිසා හැගීතාාවක් ඉන්න බාලටික අරි දවාලගේ යාළුවන්ට අද පන්තියේ ය බලිින්ංක පමණක්ෂා කරන්න පුළුවන් ඔයාලට එතකොට ඒ ළමයින්ට උදව්වාක් කේවි නොදන්නා බලට ඔන්න බබාලා එතකොට ස අපටත් හෙට විද්‍යාව සහ වාරවිභාගේ ඕනම්මොහොතක ඉල්ලින ලමයින්ට මේක ලොකු වැදගත්කමක්ේවි අද කරන කොටස රි ලොකු පේරයක් මං හදාගෙන විදිලතියවා පාඩන් ගොඩක් කාවරණය කලා දෙන්න උපරිම ලෙසඒ කරලා දෙන්න අරනේ ද බබද ඔන්න සූටක් දව්වක් විදිහට YouTubeුතු ලිංට ෂයා කරන්නක බාල ටික අ YouTube එක පුළුවන් තරම් හැකිතාක් දෙන්න අ YouTubeබ එක දෙන්න මොකද හෙට විාගේ දයන විද්‍යවතයෙන් ළමයිට පුළුවන් තරම් විශේෂම දහයවසර එකන්නේ දහය වසර අවසානවාරී භාගයෙන් ළමයිට සාමාන්‍යයෙන් ලකුණු උපරිම ගණ්ඩ දෙවිනි කොටස දෙවිනි කොටස් තිගෙන ප්‍රශ්න ඔක්කෝොම් වගේ කරගන්න අද උදව්වක් වෙනවා දෙවිනි පොඩ් කොටසේ ප්‍රශ්න කෝවාය කරන්න පුලුවන් වේ අද කොටස කරගත්තු. එMC ගුනන් බොග හරීරක් රරිගහගත් හහින් දෙැනට මෙචරකා එග අපිරණය එතකොට අද දෙවිනි කොටසට තනිකර දෙක දෙවෙනි කොටස විහෝගත කොටසයි රජනා කොටසරයි සRCය අද ෆෝගස් කරන්නේ වාරය බහිට ටක්ගාල මේ අද කරනටික මතක තියාගන්ඩ දහයි වසරය බබාලාගේ අවසානය භාගට එනවා දහයි වසර තුන්ගනි වාරය ටිකට එනවා එකකුආවසරය බාගත් භාගයක් බාගෙයට බාගකේ හරි මුද ඒල දහහිවසර වත් අහනුවනි කොළවසරිරක් මෙ හරි ඔන්න වලට අමාරම් පාඩමක් දහයිවසර දසේවෙනි පාඩම අන එත දන් යම් හනි ේත නිදන්යන් ටක්ගල මතක්ල දෙෙනකොටස හරිද ඒ වගේම පුළුවන් තරන් එකේ ඉතාමික්මින් ආපරණය කළදසාපට විාගේ කල්ගෝ සාමහර ළමයිට උන වාරි භාග කල්ගහිලත් තියෙනවා අවන්න ළමයි එතුක දාසවෙනි පාඩන් කොට සාාවරණ ට අපියම් හරි අවුන ළමයි මෙන බලන්ඩ පාඩන් ගොඩ කියන චුටම් තක්ලදල පශ් දයකට යන්ඩ යන්නේ ඉට කළේම ප්‍රශ්න බල්ලමුද අරි ප්‍රශ්න බල්ලෙමු අක් ාලත් ප්‍රශ්නත් එක්කම යමු වෙනද වගේන මේ සැරි චුට්ටක් වෙනස් ක්‍රමයකර තමයි ම යන්න වෙනද වගේ මේ වෙනස්ක්‍රමවේදයකින් තමයි ආවරණය කල දෙන බබාලා හරි මෙන ප්‍රශ්න තියෙනවා ඕන්න ප්‍රශන හල තියෙනැම් ප්‍රශ්නත් එක් තනි කර යන්නන්නේ ප්‍රශ්නත එක්ක මොකෝ මතක්කල මතක්කල දෙන කරුණා කල්ලා පන්ති හොඳ අවධානයකින් ඉම ඕන ළමයි ඒ හයි්‍රජන්වායු සසාම්පලක් නිපදීම සඳහා විද්‍යාගාරයේදී භාවිතා කළ හැකි ඇටවුමක රූපසරණ පහද දැක්කේ මේ එකක් නං එන්න පුළුවන්. හරි දොයාලට ප්‍රශ්න එන්න පුුවන් වයු නිපදවීමෙන් විහුවගත රචනා ප්‍රශ්න තමයි එඉන්නේ හරිද මෙන්න මේ හයි ප්‍රජන්වාය නිපදවීම එන්න පුළුවන් හබඩක්යි් නිපදවීමෙන්න්න පුළුවන් ඔක්සිජන් නිපදීම එන්න පුළුව ය තුන් කටුවෙන් තම යහනි ප්‍රශ්න වායු නිපදවීම ගැන බාලා පශ්නයක් හැෝ එක්ක හයිත්‍රජන් වලි එක්කෝ කාබන් ඩයෝක්යිඩ් වලින් එක්කෝ ඔක්සිජන් නිපදවීම නරිද ඔන්නො එසට්ගෙන් තමයි වායු නිපදවීම ප්‍රශ්ලහන් එක් හත්‍රජ නැත කාබඩයෝක්යිට නැතන් ඔක්සි ය තුදන්නනගගේ දැ මෙතැනදීලා තියෙන මයි හයිත්‍රජන් නිපදවීම සම්බාන්ධය හයිත්‍රජන් නිපදවීම සම්බන්ධ හයිරජ නිපදවගඩ මේ තීරි පන්ති ඒ පෙරද කරපු නිසා ටක්ගල මත කැතිය බබාලට මෙන්න ළමයි මේ වගේ ඇට ුමක් අපි හදා ගන්න මෙන්න මෙහෙම මෙන මේකට කියනමොකක්ද පලාස්කුව ඔන්නන් කේතු පලාස්කුව කලබට කියන පුළු මේක අපිගෙනත්ේතු ලාස්කුව මේක කේතු ලාස්කුව මෙතියෙන කේතු ලාස්කුවක්ේතුලාස්කුවේතු ලාස්කුව ඒ වගේ මේ නන්තේයන ැබයක් ීර ලැබයක් වගේ එකක් කිර ලැබයක් ඊඩ පස මෙතන දෙෙන විශේෂ පුුණීලයක් ඒ පුුණීල මේ ද්‍රාවණය අස්සටම දානු මෙන්න පුනීලයක් තියෙනවා ඒ පුුණීලයට කියර නම් අප එබ බල දන්නමද එකන අපි කියෙනත් තිසල් පුනීලය මතකයන මේකට කියන තිසල් පුනීලය තිසල් පුනීලය තිසල් පුනීලේ තිසල් කියලා ලමු ඇැතිනි පුනීලය හරි තිසල් පුීය මෙන මෙතිරින් නලයක් ගහන මේ ඒක නම් ද්‍රාවනි අස්සරම ගහන්න ඒ නලය ඒ නලේ ඔන්න හෝම යනු මේ නඩිකෙන විසර්ජග නලය මෙන මේකට අප කියනවා විසාර්ජක නලය විසර්ජක නලය ස මේක නම් මේවාය උසරාවක් ක්ෂාලයා ගැනබල න ු සරටක් උස නිසා ගන්න පුළුවන් මං මේ ඊළඟට මෙ අදින එක ජලද්‍රෝණිකා වක්තියන එක ජය පුරෝල්ලාදින් මෙන්න මෙහම පෙට්ියකගේ හෙකුත්තියක තමයි ඇටවුම හරිද ද මේ බී කියන ළමයි මේ බී කියනට අපි නමක් කියනවා වායු සංග්‍රහණ මංචය ගති කියන්නේ වායු සංග්‍රහණ මංසේ එකන් තමයි වායු අකරගෙන උටදාන් ග්‍රහණ මංචය වායු ස්‍රහණ පේපරක ගපලට වදීය වායු සංග්‍රහණ මංචය වායු සංග්‍රහණ මංචය මේ ඒ කියන්නේ වායු සරාව මේකවායු සරාව ඒ කියන්නේ අ මේ ඇටෝම තමයි බබාල හදන්නේ කාබන්ඩයුක්සයි නිෂ්පාදනයට මේ ඇටෝමමයි හදන්නේ හයිත්‍රජන් හදාගණඩක් මේ ඇටවම්මමයි හදන්නේ කාබන්ඩයෝක්සයිට හදන්නත් ඔය දෙකටමතියන එකම ඇටුවා. මොනවායු දෙකටද එකක් හයිටරජන්වායුවටත් මේකමයිකාබන්යෝක්යි් නිෂ්පාදනයටත් තියන්න මේ ඇටවුමයි ඔය ඇටවුම් එකේ කිසිදු වෙනසක් නෑ. අයතුොර මේ ඇටවුම් දෙකෆයිරජන් වලටත් ඕකේ කාබන්ෝක්සයිට් වලටත් ඕකේ ඔය වායු දෙකම නිෂ්පාදනය කරන්න ති එකම ඇටවුමක් හැබැයි බලා ඔක්සිජර් නිෂ්පාදිනයට චූට්ටක් වෙනස්ේෙනවා මෙන්න මේ කොටස තියෙනවා මෙ මේ කොටස අයින් කලදා හ මෙන මේ කොටස නෑ ඔක්සිජයන් ස්පාදනයේදී මෙන්න මේ කොටස තියන හරිෝටි බල ඔක්කොම ටක්ගල කෙටි ලාලද ආවරණය කරගම් අදැන් හල තියෙනවා මේක ඒ සහබ කොටස් නම් කරන්න අපි නම් කරනෙ ඒ කියන්නේ වායු සනාව හරියබ කියන්නේ වායු සංග්‍රහණ මංසේ ඒ කියන්නේ වායු සරාව B කියන්නේ වායු සංග්‍රහණ මංචය C කියන්නේ විසර්ජක නලය. C කියැන විසර්ජක නල්. වයු සරාබ වයුසංග්‍රහණ මංචේ විසර්ජක නලේ එකත් හරි. ABCAB කොඩස් අපි නම් කරා හරින්. දෙක හයිත්‍රජර් නිෂ්පාදනය සඳහා Xක් ලෙස යොදාගතහැකි ද්‍රව්යක් ලියන්න. මේකෙන් හයි්‍රජර් නිෂ්පාදනය කරනමනං X කියල බබාල් අරන්ති මෙතෙන්ටදාන ද්‍රව්විය මේකට පිධානව ගන ද්‍රව්යා හරි ය ගන ද්‍රවයක් දානව ළමයි හයිත්‍රජන් හදාගණ්ඩ ඕන්නන් අපිදාන්නේ මේ මේ පුුණීලෙන්කු හොමදදාන්නේ හයි්‍රජන් වේවා කාබඩ යෝක්සයිට් වේවා ඕන හෙකට. මමඒ දෙකම එක පාරයන්නේ එකයි. හරිද එතකොට මෙන්න මේකදී හයිත්‍රජන් වේවා කාබඩ ක්සයිට් වේවා ඕනම වායවක් හදන්න හයිට්‍රජන කාබඩ යෝක්සයිගෙන වයු දෙක හදන්න. පුුණීලේදාන මේ පුුණිලේෙන්දාන අම්ලේ ගබක්යි වලට ඕකමයි දාන්න ඔන්න ළමයේ වායුනිෂ්පාදන තරි පන්තියක්ක් වගේ කරන්ඩයන්න බල යුනිෂපාදනය එක හේතුව හරි අසාධාරනයක් එකට මොක තීරි පන්තියත් කරබ එක නැවත නැවත එකම විදිහකට කරන්න වට වශනැනිසා රි ඕන්න තොර වයුනිෂ්පාදනයේ ප්‍රශ්න ටික මතක් කරල දෙන්න දන්නේ අප ඉගඟ ගණඩ ඕන සිලබැස්සගේ විාගේ ප්‍රශ්නහනවා හෛත්‍රජ නිෂ්පාදනය ඔක්සිජනන් නිස්පාදන සහකාබඩ ක්යි නි්පානය. ඔතුනිං ඔක්සිජන් අයින් කලදාන්නකු මෙන්න මේ හයිත්‍රරජනසා කාබන්්ඩ ක්සයි නි්පාදනය කරන්න මේ ඇටූම් දෙගෙන්ම මේකම යිත්‍රජ නිෂ්පාදනට තත් යොදාගන්න මේ ඇටූමයි කාබඩ ක්ෂයි නිෂපාදනට යොදාගන්නන මේ ඇටුමයි මේකින් දාන මේක ඇතුළෙ තින ද්‍රවෝවිතරක් පෙනස්සෙනු. අ ඔන්න බබාල වන්න මේ වගේ ේතු ප්ලාස්කුවක් අරගෙන මේ වගේ තිසල් පුුණීලයකින් ඒක ඇතුළට දාන්න තිසල් පුුණීලයක් දාලා තියෙන් හරිද අඊට පස්සේ මෙන්න මෙහෙම බටයක් ගහල වීදුර ටයක් ගහල විසර්ජග නලය කලා අපි කියනවා ඒක සම්බන්ධ කරනවා වාය සංග්‍රහණ මංචේ කියලා උපකරණයකට කලසත් තියෙනවනම් මෙන්න මේ වගේ රූප සටන් අපට දාන්න වායු සංග්‍රහණ මංචයකට ඊට පස්සේ මේකට වතුර පුරෝඕනෝ දැ වලට රූපෙත්තේන මේ වතුරපුරුවල තියෙන් මේ තියෙන වතුර පුරෝලා හොඳට වතුර පුරලදී බීකර වායු සරාවත් හොඳට වතුර පුරවල අප මේ වායුවක් හදාගණ්ඩ යන්නේ අඊට පස්සේ මෙන්න මේ උපකාරණ ඇතුළේ මෙන්න මේ කේතු පලාස්සකු ඇතුළේ වායුවක් හැදුණොත් ඒ හැදෙන වායුව මෙන්න මේ නලේදීග හොමොහොම යවා මේ නලේදගේ ඔන්න හොමොහොමොහොම ගිහිල්ල මෙන්න මේ කස්යනු ගිහිල්ල මෙතිින් බුබුල බූල්පේන වාතයදදි න්න වාතය අද උඩට ඇති බුබුල ුබුල බුල බුලු පේෙනවා උඩ අදාල වාතයකුතු වෙන කාබන්ඩක්යින කාබඩයික්යි එකතු වෙන ක් හයිරජනම් හයිටරජන එකුතු වෙනවා ඔක්සිජන්නම් ක්ෂය එකතු වෙන අරද ඕනමදයක් අනද මෙන්න මේ කස්සයෙන් හැදනවායු ඔන්න හෝ මේ විසරජ නලය ඔක්සේ ගිහිල්ලා මෙන්න මේවායු සංග්‍රහණ මංචි අස්සේ යද්දී වතුරදිගේ වාතයක් ඇති බුබුලු පේනවා අහනුවෝ මේ පරීක්ෂණ නිීක්ෂණ ොනවද බ දකින්න මෙම මෙටනින් බුබුල බුබුල බලාගන්න පුළුව මෙම් බුබුල බුබුලු ගිහිල්ල උඩ වාතය එකතු වෙන වාතය එකතු වෙදි මෙතන ජලමට්ටම පහල්ල යනවා හරිද වාතයේ උඩ එකතු වෙද්ද උඩ දෙයක් එකතු ෙන් එකතුවෙන්න මෙන්න මේක තියන බීකර ජලමට ොකද වෙන බාලා චුට්ට 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 ුට්ට බිකරේ ජලමට්ටම පහලයන් බීකරේ ජලමට්ටම පහල යනවා වාහිවක් එකතු වෙද්ද ත මේ ක්‍රමීට නමක් කියනවා ජලයේ පහලට යන නිසා වායු එකතුවේද්ද අදාළ වායු එකතුවෙදදි ජලය පහලට විස්ථාපනය වෙනවා. යටි අතට විස්්ථාපන උඩවාතයක් එකතුවෙද්දී අ ජලයේ යටි පැත්තට ය. යට යන උඩ වාතේ එකුතු වෙන ුදර මේ ජලමන්ටම් පහලට 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 බලට කුමයනවා. එකනි මේ ක්‍රමේයට කියනවා මෙහෙම වායු එකතු කරගන්න ක්‍රමේට කියනවා ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රම.හරිද. ජලයේ යටිකුරු විස්ථාපන කරන මේ ක්‍රමේටක යන්න ඇරදි ජලයේ යටිකුරු විස්ථාපනය ජලයේ යටිකුරු විස්ථාපන යටිකුරු විස්ථාපනය මෙන්න මේ ක්‍රමයෙන් තමයි හායිත්‍රජන්වායෝ හදන්නේ ඔක්සිජන්වායු හදන්නේ කාබන්ඩයෝක්ෂයිට හදන්නේ ජලය අිුරු විස්ථාපනොකත්හන මේ වායු නිශ්වාාදනය කරගන්න ක්‍රමයට කියන නව මේ ක්‍රමයට අප කියනවා ජලයේ යටිගුර විස්ථාපන ඕන තරම් මේක ප්‍රශ් තින ප්‍රශ්න ොක් ං අරගදන කරමු තවතාව ටටක් ගල කරමු හද අවන්න බලන්ඩහරි මේක මගේ තාගට්කබ මේ වායු නිෂ්පාතිනය ඕලට හරියටම හත වෙද්දි වර කරගන්නඩ ඕන. එස හොඳට අහගට හතවෙද්දි අඩුමගාන හතර විනාලි දහයක් වෙද්දි මේක ඉවර කරනවා යු නිෂ්පාතිනය අඩුකාලි කර ගන්න ඕනේ ප්‍රශ්න ොඩක් එක කර ස කාබන්ඩයි ඔක්සයිඩ් හයිටරජන් ඔක්ෂයන් තුුණනට්‍රමදාානයසිල් නැහැ එල් අපි දාන්නේ කාබන්ඩයි ක්සයි් වලටයි හයි්‍රජන්ව මේ යිටරජන්ටයි විතර එල් දාාන්නේ යිටජන්යි කාබන්ඩ ක්සයි් වලට විතර. ඔක්සිජන් ගැ වෙනම කියලන්න ක්ෂේන් නිෂ්පාදන මීට වඩා චට්ට චට්ටක් වෙනස් අ ඔන්න හපෝ බලාගන්න කෝ අපි ඔොදා ගත්ත මෙන්නම මේ ප්ලාස්කෝඩ ගෙන කේතු ප්ලාස්කුව මේ කේ ්ලාාස්කුව ඇතුළට හයිටරජන් හදනවනං. අපි දානෙ ළමයිල්ක් සක්‍රේතාශයයේ හයිත්‍රජට් ඉහලිින් ඉන ලෝහයා දැන් සක්‍රීතාශයනය මතකදල් එක සක්‍රතාශයයේ හයිත්‍රජට් ඉහලින් ඉන්න ලෝහ එක ප්‍රතික්‍රියා කරන ප්‍රදික්්‍රයක් කරොත් හදන්නම හයිතරජන් දැන් සක්්‍රේතාශයනය මතක දලට ම බලන්නකෝ ම සක්‍රීතාශයනය ලියන්නංකු මේ බලන්න සක්‍රේතාශයෙන් ඒක අනි වාරයෙන් වාරය භාගේට හෝ සාමාන්‍ය පෙළට ගෙපපු ගමන් මික ලියාගන්න කො හැරිය හරි අනි වාරෙන් ලියාගන්න සකවිතාශයනය මන් ටක්ගල කියන්න දැම පාඩන් කරගන්න පොට්ටයි සෝමෙයි පැහැටු මැගියයි ඇලිසයි සිංචි යද්දි ටිකා ලෙඩ වනහින්දා තබ මසුරන් රිදීදාලා ෆ්ලේන්ටිය රම්දීවා ඕකෙන අප සක්‍රේතාශ තමයි ස්‍රේතාශණ මෙන්න මේ සක්‍රේතා ශ්‍රේණයේ මෙන්න මේ හයිත්‍රජන් ඒකට අයි ති නෑ නමුත් හයිත්‍රජන් අපි සක්‍රියතා ශේණී තනිකරම ලෝහෙන බබාලා මේකතමයි සක්ක්‍රේතතා ශනය පොට්ේසෝ මේේ ැටු මැගේ ලිස සි කම සක්‍රතා ශණ මේ සක්‍රේතා ශේණී තනිකරමීන බබල ලෝහ නමුත් මේ හයිතරජන කියන කවුද අලෝයා ඉතින් මේ හිතරජ අපි සක්‍රතාාශයනයට යොදාගෙන තිෙන ළමයි මේ මිනුමක් විදිහට එයා අයිතිනෑ එයාගේ අපේ මිනුමක් විදිහට එයාට වඩ උඩින් ඉන්න එයාට වඩා යටටින් ඉන්නයි කියලා එනි මිනුමක් වගේ පාවිචි කරනු අද දෙයා අයිතින හිටජන අයිතිනෑ සක්‍රතාශය නමත් තයව ලියනවා අද අනිත්්‍යේ ඔක්කෝම ලෝහ මේ සක්‍රතාශයන ඉන්න ඔක්කොම ලෝහ අදැන් අහ ගැන්නෝ අලට අදාළ කතන්වරේ අම්ල දීනවෙන් ළමයි කියන්නේ හොඳ ම්ලයා මේ ස්ස්ෝ හෝ කියන හොඳ අම්ලයා එ නෝත්‍රී කියනන්නේ හොඳ අම්ලයා මෙන්න මේ ඕඩ මම්මලයක් එක් සක්‍රියතාශයණයේ අරිද මේ ඕඩ මාමලයක් එක සක්‍රියතාශයනයේ හයි්‍රජන්ට් උඩින් ඉන්න ලෝහයා මෙයාට උඩිින් ඕනම ලෝහයා ප්‍රතික්‍රියා කරෝත් හදනවාවා යුවක් හයිරජන්වාය මේ අම්ලයක් එක සක්‍රතාශයන මේ ඕඩම ෝහයක් යකඩ වේවා. සිංක් වේවා, ඇලුමීනියම් වේවා, මැගනීසියම් වේවා, කැල්සිියම් වේවා, සෝඩියම් වේවා පොට ඇැසිියම් වේවා. ඕනම ලෝහයක් කයිටරජඩ ි හලින්ඳෙන ඕනම ලෝහයක් අම්ලක් එක පෙතිික්‍රා කරො හදනවායවා අපේවා ුටිග නම ගත්ද හජ හිරජන්ය හදන. ඕම යිටරජනවයු හදාගන්න මේ ලෝහය මේ අම්ලයක් අරගෙන මේ ලෝහයක් දානවා. නමුත් බබාලා. අපි පොටැසියම් සෝඩියම් වගේ ලෝහ සක්‍රේතාශයනි උඩිම් ඉන්න ලෝහ අම්ල සමඟ ප්‍රතික්‍රියා කරනවාද. හරි මේ සක්‍රේතාාශනි උඩිම් ඉන්න ලෝහ අමල සමඟ ප්‍රතික්‍රයාා කරනවාද. අම්බෝ නැහැනැ නැැ. අ මේ පීබ කියන ලෙට්. උඩිින් ඉන්න ලෝහ පොයි වෙලාකත් ප්‍රතික්‍රා කරවා නැහැ. ඒට හේතුව තමායි. එයාල්ලගේ ප්‍රතික්‍රාශීත්ව ඉතාමහලයි සක්‍රීතාශනය උඩින් ඉන්න තබ වැඩිපුරම් වේගෙන් ප්‍රතික්‍රිය කරන්න. සක්‍රීතාශනය පහලට පහලට ප්‍රතික්‍රාශීලිත්තය අඩුයි. උඩින්න්නට හොඳ දාංගලයක් තින කොල්ොහෙට් එකගේ. අඩ බුදුම දාංගලයක් තින්න අය දංගලන දගන උපරිමිලේශ. අරිම දාංගල තින කොල්ලො සෙට් එකකතම උඩින් ඉන්නේ නමුමත් පහලෙන් ඉන්න එහ මැනැහැර රස්පට් එක ඉන්න. අර කිසිම දාංගලයක් නැති සෙට්ට එක. පහලමීන රත්තරං ඒකෙන් ඔොච්චර ගන එය කවුරත්ක ප්‍රතික්‍රිය කරන්න යන්නඇති නිසාතම ඇගේටිනාක කවරත් එක පෙතික්‍රියා කරන්න පාඩුව බේ පොටසිම් සෝඩීම් යි අම්ලෙකට ලංකරන්න බේ අමලක් තියා අම්ලෙක්ේ වතුරට ලලාංකරන්න වතුරත් එක් පෙතික්‍රියා කරන්න පොටසිම් සෝඩීම් කියන ෙේාව අම්ලේක දන්න ඇේ මෝඩවැඩ කරන්න ප ගිනි ගන්න පොටසිම් සෝඩීම් ම්ලෙක දැම්. අ කෙටිකරමේ කියන්න පොට්ටේ සෝමේ හැටුමගේ ඇලිසයිසිංචි යදදි ටික. ලෙඩ උන හිදා තම්බ මසුරාන් විදේදාල ප්ලේන්ටය කරම්බිවා හරි තේරි පන්දිවලගේ එක කියන්නේ නැහැ එක හෙකෝඩෙන්ටික බලන්න බබලා මේ පාඩම එතකොට අර මුලෙයි දම් අහුවෙනවා නමු මේක ටක් ගලයම් හරි හරි ඔන්න ළමයි දැම් බලන්න කෝ සක්‍රේතාශය හෙලින්ින් නායිට නිිරින් ලෝගමක සිංගමකු සිං කැල්ලා මේ ස්සල් එක පෙදික්‍රියාකරෝද හදනව ළමයි හයිත්‍රජන් අනිවාරය හයිත්‍රජන් හදනෝ හයිතරජන්් අමතරට හැදෙනවා මේ සිංගූයි එල් ල් වල ළමයි ලෝරීන් ඉන්නවානේ ලෝරේනව සිංකූයි එක තුනාාම සිං ලෝරයිට් හැදෙන්නේ මොකද කලෝරීන් වල සංයුජතාවේ අංක එක සිංවල සංයුජතාවේ අංක දෙක මෙන්න මේ සෙට්ටකම සංගුජතා අංක දෙක මේ ටිකේ පොඩි අවබෝධයක් තේෙන්න මෙට මෙයාලන් සිංපේවා යකඩ වේවා මැගනීසිම් වේවා කොපර්ේවාය ඔකම සංයුජජතාවේ දෙක එතකොට 2ආ මෙයාගේ සංයුජතාවේ දෙකනිසා එතකොට මෙත නිදි හදනවා සිංහ ස්ල් ප්‍රදෙක්්‍රියා කරලා සිංක්ලෝරයි සහ අපි නිකමට යකඩයි එස්වි පැතික්‍රියාකරොත් ඒත් එහෙම තමයි F2 ස හයි්‍රජන්වායු හදනුම් අපි නිකමට මැගනීසියූ ස්වි පැතික්‍රියාකරොත් ඒත් ඒකම තමා Mg2 සහ ඒ මොනවායිද හෛත්‍රජන්වායු හදනෝ අනමුත් මට මේක කියන්න කොපර් සහස් පැතික්‍රියාකරොත් හයිත්‍රජන් හැදේද න්න දැන් කිය කොප හයිල් ප්‍රතික්‍රියා කරොත් නම් යිජන් හැදයිද නෑනෑ ඇයි හයිට්‍රජන් කියන්නේ ඇයි හයිත්‍රජන් හැද නෑන කොප ඉනි සක්‍රියතාශයනි හයි්‍රජන් පහලි එයාලත්ඒක ස්ල් ප්‍රතික්‍රයා කරන්න අම්ල ප්‍රති්‍රයා කළ හයිටරජන් හදා අ මේටික තම මොකද අම්ල මේ රත්තර අලම ප්‍රතික්‍රිය කර රත්තරන්ගම කොහොම පෙතික්‍ර කරන්න අම්ලත්ක එයා ලෙහෙමන ඉහලගෙන සට්ටක පැති්‍රියාර. අ මෙන ළමයි රජන් නිපදවීමට අදල් පෙතික්‍රියාටික. ඒවගේම ළමයි මෙන්න මේක ඊළඟ පෙතිකමේ හයි්‍රජන් නිපදවීම පැතික්‍රියාව. ඒවගේම් බබාලා කාබඩ යොක්යි නිබදවීම පෙදික්‍රියයා මෙ මේක අහර කැල්සිම් කාබන් හැලම් කාබන් කිය හුණුගල් හුණුගල්වරට අම්ලයක් දැම් එ හුණුගල්වලට අම්ලයක් දැම්මොත් හැදෙනවා කාබන්ඩයක්යි කැල්සියම් කාබනේට් වලට එස්ල් දාාපු ගමන් හැදෙනවා නිවාරයම මෙන්නමයා කාබඩ ක්ට ඔන්න කාබඩයක්යිට හදන කරමේ මෙන්න මේ හුණුගල්වලට කැරිසියම් කාබනේට් ැන හුණුග හුණුගල්ටස්ල් දෑමන පරි කාබ්ඩ යෝක්ෂයිට හදෙනනො ඊට අමතරෝ දෙන්නෙක් හැදෙනවා ඒ දෙන්න මතක තියාගන්ඩ කැල්සියම් කලෝරයිට් සහ 2 ස කැදයම් කෝරයි් සහ අනිත් කෙනා තමයි මෙන්න මෙයා ජලය හරි මෙ මෙ හැතන මේ සමී කරන ඔකෝම තුලි දෙකරඩ ස්ල් ගාවට දෙකේ ඉලක් කන් දැම්ම හරි මේකුනත් එහෙම තුළිත කන ඔක්කොබට තුළ නවා ඇ මෙත හට නල එකක කලෝරරිල දෙකයි එහන්න දෙකි ක්ව මෙතර හයිටර නලකයි කලෝරිල්ල දෙකයිදක ක්වවා ෑම මෙතන ර ජලකයි ෝරල්ල දෙ එකයිදක ලක්වා දෑම මෙ හයිර දෙන්න කෝල ද දැගී ලක් අර සමී කන්න තුළිතයි අරනආ ඔන්න හයිටරජන් හදන කරමේ හක්යිට හදන කම මෙස යුඩු හදන කමේ හටරජන් හදන මොනවදදාන්න ඕනේ ස්ල් වලට හයිට ජන හදාගන ස්ල්ලට එක සිීන් කෑල්ල. යකට කෑල්ලක් මැගනීසියම් කැල්ලක් ඕන එකක් දපුගම හටදෙන් හැෙනවා හරිද කාබන් ඩයෝක්සයිට හදාගන්න කරමේ එස්ල් වලට දානවා කැලසියම් කාබරනටේ ැන හුණු ක් තර කාබඩයෝක්යි හ හරි න්න හරින මතගන මතක් කරගන්න ම මහපෝ මකළ ලියෙනවා ේප කලාසයකන ති මගේ පුරුදු ඇති වෙන්න වේගෙන් කරන පන්තිව වනත් දු තිවෙද පර ලේනවා කියන එක ඔන්න හයිත්‍රජන් හදන කරම එක්ෝස් වලට අර සක්්‍රතාශයනයේ සිිංකෑල්ලක් දැම්මොත් හැදනවා ජ හැදනවා සිිංලෝරඔන් හරි එෝස් වලට මෙන්න මේ වගේ මැගනීසිම් කෑලදද ම යකට කෑල්ලදැත් යකටටස්ල් වැටනුවොත් ඒත් හැදනවා F2 සහ හද හයිරජන් හන කරන නැත්තං අම්ලේකටට මැගනීසියම් පටිය මැගනසියම් කෑල්ලත් දැම්මත් එg2 සහ හයිරජන්වාය හද ඕන හයි රජන් හැදන කමින් මේ ප්‍රතික්‍රියාව විබාගේ එනවාමයි මතරයන වාරය බාහගේටත් එනවා සාමාන්‍ය පෙරටත් එනොයිළඟ පැති්‍රියාවකාබඩක් සයිට හදන ප්‍රතික්‍රියාව මෙන්න මේක කැසිම් කාබනයෙන් කැලසියම් කාබනේට් ැන හුුණුගත් හුණුල් හුණුගල්වට මනාද එකුල හැයට තනිවාරගෙන පෙති්‍රියාව.ඇ කැල්සිම් කාබනට එස්මේ ඔකබ සාමාන්‍ය පෙට හනදේවල්ල.ඇ කැලසියම් කාබනේට යල් දපු ගමක් හැදන පෙතික්‍රියයාටක මත ගැතු කාබඩ යක්යි ැනවා 2 හැදන කාබඩ ක්යි 2 හැදෙනවා ඊට අමතට හැදෙනවා ම්ලෝ අනිත්ගෙනසා ජලස්ෝ මේ හැම පැතිතම තුළි දෙ කරන්නස්ල් ගවලට දෙක ලක්කන්න දැමට හරිඇයි මේර හටන දෙන්න කෝරල්ල නිස දෙකි ලක්මදම හහිරජන දෙන්නයි ලෝීල්ල දෙන්න හන්න ෝලද දක ලක්ම ද හ ඔන්න හයිජන් හදන ක්‍රමයිකාබන් ඩයෝක්යි් හදන කමින් අමාරු ක්න් දන ක්‍රමේ තවයි මකතියාට අද ඔක්සින හදන ක්‍රමත් මේත් එක්කම කියල දෙන්න ඒ පෙතික්‍රියාවත් මෙන්න ඔක්සින් හදන පෙතික්‍රියාව එකගන විාහගට වැඩිපපුර මහනවන්කිල තන පතික්‍රියාව මන්දන්න මේක තම ක්යන් හදන පැතික්‍රියාව ඔය පෙතිික්‍රියතුන ඕන හවත් පුුණ ැතුව විභාගට යන්නපා මේකෙන් මෙ මෙියාව දාගත්තන හරි මේක මොව මෙ ඔක්සින් හදන සූත්‍රයේ ඔයා දන්නවාද කොන්ඩිස් පොටසියම් පර්මගනටනෝෝ නි දම් පාටයි නෝෝ මෙන්න මොව රත්කරාණං හරි අපිගෙන වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා තාාව විියෝජන ප්‍රතික්‍රියාව මේේ ෝෝ කොන්ඩි ශ්‍රත්කරාණ හරි රත්කරනවා කියන්න අප ඊතලක් දාලා මේ ඊතලේ දාල ගුඩි මෙම ත්‍රිකෝන්් ලක්ුණනක්තා රත් කරනවාේ 4ෝ රත් කරගවාම හැදෙනවා ක්සිජන් O2 න් හදෙනවා ඊට අමදරෝ තව දෙන්නෙක් හැදෙනවා ඒදෙන තමයි මතකතියාග නමාරු මෙන්න මෙයාම ලියනවා මෙන්න මෙහෙම K2 කියලා මෙතන දෙකීලක් කමදාල කුහරි පොසිම්මනසි මැන් අ පස්ස මෙන්න මෙයා න ක්යි දව නම්නං ඕන්නනෑ පෙතික්‍රියා මදකතියාකන්න මේ ඔක්කම තුළිත වෙන්න කියල දෙකයිනෙ මෙටන දෙකීලක්කමදා මෙ ඔක්සිජන්් හදන සූත්‍ර ඩැම්මවා අපේ බාලට මත ගයිනේද මං මේ වලට වාරී භග කල මතක්ල දෙනව කරන්න මෙම කොච්චර ලිවත පන්ති මං මේ ලියන වතාව කියන් මේ පෙතිකියාව ලියන කීවනි මතාටට නෑ සියලු හම දන්න ගානක් ඇතන බොහෝ විට හයවෙෙන වතාව හෝ හත්වෙන මතවා සන්න අනි මේක ලියන මතාව හයවැනි මතාව හෝ අත්තනමතාව එහෙමුන් නැහැ කියනවනං මේ ලෝකී ඉඳලා නැහැ ින් පන්තියනම් ඉදල නැවෙන ගොයාරි හොර වැඩක් කරලාතිය හොර ගෙඩට අවරුද්දට මේ අවරුද්ධට හාය වතාවක් විතර ලි්වා ඔද මේ පාඩමු ගන්නදධදිම තුම් පාරක් විතර තුම් පාර අතර පරලිවා මේ පස්සන වතාව හ අයවැනි වතාව හ එකොළ හළමයින ඉරවඩ වැඩි දහයි බවකුට ඔන්න ළමයි ඒ පෙතික්‍රියාව අ මේක මක නැතුම යට පිතික්‍රියාව මංක හපොලන ක්සිජනහදන පැතිික්‍රියාව ඳ මතකද අක්සිජහදන ප්‍රතික්‍රියාව පොට ඇසිය පර්මැංගනේ ෝ මෙන්න මෙයාමමුකද කරන්නේ රත් කරනවා4ෝ රත් කරපුහාම මෙ මෙයාම ලියන්න තියෙන kට කළදා මෙත දෙකී ලක්කම දාරෝ ස මග ෝයි ස ක්ග හැන මේ ඔක්සින් හදා ගණන්න කරමයක් ඔ ග හැ ඔවුන්න ළමයි කාබ හයිටරජන් හදාගන්නේ මෙහෙමකාබන්ඩයක්යිට හදාගන්නේ මෙහෙම ඕක්සිජන් හදාගන්නේ මෙහෙම ඔන්න පෙදික්‍රිය න්න තව පෙතිික්‍රාටිකඇත්වෙන මුත් භාගට මේකාහයි හරිද අවන ළමයි දැන් අපි යමු ඉතුරු කොටසට අර ප්‍රශ්න ඉතුරු කොටසට යමු එෙරසට බලාගන්න පුුව ආර ආ ලකුණු වැඩි කරගන්න විද ලකුණු වැඩි කරන්න මොද කරන්න පේපස් කරන්න බාල් මංවලට පේපස්ටික් තව දානවා පේපස් ටික කරන්න විභාග ලකුණු වැිරගන්න සහ ැන් කරන පේපස්ටි එක දැකර ද හෙට ාග ම ොකු ඇදගත්තන පේපස් ි ම දැ ො ක්ල ේ ොකෝ මතක්කලදේලලා හෙට විභාග ඇමත හතල පාකට අන්නේ ඔක්කටම මතක්ද සහ විහ විට ලොස්සන්නද විභාහතින බල කෝමත් මේේ තමයි ඕන කන කම සලා මේක විහත ක්ො දහ සර බාලාටයි කොලහ වසර බාට හු කරලදේනවා ිහ ගත රචනාටික තවටිකක් කරන පේපස් මට ලෝ ර ක න දැ බලාගන්න න්ු තවදයක්ම ඉල්ලිීමක් කන අල දන්නන මගේ ගැනීම රටාව අද චූටාකි ගැනීමේ රටාවෙන් පරිාහිර වෙන්න හිතුවා හරිද වෙනද තරන් ලොකු එකන කියල දෙන උපරිීම අද වැඩිපුර ප්‍රශ්න කරඩ යන්න වැඩිපුර පශ්නවට අවධනියමු කරනමොකද විභාගයක් අතළග විභාගගේ අතල ටාග් කළතමයි මේ දයන්නේ ඩින්දුවයින්න ඉන්න බාලටත් ගොඩයන් දෙම තමයි උපරමේ වුණට කියාදෙන්න්නේට හබැයිර වෙනදට සංකීන යම් කිසි දැනුවම කෝ ි දනවා ෝන මොද ලද මචක් ලන්න තනද එහෙමතාගෙන මේ කරන්න ඔයා ගන මොග හරි ප්‍රී ලාම මග ලාමන් මට ප්‍රශනනි ප්‍රී ළමයි මොහරි ලාසයකට හරි ස්කෝල හරි ඉරගෙන තියෙනවන ඒවත් මතක් කරගෙන අමතක නැත්තා කිසියක් මතක නැතම් මතක්රග යම හරි ඔවුන්න ඒ සහබී කොඩස් නම් කරන්න එක නම් කරා හයිත්‍රජන් නිස්්පාදනය සදා ක්ලෙ ෝදාගතයක දවක්න හයිත්‍රජන් හැදන ද්‍රවයක් ළමයි මෙන්න මෙතිරින් ස්ීල් දාන මේකඩින් ස්ල් දාන ඔන්නොහො මෙන තිසල් පුේලවස එස්ල් දානනා මේට පිරන්න දාලා තියන්නේ මේ ඇතුළට හයිටරජන් හැන්නං එල් වලට අමතරව මෙන්න මේ කේතු ්ලාස්කු ඇතුළ තිෙන් ඕන මොනවාද තියෙන්න්න පුළුවන් මොනවාද මනක වැං අපට ඕන එස්ල් එක එක පෙතික්‍රියගල්ල හයිට්‍රජන් හදාගඩනං ස්ල් දාදි මේක ඇතුළ තියෙන්න්න ඕන ලෝහටිකක් කියන්න ය හයිරජන උඩින් ඉන්න කියෙනෙ එක්කෝ කවුද දැන්වල ගොඩක් දාන්නවා එක්කන යහදි නවාවලට ගොඩක් කියන්න පුළුවන්වා එකෝ සිංක් ඉන්න පුළුවන් මෙතෙන සිංකැපිල ටිකක් දැම්මවා හරි. යකඩ පුළුවන් යකඩ පුළුවන් යකට කුරුටිකක් දැන්ම හාරි අන තං මැගනීසි මුදදාගන්න පුළුවන් මැගනීසියගුණ පුළුවන් ගොඩා කළට අපි යොදාගන කවුද සිං දානන්නේ ගොඩාල සිංදානෙ විභාගෙ දැහෝත් එකර කැවත් සිං කියල ලිය ඩා කියලට සිංකෑල්ලක්දාන්නේ සිංහ ොයා ගන්ඩත් ලේසි සිංකෑල්ල හරි දෙෙස මොනවත්ධාන්න සිං නැත්තම් මැක්නීසියන් කිවත් හරි හරිටරජ නි් පාන්ස ස ක් යොදාගත ැක ්‍රවයන් දෙක්ෝ සිං නැ්තම් මැක්නීසිය ඔය දෙින් එකකට ලකුම් දෙක් නවා හරි ලකුණු විම පහළුවේ ප්‍රශ්නමය පිළියන්න යට පස්සේ ඔය දැන් සිං සහ එක්සිල් කර ප්‍රතික්‍රියා කරට පස්සේ ඒ හැදෙනවා යුව මෙන්න මේක දිග කියයනවා විසරර්ජග නලයග එකදිගේ ගිහිල්ල ඇයි සිංසා හයිටර්ජන් පෙතික්‍රාගල්ලලා සිංහ හිස්්‍යියල් පෙතික්‍රයාග හටජනහදනේ හදෙන යිට්‍රජන් ටික මෙ මේ විරජග නලේදගගේ ගිහිල්ල හ ොහොම ගීල කියල්ල ගීල මේක උඩේකුතු වෙන. අන්න හයිටර්ජන් නිතුර ගන කරම අයිලඟ පශ්නේ. ඔබ ඉහෙත දෙකෙහි සඳහන් ද්‍රව්වේ යොදාගත් විට පලාස්කුවයේ සිදුවන පෙික්‍රියාවට අදාල තුළිත රසානි පෙතික්‍රියාවන්න්නහනේ. හන පෙතික්‍රියාව ාග ප්‍රශ්න වරූපය හොම තමයි ඉහත දෙකේශනම් ද්‍රව්ේ යොදාගත් විට ප්‍රලාස්කවේ සිදදුන පෙතික්‍රියාව සඳ තුළි රසානයක සමී කරන දැල්ලියන්න බයිද අපි යොදාත් දැම සි සි සිංකුවස්ල් පෙතික්‍රාවලියන්න බහිද ඔන්න පොළුවන්නේ දෙන් අරමල්ලි සිංක්ධන එ හැදෙනකව උද සිං ලෝරයි ධන හයිජවා යන්න හැදෙන තුළිත සමී කර නිසා. මෙත කෝරීල්ල දෙන්න මෙත හයිරජල දෙනැ තුලිත කරන්න මෙ මෙෙන දකිී ලක්ම ඇ දෙක්කෝක නැතැ තව පෙදික්‍රියාව මම වෙන පාර්ඩිගල් ලියන්ලා මෙන මේකළ යන්න පුළුවන්න්නේ මැක්මීසියම් දාන SC ඒත් හැද MG2 දන හයිත්‍රජනවායු තුළිත කරන්න මෙ හයිදජනල කලෝීල්ල දෙන්න නිසා මෙතෙට දකී ලක් ඔන්නහො ප්‍රතික්‍රියාව දකත් පුළුවන් යිජන් වායෝ වෙනුවට COෝ2 රැස්කර ගත යුතුනම් එක්ලෙස යොදා ගත හැකි ද්‍රව්ව හරි හයිත්‍රජන් අහක් කළ දන් හයිත්‍රජන්ට එකක විසි් කළලා හරිද මේ කාබඩෝක් සයිටට හදාගන්නඩ ඕනකාබඩෝක් සයිට හදා ගන්න ඕේ එහෙනම්ක්ලෙසි යොදා ගන්න පුලුවන් ද්‍ර් එක මෙමතෙන්ට දාන්නේ මෝනවාද. හයිත්‍රජන් හදාගන්නනේ සිංහ මැග්නීයෙන් දැම්මේ අ අපට ඕනේ කාබඩඩයෝක් සයිට් එක හදාගන්නනම් මෙන්න මේ සිංක් යකට මැගනීසියම් හක් කරලා දාලා එතින දාන කවුද කවදදාන්නට පුුණුගල් කැල් සයම් කාබනයෙන් කාබන්්ඩයෝක්සයිට හදා ගන්න නම් කැල්සියම් කාබනෙට හුණු ගල් දාන්නේ එතෙන දාන හුණල් කැල් සයම් කාබනයෝ්‍ර නැතම් මෙයාට අපිට කියන්න බල හුණු ගල් කියන්න හුණුගල් කුඩුගල්ල දැම්ම නහන්. කැල්සයම් කාබනෙන් නැත හුණුගල් ගාඩ හ. ඒව දැම්මන හරි ඕන පෙතික්‍රියවල් ලියමුවා ිගහොමඳ කැල්සියම් කාබනේටයි එසලුයි පෙතික්‍රියා කරලා හැදෙනවා දැන් දන්න අමන නි වාරෙම කාබර්න්ඩෝක්සයිට හැදෙන්ට ඕන කාබර්ඩයෝක්යිට හදා ගන්නෙම කැල්සියම් කාබනේටු එසු පෙතික්‍රියා කරලා තව හැදෙනවා දෙන්නක් එකනෙක් කැල්සිම් ලෝරයි2 සහනත් කෙනා ජලය එඒ මතක තිබන හරි පාඩන් නොකරපු පාඩන් කරඩු නැති ඉගෙන ගත්ත නැති හැමෝ මේ හොඳර මතක තියාගන්න හුණුගල් කරලිවත් හරි හුණුගල් කරලිවත් හරි ඔොන හුුණ ගල්වලින් කාබන්ඩ යෝක්යිට හදාගන්න හුණු ගලුයි ස්සල් කැලසියම් කාබනේ සලු පෙතික්‍රාරන කාබඩ්ඩයෝක්ෂයිට හ ඇ පෙතිික්‍රියාවත් දුන්නා භහෙ හන පෙතිික්‍රාක තුළි කරන්න මෙතනත් යිදර ජල්ල දෙන්නයි මෙතරනත් කලෝීල්ල දෙන්න මෙති දෙකීලක්ම දැමන සමිගෙන තුළිතයි හරි ඔන්න හොම අදැන් තවටිකම්ම මේේ ඇහුවොත් කියල දෙන්න දරුවක් කහල තිබස තිසල් පුනීලයක් මෙන්න මෙ පුුණීලයක් දා නැයි කියලා. ඇයිහෙම පුුණීලයක් දන්නේ මේකෙන් තමයි එසල් දාන නැතුළට මුලින් එස්සියලුයි යකඩ කෑලි නැතන් සිංකෑලි ලාතිපොත් කලින්ම හයිතරජන හදිල එලියට නම ඇටුම හදාග්ඩත් කලින් මේ ඇටූම් ඔක්කෝම හැදුවට පස්සේ තමයි මෙන් මේ තිසල් පුනීලෙන්ගේ සිල් වක් කරන්න. එතකොට තමයි පෙතික්‍රියා වෙලා ලස්සන්න හැන හිටජනවායෝිකමට මේ කස්සෙංගේල මෙතන උඩේ එකුතුේ අද නැත එකතු වෙන්නටලින්ි ඔක්කෝම එල්ලිට නවනසා පෙතික්‍රියාව මේ ඇටූම හදාගතර පස්සෙ පෙතික්‍රාව කරගන්නඕ නිසා තමයි පුුණීලක් දානී තිසල් පුනීල අනිවාරෙන් මේ අස්සට යන් දෝන අස්සටම ගහන් ඕෝනේ ඒට හේතු ඇහවුවත් එකට හේතුව තමයි තිසල් පුනීල අස්සට ගැහුව නැත්තම් ඒක එලිය තිබනම් මෙන්න මේක වගේ මෙන්න මේකව ගෙටිකක් උඩින් තිබ්බන මෙන විසර්ජ නල ේවා ෙටික් උඩින් තිබ්බනම් මොකද වෙන්නේ හැදන හෛත්‍රජන්වායුව තිසල් පුනීලෙන් එලියට යන හැදන හයිතරජනවායව මෙතිනී යන මේක වතුරට මනැත ස්ල් වලටම ගහලා තියන්න හේතුව තමයි හැදෙන හෛත්‍රජන්වායූ තිසල් පුුණීලේ හරහා එලියටයක වලක් පාන් එතකොට එලියට යන්න මේක එස්ල ඇතුළටම ගහ තිබ්පොත් පොඩක් උඩින් තිබද ඉවල එකොට හැ හතරජනටක තිල් පුුණනිලින් එලිියන පට මතිනිින් මෙතන ගුතුරගන්න විදිහක් නෑ ඔන්න ලමයි ඒකයි තිසල් පුණිලි අස්සටම ගම්. අයිදස ඔන්න හැදෙන එස් හැදෙන හයිතරජටික මේ කස්සේ ගිහිල්ලා ඔන්නහ මේ එක දිග දිහිල එකතු වෙනවා. එකතුේදි ම කිවනේ උඩ හයිත්‍රජන් එකතුේදදි ජලමට්ටම පොඩ්ඩක් පහලයනවා. ජලමටම චූට්ටක් පහල යනවා. එක නිසා මේ ක්‍රමයට කියනවා. ජලයේ පහලට යන ගමන් මේ වායුවක් එකතු කරගන්න ක්‍රමේයට කියනවා. ජලයේ යටිකුරු විස්ථාපන කමින්. හයිට්‍රජන් වේවා කාබන්ඩෝක්සයිට් වේවා, ඔක්සිජන් වේවා. මේ තුුණම එක තුකරගන්න ක්‍රමය තමයි ජලයේ යටිකුරු විශ්ථාපනය. හයිට්‍රජන් වේවා ක්යි වවා ක්සිජන් වේව තුුණම එකතු කර ගන්න කරමේ තමයි ජලයේ අටිකුරු විශ්ථාපන කමේ හරනය හ අඊළඟ ප්‍රශ්නේ පහ හයිජන් සහ කාබන් ෝක්යිවාවල බෞතික ගුණ හරිදවෙං කල්ලා මං කියනම් මෙන්න නිහෙම හයි්‍රජනුවයි කාබන් ක්යිවායවල එක් ගුණ යි්‍රජනී කාබන්යි සමානකම් කියන්නද මේ දෙන්නගෙම සමානකං හයිට්‍රජන් වෙලයි හාබන්ඩ යෝක්සයිට් වෙලයි ක්සිජන් ලයි තුනේම සමානකං තුනේම ගුණැඇහුවොත් මේවලියන් තුනට මේ ගුණටිකට යන්න පුළුවන්. ඔය තුනේම ගන් දෙයක් නෑ හරිේ හහිටජනුත් ගන්නනෑ හාබඩයෝක්යිට ුත් ගදනෑ ක්ෂියනු ගදන ගදන්නයක් නැත තුනේම පොදු ගුණයක් ගන් දෙයක් නැකිසිම ගදක් නෑ ගන් දෙයක් නැත. ඔය තුනම වර්ණයක් නැත අවරණ තුනේම පොදු ගුණ හහිටජන වේවා කාබන්ඩෝක්යි වේවා ඔක්සිජන් වේවා තුනේම පොදු ගුණ හරි ඒවගේම ජලයේ සුළු වශයෙන් දියවේ ජලයේ සුළු වශයෙන් දේව තුනේම ගුණ ජලයේ සුළු වශයෙන් දියවේ තුනම කාබන්ෝ චුට්ටක් දේවවා හිටජන චුට්ටත් දිය වන ඔක්සිනු චුට්ටත් දය වන ලය සුළු වශයෙන් දිියවේ ගුණැහවුවත් ඕක ඔය තුන ගන්ධයක් නැත අවරණයි තුනම අවරණයි අ තුනම ජලය සුල් වශයෙන් දයෙන් දැන් විශේෂය හනන්න හයිත්‍රජන් සහකාබණ්ඩයෝක් සහිටා අතර වෙනස්කම්. අද පලවෙෙන එක තමයි හයිත්‍රජන්වායෝ හොඳට ගිනි ගන්නවා. අ දහනය වනවායවා ඒයි ජෙත් හදන්න හ ගන්න ජෙට්්‍රයානාවල ඉන්දනයක් විෙ හජ ජට්ටක් දෙවලති නව. ්ක් පිටිපස්සේ යද්දි පිරිපස්ස හෝදර ගිනි ගන්නවා දැහැලතිෙන. ඒ හයිත්‍රජන් නිසා හයි්‍රජන් ඔ ජෙට්ියයානාවල ඉන්දනක් විදිට පවිශෂණ හේතුව හහි්‍රජන ගන්නේ දහනවායුවා. දහනයබේ හයිත්‍රජන්. වෙනස්කම් නැහැනේ හයිත්‍රජන් දහනය වනාට බබාලා කාබඩ අයෝක්සයිට් දහනය වෙනවද.කාබඩෝක්යිට් දහනේ වෙන්න ගිනි ගන්නෑ කාබඩඩයෝක්සයිට් දහනේ නොවේ. දාහනේ නොවේ කාබඩයෝක්සයිට් නම් ගිනි ගන්නන්නේෑ ඒක නිසා කාබන්ඩයෝක් සයිට් වෙල ප්‍රයෝජ දහනය වෙන නිසා මෙයාගේ ප්‍රයෝජනයක් හනි ජෙට්ටයානා හද ඉන්දනයක් පිදිහෙට කාබඩෝ ගිනි ගන්න නැති නිසා මෙයාගේ ප්‍රරෝජනයක් මෙයා ගිනි ගන්් ඩෝන වෙනවා එ කාබඩක් සයිට ගිරි නිවන් ඕෝන වෙනවා න ගිරි නිවනවා කාබඩයෝක්සයිට හරි හොඳ මනුසේක්න හොඳ මනුසේෙක්නේ හොඳවා යවා ොද මනුසය කරනම ගිනි නීවනවා හ ගිනි නිව උපරමට ාබන්්ඩක්යි පාච්චි කරන. ගිනි නිවන උපකරන්න සඳ2 භාවිතා කර ඒයි වගේම හයිත්‍රජන් කරන ඉතාම සැහැල්ලූ අයුවා ඒකන ගිනි ගන්න හයිරජන ඉතාම සැහැලුයි හැම තිස්සම යන්්ඩ බලන්න උඩට හිතජ ඉතාම සැල්ලුවාය කොහේ යන්ඩ ලන්න සහැලු නිසාම ඉහලට ඒකන ගනත්වේ අඩු ගණත්ව අඩු නිසාතමගේ බරත් අඩු හයිට්‍රජන් කියන්නේ ගණත්වේ අඩුයි හයිජී ගණත්වේ අඩුයි නමුත් කාබන් ඩැෝක්සයිට් කැන්නේ ටිකා බරවායුවක් එයා යඩ හදන්නේ නිසාමානය යන්න ම් ඉහලටවට පහලට වගේ තම අනිත්වායුුවලට සාපේක්ෂව එයා උඩට යන ගති අඩු යටික බරවායුවක් ගණත්වය වැඩි මෙයාට සාපේක්ෂ මේ අඩු ඉනම් කාබන් ඩයෝක්සයිට් කැන්නේ ගණත්වය වැඩිගෙන ගනත්වය වැඩියයි ගණත්වේ වැඩි නිසා බාරවාය. ඒක නිසා හයිටජන් සහ ආබඩ්ඩයෝක්සයිට් ගැන කතා කරත් දිී එයා එකුතු කරගන්න තව ක්‍රම දෙකක් තියෙනවා දෙයා එකුතු කරගන්න තව ක්‍රම දෙවක් තියනවා ඒ දෙන්නම එකුතු කරගන්න පුළුවන් මේ වගේ ජලයේ යටිකුරු විස්ථාපෙනයෙනු ඒවගේ ඒ දෙන්නම එකුතු කරගන්න තව ක්‍රම දෙකක් තියෙනවා මෙන්න මෙහෙම මෙන්න මේ කෑල් අයින් කරලා මෙන්න මේ කොටසම අයින් කරලා ජලේදාන් නැතුවත් හයිත්‍රජී කාබන්්ඩයක් සයි එකුතු කරගන්න පුළුවන් හරිද මෙන්න මේක ක්‍රමයක් මෙන්න මෙහිම මේ එකුතු කරගන්න පුඩෙන්හ කාබන්ඩයෝක් සයිට් හයිත්‍රජන අපට එකුතු කරගන්න වෙනි පරීක්ෂානාලයක් අනි පැත් අතර හරවලා මෙ මෙහෙම පරීක්ෂාණලයක් මෙන මෙහෙම හරවලා අපට හයිර්ජ එක තුරන්න පුළුවන් අද මෙන්න මෙහෙම හයිත්‍රජන් මඉතිනින් එවනවා අ ධයිත්‍රජන් හැම තිස්සම සැහැල්ල නිසා උඩට යන්න බලන්න මෙදින හයි්‍රජන් එනවා අරිත තැන් පරීක්ෂාණලඇක්ක හිතන්නකු පරීක්ෂාණල එමක ිුපත්ෙන හ බල මේ පරීක්ෂණලයක් කළිතන්නක මේ පරීක්ෂණලේ කට පැත්ත. මෙහෙ මල්ලන්න පරීක්ෂාණලයක් මෙ මෙහෙ මලවන්නේ අ මෙන මෙ ම අල්ලන්න එතකොට හයිට්‍රජනවායු මෙම යටින්දාන හ මෙන යටින්දානාව යටින්දාද උඩ තමයි හයිටජනවායු එකතුවේ. අයිටජනව මෙ හැමැතිස්ම් උඩට ගිල්ලා එකතුේ. ඇයා සැහැල නිසා උඩට යන්න බලන්නේ මේක ඇතුල තියන දැනටත් යන වාතේ දැන් කොහේදයන් ඉදිී හහිත්‍රජන උඩට යන් නිස යට ඉඩ දෙන්න වෙනවා යා උඩට නයන් දැනටමත් මේක හිටපුූ සාමාන්‍යවාතය හෛත්‍රජ නැතු අනිත්වාතේ ටික කාබෙන්ක්ෂයි් එසේ ඔක්ෂයන් වගේ අනිත්වායෝ ටික අ ජලදාාන්න ඕන ජලේදාන් නැතුවත් හෛත්‍රජන උඩට යන්නේ අ ජලේදාන් නැතුවමම් මේ කියයන් ඇ නිකාම පරීක්ෂාලය අනි පත් අහරල හිත්‍රජ මේ ගැවුවත්. යිජ මෙන්න මෙහෙම උඩ එකතු වෙනවා අනිත්වාතයේ ටික පහලට යනවා අනිත්වාතරිග මේ පහල දොරින් පැනල යන හද සාමාන්‍යවාතය සාමාන්‍යවාතය සාමාන්‍යවායෙන කබ ක්න් අයිජව අනිත්වායව එයල පහල දොරෙන් පැනල යනවා හරිදේක නිසා මේ එකතු කරගන්න ක්‍රමට යිතජන් මෙහෙමත් එකතු කරගන්න පුළුවන් අනිත්වාතයේ යටට යන නිසා අර ජලේගියා වගේ මනිත්වාතයත් යටට යනවා. හයිත්‍රජන උඩට ඇදදි අනිත්වාතය යටට යන නිසා මේක ක්‍රම ෙන හිටරජන එකතුරගන්නම කක්ද. වාතයේ යටිකුරු විස්ථාපන. හයිත්‍රජන එකතු කරගන්න තව ක්‍රමයක් තමයි වාතයේ යතිකුරු විස්ථාන නොත් හහි්‍රජන එකතුර ගන්න පුළුවන්. වාතේ යටිකුරු විස්ථාපනය එහෙමත් හයිත්‍රජන එකතුරන්න පුළුව වාතයේ යටිකුර විස්ථාන නුත් හයිටරජන් එකතු කරගන්න පුළුවන් ඒවගේ මෙහන් කාබඩ යෝක්ෂයිට එකතු කරන්න කරම ෝක අනිත් පැත්ත හැම තිමේ දෙදන්න විරුද්ධද. එ මොකදද මෙයා හයිත්‍රජන් වාතයේ යටිකරු විස්ථාමන එකතුර ගන්න කාබඩ යක්ෂයිට එකතුර ගන්න ොමද වාතයේ උඩුකුරු විස්ථාපන එක අනි පැත්ත මොකද හයිට්‍රජ එකුතුරගන්නම් පරීක්ෂ නාලේ අල්ලන්න ඕන මේන මෙහෙම සොරිකාබඩ යක්ෂයිට එකුතුර කරන්න ඕන කාබඩෝක්යිට එක මෙහම යදදි කාබඩයෝක්සයිට් කියන CO2 කෙනෙ බරවායුවා. CO2 මෙහෙම අඩිය එකුතු වෙද්දCO2 පරක්ෂාලයේ මෙහම අඩිය එකුතු දැනටව පරික්ෂාලයේ හිටපු සාමාන්‍යවාතය උඩට යනවා එකකන හයි්‍රජන් වගේ සාමාන්‍යවාතය දන්නේ. අන්නේ සාමාන්‍යවාතේ කාබඩයක්යිට එවදදිී කාබඩයක්යිට වලට යටට යන්න දීලානනිත්වාතේ උඩටය. එසා කාබන්ඩෝක්සයිට් එකුතු කරගන්න අනි ක්‍රමේට කියනව වාතේ උඩුකුරු විස්ථාපන. ේ උඩු කුරු විස්්ාන සමාලාලම මෙම අදමදහන්නේනිද මෙතන අන්න එහැ මෙත නතුසන්න කියන්න බැහැ ඇද මෙතනත් අලු දෙෙන් පන්දිරවිල් අදමහන්ලම ඉන්නවාද. බාන අතුසන් අදමහනය ඩෝවන් ගලකත් දෙන්නේ ගමන්න කෝමරි කරගන අන්න ඕනුටට නින්නදපෝච්චෝ හතුලිස් ගාන අදමදාවේ පන්තීට රි. මේට කියනවා වාතයේ උඩුකරු විස්ථාපනය වාතය උඩුකුරු විස්ථාපනය චචනය. ර ඉගනගත්ත දේවාල ටික මතක් කරගම් ඔන්න වායු නි්පාදනය සියට අනුනාවයක් උගලි බරයි. අ අනි වාරයෙන් දහය තුන්ගනි වාර විභාගේ පේපරගේ බේන් ගල පෙෙන අනි වාරයෙන් තියනව ප්‍රශ්නයක් අනිවාරයෙන් තියවා තියන මයි අනිවාරයෙන් පලාදැන් පලාත්වය කිහිපේක තිබත් අනිවාරයෙන් පලාාත් පහ හායක තියනවාම ප්‍රශ්නය අනිවාරෙන් මාව මතක් කෙනවාලට හරි අනිවාරය මාව තක්ෙන බලන්නක පේපර කතරගත්තකවම් නැම හෙට විභා ග තිනට පෙන ෝක ති නති අනිවාරෙන්ය ගත හුදර බලාගන්න මේ එන්න කොඩස්ටිකම ටාග් කළ කළ දෙන්නේ හ එකොළ හයටත් අනිැන දහයවසරය වෙලින් විසියට හැටක් නේ දායවරය ඒ වගන්න. දෙ කොලා වසරේ බාලට දහයවසරයටට සීර සියයක් කෙනව කියලා කියන්න හළලා නොත් එ එකොලා හැවසරට දහයවත මේ එකො හහිවත් අව තියනව දහයව සීයට හැටක් කෙනව අතරතුර මේකක් ඉන්න චාන්සක සීයට පනහක් විතුරතිය සට පණහ පන යි කොලාවසරයට ආර ඔන්න ඇති කොළහසර දහවසර වතේ නවන් මේ අධගරනමගේ නිවාරෙන් සට පනක්ත් එකොලාවසර පේපර කෙනවා හැබැයි දහයිවසර බාලග පේපරට අධගරනව සීර සයක් කෙනවා ආර. හරි ඔන්නන් හන්න ගහන්නක මේක ඉස්සරහට තව කරන ටිකේ හරය එකොළ හවසට සීට පණහක චාන්සකත් තියෙනවා දහයි වසරී සීක ජාන්සකත්තියෙන් ඔන්න අ ඔන්නෙට කොමට දෙගොලට ශාසක තියනවාති වි ාහෙන් එකොළ හසට ක පොතකුත්යනවා අහන්ඩ දැවන වා නිස්පාන කරනවා ල තින වා වර්ග තුනක් නිශපාදන කිරීම ගැ ප්‍රශ්නහනවා අනි වාර්ර නව තුන මොක්කාර ො කරගලෙයි දන්න එක හහිටරජනක කාබන්් ඩක්සයිට නැතම් ඔක්සිජන් හයිරජන හතනක හොමද ලෝහකට අම්ලයක් දානවා ලොනද ලෝහටික සිං සි යකට මැගනීසියෙන් වගේ ලෝහකට අම්ලේ එස්සිල් ධාපු ගමක් හැදනවා අයි්‍රජ කාබන් ඩවක්සයිට හතන කොමද එල් මයිධනෙ මො ද කැලුසියම් කාබනෙට හුණු ගල්වලට ස්සිල් දපු ගමකාබන් ක්යි හදන කැල්සියම් කාබනට හුණු ගල්වට ස්සියල් දාපුහම 2 හැදෙනවා ඉතුරෝටිගන් මතකතියාග ඉට පසේ මෙන්න මේ ක්‍රම ඔක්කොම හටජන ේවා කකාබඩක් යි ක්ෂේන් වා ඔක්ොම එකතුරගන්න කම ටි න ල යටිුරු විස්ථාපනය කියලා හැබැයි හයිටජ නිකොතුරගන්න පුළුවන් තවක්‍රමයක් තියනවා ජලයේ අටිකුරු විස්ථාපනය වගේම වාතයේ යටිර විස්ථාපන වු හයිරජ නිගොතුරගන්න පුුවන්මේ හයිටජ නිගතුරගන්න තවක්‍රමයක් තමයි වාත අිකුරු විස්ථාපන ඒගේ කාබඩ්ඩ යක්ෂයිට එකතු කරගන්න තව කරමයක් තමයි වාතයේ උඩුකුරු විස්ථාපනය ආතද එකරගන්න තව කරමයක්තයි වාතයේ උඩුකුරු විස්ථාපනය උඩගුරු විස්ථාපනය නුත් අපට පුළුව කාබඩ යක්ෂයිට එකතුර හර අ ඒ ප්‍රශ්නය හරියේ මෙන මෙ නවුල ප්‍රශ්නන්දර ඒක ටක්ගාලෙමූ හ බන්ධර පශ්ය කුත්තේ නො මෙන මේ ප්‍රශ්නයත් කර දෙවෙනි ප්‍රශ්නත් කරමූ ඒ ප්‍රශ්නය හාරි. මේ දෙවෙනි ප්‍රශ්නය. පරීක්ෂනාගාරය වායු නිපදීමට යොදාගතහෙක් උපකරණ කිහිපයක් දක්වා ඇත. කැකෑරුම් නලේ විසර්ජ නලේ අදාළ නැහැ. ඉහෙතු උපරණ භාවිතෙන් පොටැසිම් පර්මංගනේ ්‍රත්කිරීමෙන් ඔක්සිජන්වායු නිපදවගත හැකි ආරේ දෙැම ඔක්සියන්වාය ගෙන්ඩුවිනෑනි ඒකෑ ම මේ ප්‍රශ්නය දෙන දැම්මි. හරිද ඔක්සිජන්වායු හදන ක්‍රමේ. හරිද. අඳන්න එන්නවා අඩුයි නමුත් මේ වගේ ඇටවුමක් අඳන්න එන්න ඉට තියෙනවා දැ මේ පලාත්තේ ප්‍රදක හල තියෙන එක. යි අද අපි ඇඳම් බලන්ඩ ැ මේ වගේ අඳන්න වගේ ප්‍රශ්නන් හනවා අඩුයි එහ අඳින ළමට වෙන වැට නැදන ේ නමුත් මෙතන අඳින්න තිබනි එක මට පවාසිවලට ඇදඇද කියල්ලෙන්න. තුළොන්න ඔක්සිජන් හදන ක්‍රමේ මේ කියල දෙන්නේ. ඔක්සින් හදන්න කොහොමද සූත්‍ර මතකද පොටන්ියම්ර් මැන්ගනට ඒක න කොන්ඩස් හද. පර්මන්නෙට රත් කරන්න පුළුවන්. මං සූත්‍රලි යන ින මෙයා Kන්න ඕෝහෝ මතකයි මේය දැම්මං ඉස්සරලිවාේ ෝ4ෝ රත්ක රදදිි හැදනවා ඉතින් ඔක්සිජන් ඕ2 හැදෙනවා ඊට අමතරෝ තව දෙන්නක් හැදෙනවා මෙ යාම වෙනස් එනවා K2 ෝ4ෝ දන එ O2 මෙයාම පොඩ්ඩක් වෙනස්ව වන. ඕක තමයි ඔක්සිජන් හැදෙන එකට අදාළම සූත්‍රේ. අඒ වගේ ත මෙයාහොටඇ පර්මැන්ගනේට පාවිච්චය කරන්න නැතුර H2O2 පවිච්ච කලත් ඔක්සියනෙන් හදාගන්න පුළුවන් හගජන් පෙරොක්සයි මෙයාගෙනුත් ඔක්සියන් හදාගන්න පුළුවන් මෙයත් ළමයි වියෝජනය වෙනවා ජලයේ සහ ඔක්සිජන් බවට මෙ පෙතිික්‍රියවර පෙටික්‍රාසිීග්‍රතාවය කළ පාඩමත් යෙන එක හරි වැදගත්ම කෙනෙක්මය සයාවත් ඔක්සින් හදන තබ කරම. आ आ, में में ෝ මරි උපකරන සට්ට හදන්න මෙහෙමයි බලා අපි ගන්නවා පරීක්ෂාණලයක් කෙටියෙන් ටක්ගල් ඳඉන්න මේ වගේ පරීක්ෂාණලයක් ගන්නවා හරිද ඒකට දානුවර පොටඇසියෙන්ම් පෙර්මැන්ගෙනට්ික ඒවදාණ්ඩිප මෙ පොටෑසියන් කේම් මෙ නූ හෝගලිද ොකුේ මෙන්න හෝ ඒ අවදාල ඒව රත් කරන්න පැරත් කරන්න බන්සන්දාහකයක් තියෙනවා ඔන්න බංසන්දාහකය දයාගේෙන් තමයි රත් කරන්නම පරීක්ෂණලටියල් ලොකුරඳී පරීක්ෂණට පරගන ඒකට කේම්මෙන් නොකෝදා දාලා හොඳට මේ කේෙන් නොහෝ දළ රත් කර ගන්නු පසෙ රත් කරමු සමයා වැටෙන නිසා මොව ආධාරයකට හොම සවිකරල තියන් ඕනෑ අහසේ පාවිවිදියන්න හොඳට ඉටි දීට පස්සේ මෙනමයාට ඇබයක් ගහල මිනමේ වගේ ඇැබේ අස්සන්දානවා විසර්ජක නලේ විසර්ජග න ඊට පස අරක වගේම වායු සංග්‍රහණ මංචේ ඇඳල මෙ වායු සංග්‍රහණ මංසේ ඉස්ස ලඇඳපු එකම ඒම වෙනසක්න අරරුව පෙ තිබ්බේ වාය සංග්‍රහණ මංචේම ඇන්දල්ලා ගන්න යු සංගහණ මංචර මේතන වායු සරවායු සරාව වායු සංග්‍රහණ මංචය වායු සග්‍රහණ මංචය ඉඩබස්ස මේකට ජලේදානෝ ජලේදාන මේකටත් ජලේදාන මෙද මෙ වතුරතියෙන්. ඕකතම ඇටවම් හරි නදැම් මොකද වෙන්නේ කේ එම් මෙන්න ඕකෝ රත් කරනවා. පට ඇසිම් පමැගෙනයට රත් කරනවා මෙතමින් හොඳ රත් කරනමේ කේ මෙන්න ෝහෝතියෙන්. පොට ඇසිම් පර්මැගෙනයට රත් කරවාම ඒවා රත් කරද්දිම මේ වෙන ප්‍රතිකවියාවතියනවා අන ඔක්සිජන් හැදනවා අ ටු හදනවිති හැදන ඔක්ෂසිෙන්න් ිගොන් ොහොම ගිල්ලා මෙ මෙහහම ගල්ල මේම කියල මෙම කියලලා මෙතිරින් උඩින් යනපේන බුලු බුලු පේනවා මෙහෙම බුබල බුබ බුබලු ිබලි ඉහිල්ලා මේක උඩ ඔක්සිෂයන එකතුර මෙ මේක ක්ෂ හරිද ඔන්න ක්ෂේන එකතුයෙන් මෙහම හැදලදි ලේසින් මෙතිරන හත් කරදි හෙම නො ෝ රත් කරද්දී අරිද අර ඔක්සින්් එක මෙහම ගෙල්ලා මෙතතිරින් බුබු බුලු යන පේවා ගේහිල්ල ේද ඩ එකතුෙන්. ො උඩ ඔක්ෂණය තුන මේ හැදුලි ඔක්සියන්මද කිය සැකයිනි ඔක්සිජෙන්න්මද කියලා බලන ක්‍රමේ මොකක්ද දැ මේ මෙතර උඩ එකුතු වෙන ඔක්සියන් මේ එකතු වෙන කරේ ජලයේ අිුරු විස්ථාපන අය ඔක්ෂයන එකතු වන එකම ක්‍රමේ ජලයේ අටිකුරු විස්ථාපන ජලයේ අටිකුරු විස්ථාපන මේ එකතු වෙන ජලය අටිකුර විස්ථාපනම තම ජලය අටිකුර විස්ථාපනය එකයි ඔක්සියෙන් උඩට ඇදදි ජලය පහලටයවා මේ හැදුුණ වාතයේ ඔක්සියන්මද කියලා චෙක්කරඩ පුලිගු කීරක් ගන්නවා එගැන හඳුම්කූරක් වගේ එක දල්වා නිමපුුව එක හඳුකූරක උඩ චූට්ට කර පුලිින්ගුව තියෙනනි අන්නේ පුලිංකීරක් ගෙනල්ලා මේ ඔක්සියන් දාලාතින නලේරගත මේ එකුතු කරගත් ඔක්සිජන්තින නලේයට අර පුලිගු කීරක් ගෙනත් දැම්මෝ පුලිගුව දීප්ති මත්ත දැල්ලෙනවාලම කිසිම සදධයක් නැහැ දීප්තිමත්ත දැල්ලෙන් එහෙනම් මේ තියෙන්න්නේ ඔක්සියන්ම මේ ති ඔක්සින් පුලිංගුව දීප්තිමත්ත දැල්වෙනව නං තියෙන්නේ ඔක්සිජන් මයි කියලා උප්පුෙන. ඔන්න මොක්සියන් මයි කියලා හඳන ගන්න ඔන්න ඕ තමයි පරීක්ෂන්. ඇ මොකක් ඔොක්සියන් මයිකල හඳුවන්න පුලිංගුවක් එකන ඉරටු කෑල්ලක් දල්වල නිමල පුලිින්ගුව තියෙන්න්න ඕන. පුලිංගුවක් දැම්මට පස්සේ දල්වල නිමපු පුලිංගුවක් එ උඩ පුලින්ඟුව තියෙන්න්න ඕන දල්ලක් බෑ පුලිින්ගුවක් තිනට හඳුන්කූර වගේ. අ පුලිංගුවක් ගහිල දැම්මට පස්සේ මෙයා දීප්තිමත්ව දැල්පෙනවනං ඒ ඉන්න ඔක්සිජන් හයිටරජ හඳුරගන්නකෝමද හයිට්‍රජ හඳරගන්නේ ඒත් ඒ වගේම ක්‍රමයකී මොකක්ද දල්වනිව ඔය දල්ලපු පුලිින්ගුවක් දැම්මට පස්සේ. දල්ලපු පුළිගුවක් දැම්මට පහසේ හයි ප්‍රජන සදධයක් දාන දැල්ලක් සහිත පුළිගුවක් දාන්න ඕනේ හයිටරගනකට අඳංකූරක් පත් වූ කරලා දාන්න ඕනේ ධදිම ෝ හඩක් හැදෙනවා. හයිත්‍රජන ධාත්මම පොප් ශබ්දයක් හැදෙන. අ අන්න එහෙනම් ඒ තියෙන් හ හයිටජනු තොය වගේම එකුතු කරගෙන එක ගිහිල්ලා දදි පොප් ශබ්දයක් හදෙනවන ඒදයෙන් හයිද්‍රජන සද්ද නැත්තේ ඔක්සිජන්. පොප් ශද්ධයක් සහිතව දහනය වෙනන මේ හහිත්‍යජයෙන් ඔක්සිජැන්න් දල්වා නිමනලද පුලින්ගුවක්. අ ගෙනල්ලා දැම්මට පසේක තීපති මර ගෑසේකින් දැල්ලනවගේ ලස්සම දැල් දෙෙන. ක්ෂන් කෙන දහන පෝෂකයක් මේ ය නිසා උන්දට ගිනි ගන්න චුඩි පුලිගුවක් වුණා ඇති. උොදට ගිින්දර ගන්නවා එක පේනකාබඩෝක්සයිට හඳුන ගන්න හොම හදකාබන්්ක්යි හඳර ගන්නකු හොමද කාබඩ්ඩෝක්සයි න අරවගේ ගිනි ගණ්ඩ එකක් ඉහිල දානවා ඇ ගිනි ගන්නක් ගිල වා කාබඩක්යි්ල් අසට දල්ලපු එකක් දානවා නඒ දල්ලපු අහින්සක නිමලායනවා. මුන්දටමනිෝෂණක්කව මෙහමරදදි නිලෑ. කාබක්යිට ඉඳදර පේන්න බෑන්ීමවන කකාබන් ඩක්සයිට හඳන ගන්න හෙමයි කාබන් ෝක්යි ඉන්න තැනකර අපේ ඉල් හොඳව දල්වලලාතියන පුළිගුවක්දා දල්ො පිටරටු කඇල්ලගෙ ාපුකම ෂණික නිීමෙනවා ක්ෂණක නිව. දැල්ල නිවිලම ොළින්ගුවත් නිවිනා පුළිගුවක තුර සිසි වන ඒකාබන් ඊට පස් කාබන් ඩක්සයිට හඳුර ගන්න පොඩි ක්‍රා කර පොඩි වසර කරපු ක්‍රයාකාරමහර පොඩිශෂේණනිව ර්‍රාකාරම තවත් ක්‍රියාකාරගමක් තියෙනවා කාබ්ඩ යෝක්යි් හනගන්න ොකක්දද හුණුදියර අවරන්න හුණුදියර කාබන්ඩයෝක්සයිට හම ේද මොන පාටද කරන්න නිද මොද මොන පාටද වෙන්නේ කිරී පාට වෙනවා. න කිරිපාට කොක්කු පාටවා කිට කිරම කිරි පාට වනවා කාබන් ඩයෝක්සයි්න බෝක්යි න අවන්න හු දර අවන්නයි හු දීර හුණු දීටට කාබයෝක්ට් දෙදෙනවා කිරි පාට හ අප පන්තිය බබය පාට ඔන්න හරි නිපද වෙන ඔක්සිජන් අනුවක ඕටු බන්ධන ස්වභදේ තිත්කතරරූප සරහනක දක්වන්න බන්ධන එක ත විනාඩි කීපින් කියල දෙනවා එගේ ස මේ ඔක්සිේනල බන්ධන්න අතිල දැනට තියයා ඉහත එකෙහි නිබද වෙන්නේ ඔක්සියන්වායු බව ඔබ පෙන්වා දෙන්නේ කෙසේද. ද ඔක්සින හැදනල පෙන් පෙන්වා දුන්න කෙේද. ආ ඔක්සිජන් අඩංගු නලයකට දල්වා නිවන ලද පුලිගුවක් හිල දාද්දි. හරිද පුළුන් කීරක් ධාද්දි දීර්තිමත්ත දැල්වෙන මනම් ඉන්න ඔක්සිජන්. හරි ඔක්සිජන් අඩංගු නලේකට දල්වා නිවන ලද පුළිගුවක් ිහිල්ල දාද්දි දීප්ති මද ලස්සට දැල්වෙන. ගනිද ලස්සන් ගනි ගන්නවා ඒ නං ඉන්න ඔක්සිෂන් අරනිවා මස්තකට ගන්නද ඉපති මත්ත දැල්ලක් සාධමෙන් දහන වෙනවා සද්ධ හදනවද නෑන සද්හධරන්නකවුද සද්ධහධරන්නේය හහිතචන ඔන්න හතර එකහි සිදුවන්නේ කුමන වර්ගේ පැතික්‍රියාව වදකෝ එක 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 අමන්න මේකෙදී. එ පොටැන්සියම් පර්මැගන ්‍රත්් කරද්දි මෙන්න මේ පෙතිකියාව මොක්ද කියලා එ මෙන්නෝ හෝ රත්කරද්ද රත් කරන අපිගෙනවන අද විියෝජනය කරනවා කියලා මේමට අපිගෙනවා ප්‍රසායන ියෝජන ප්‍රතික්‍රියා නද ෝජන තා විියෝජන පෙතික්්‍රිය නත රසායනික විියෝජන පෙතික්‍රියා මෙම රත්කිරද්දි දහ්ව හැදෙනව නම් විියෝජන ප්‍රතික්‍රියා අපි කියනා මේකට මන්ගේ උදාහරණ කතාවල හැටියට ඩියෝස් එකක් වගේනේ හලින් මේ එකට හිටපු කට්ටියේ වෙෙන් වෙලායෙන්. විියෝජනය වෙන අනිද විියෝජනලා දියසය රත්කරන්න පැඩියෝස්සේ දියෝස්කේසේකත් තේති. විවාහවිශ්්‍ර කට්ටියයක් මේ කේම නොස පොටැසිමම් ප්‍රර්මැන්ගෙනගෙන එක්නෙ එකට හිටපු පවුලක්. කේමෙන් නොකෝ කියන එකට හිටපු පවුලක් තුනකට කැඩිලා යනවා. බාලන තුන කවද කේටුුවෙන්ෙන් නොෆෝ එක ගෙදරක්. අනි මය අම් ඇගෙරකලෙක්නෙක්ගෙදර කිය. මේම තලයකදරක නනිතික නනිදගරට හිල්ලා. අකුමර එකට හි පවුල ොඩාත් මෙෙන් වෙලාම ගිහිල්ලා හරිද මේ දලත් ඇල පුතාලත් ලොක්කොලමල මේ වියෝජන ප්‍රතික්‍රා ගැන ඒවාට දෙඕ මෙ වියෝජන ප්‍රතික්‍රියා එකට හිටපු පවුල්ල කැඩිල ගියත් වූනකට අහෝනේද ඔන්න මෙවා වියෝජන පෙතික්‍රියා විවාහ වෙන පෙතික්‍රියා මේක අනි පැත්ත පවුල කදාගන්න එකට මෙල මේ වගේ මැගනීසිය ඔක්සිජන ව එකද වෙලා මැගනීසියම් ඔක්සයිඩ් හදනවාම එකතු වෙනවා අනේ පවුල් දෙකක් තුනම් එකට එකතු වුණා මේ ඔවනත් රසායනික සංයෝජන පෙතික්‍ර එක් අහුවෙන වා එකට එක් අහු වෙනවා සංයෝජන පෙතිික දැක ගම පේෙනවා ජන පෙදිකර සාධනක සංයෝජම එකට එක්කහු වෙනම ගොඩක් එකට එක්කහු වෙලා සංයෝජන එකට හිරපු කට්ටියවේ වෙලා ගිහිල්ල වෙන්වීම වියෝජනය විියෝජන පෙතික්‍රිය. අයිතිනවා ඒක විස්ථාපන පෙතිික්‍රිය අනින්දක දිත්ත විස්ථාපන පෙතික්‍රේ එකගත් කියල දෙන්න තව ජුටිංහ සය ැන්නම් පාඩ ඇස් ඉස්සරහමවෙලා පේනවා එකන නෙන්න ඉගෙන ගත්තම බාලටතින් මහක් පෙන්ඩ ඕන මේ අමාරුකින් පාඩ මනිල්ලමයිට. පරේක්ෂනාාන් ක්ෂයන්වාව නිපදවීමට පොටේසිම් පර්මන්ගනටමෝ මතකද අයින් පොටසිම් ප රගන කෙනෝ4ෝ නොති බිණුන්නං එයා හිටේ නැක්තං ඒ වෙනුවට භාවිතාන් කර හැකි වෙනත් රසානික ද්‍රව්යක් මම දුන්නා දුන්න නෑ කියන්න එපා KMෝ4ෝ නැතුව ඔක්සියන් හදාගඩ වෙන කෙනෙක්. මෙන්න මෙයා මේ දුන්නේ මෙන මෙයා ගෙනුත් ඔක්සියන් හදාගන්න පුළුවන් H2O2 යින් පෙරෝක්සයිට් ක ලබි කිය මෙ මෙත් ළමයි ඔක්සියන් හදන ජලය ඔක්සිණු දෙන්න හදර ඒකන් මදක තියාක හරිද ඔන්න Hස්2ෝ2 නැත් මේ කේම් මෙනෝ හෝනැත්තං Hස්2ෝ වයාගෙනුත් ළමයි අපට හදාගන්න පුළුවන් ඔක්සිජන මැගනීසිම් පඩියක් දහනයට අදාළ පෙති ක්‍රියාවේ ලිහු ඒක හරි මැගනීසියෙන් දහනය කිය ල දහනය කියන වචනයාවත් ඔක්සිෙන් එක එකුතු කර දහනය කරෙන වචනාවත් තක්ෂය එක තු මැක්සියම් දාන ඔක්සිජ හැදනවා මැගනීසියම් මොක්සයි MGෝ පොද MGෝ කියලාි ගත්ත අ දවෝ ඉතින් මතක් කරන්න අපට ආවරතාාවගුර යන්න අ ඔය රසානික ප්‍රතික්‍රියා ලියන විදිිය මෙන්න මෙහෙම එක අද ඕන වෙන බන්ධන කොටස මතක් කල දෙද්ද තම ආවර්ථාව වුව ටක්ගල දාගන්න. මේකන අපේ ආවර්ථාවකුවආයි ලනා බේබි මගේ බෝලය අල්ලා කණ්ඩ සිතාලා නිකමට පාහේ ඔසවා සොලවා පයි් කළම් හිියම් නියෝන් ආගන් හරි මේක මතක තියාගන්න සංජතතා ම රෝප පාට අන්ගෙන් දමයි දැන්මෙ සම රෝස පාඩ අන්ගෙම දන්නා හරිද එක දෙක තුනහතර බන්ධනකරත් මේ ගෝන වෙනවා ඔතිලින් පස්ස අඩු කරන්නන්න හතර තුන දෙක එක ඔන්න හොම දාගන්න ඕන් එක දෙක තුන හතර තුන දෙේ එක එක දෙක තුනහතර තුන දෙක එක එක දෙක තුනහතර තුන දෙකේ එකක් දැන් අර මැගනීසියම ක්ෂයන එකුතුවෙන් බලන්න මැගනීසියෙන්වල අංකෙ කියද උඩ අංකේ රෝස පාට අන්කේ අංක දෙක ඔක්සිජනවල අංකෙත් කියද අංක දෙ දෙකට දෙක කැපිලගීල් අනිකාම ේනවා එGී ෝහමයි මැගනීසියම ක්සයි දාවේ කපන්න පුලුවම කපලදානම්. අ බලමු සෝඩියම යක්සිජනු පිදික සෝඩියම් දදානේ සෝඩියම ක්සිජ. සෝඩියම ලංකයංකේ එක ඔක්සිියම්ම ලාංක්‍යයංක දෙක ප්‍රතික්‍රිය වලේද මේ ප්‍රතික්්‍රියයා කපන්න බැයිනං අංක මාරු කරගන්න සෝඩීම් වලට එනවා ඔක්සියම් වලට අදා ලංක දෙක ඔක්සිජෙන්ට එනවා සෝඩියම්ට අදා ලංක එක එක දාන්න සෝඩියම් ොක්සයිට් කළ එක නැව මෙ මෙම නිකමනිය සෝඩියම් මොක්සයි ඔන්න හොම. ඉට පස්සේ කල්ලම ඇලුමීනියමු ඔක්සිජනුයි මෙය උබේ ගුණි ඔක්සයිඩයන් ට මතකතියගන්න ඒගවත් අහනතාව චුත්තකි. ඇලුමීනිීමම ඔක්සිජන. ඇලුමීණම් වට අදාල රෝසප පාටාන්ෙ බලන අංක තුන ඔක්සි වරට අදා රෝස් පාටාන්ක අංක දෙක පෙදිික්‍රියාවලි කැපෙන් නැත්තන් අක දෙක මාරු කළදාන්ට ඇලුමීනීම් වට ඔක්සිජෙන්යංක දෙක ඔක්සිජටරෙනවා අලුමීන් යන්ක අන් තුන වන ඇලමී ඔක්සයි මෙය උබේ ගුණි ඔක්සයිඩියක්හ වැදග. ලෝහදන අප මේ ඔක්සයිඩ ලිවේ විබාගේ යහනවා මෙන්න මෙවා මෙන්න මේ ලෝහ සෙට් එකවර්තාවගේ මම මේ කොටු කර ලෝහ මෙන්න මේ ලෝහහද නොක්සයිඩ ලෝහ මෙන්න මේව ඔක්සිියෙන් එක පෙදෙක්‍රයා කළ හදන ඔක්සයිඩ භාෂ්මිකයි ලෝහද නක්සයි මෙන්න මේ පෙදක්‍රයා කළ හද ඔක්සයි ඔකොම් බාෂ්මිකයි හිර පස්සේ මෙන්න මේ සේට්ට එක අලෝහ අනිද ඉතිරොක්කම අලෝහ මෙයානම් මැදදින්න කට්ටි ලෝහා ලෝහ දෙක්කටම නෑ ලෝහ කියන්න පිරිමියයට නංමු අලෝහ කියන්නේ ගැහැන අයට නං මේ අලෝ මැද්දින්න කට්ටිය ගැහැනු පිරිමි ෝහා ෝ ලෝහා ෝ ඒවගේම හෛත්‍රජනුත් අලෝහ කෙනෙක? ත් අලෝහස සට්ටෙන් අලෝහදන නොක්සයිඩ ආම්ලිකයි අලෝහද නොක්සයිඩ ආම්ලිකයි. ලෝහද නොක්සයිඩ බාස්මිකයි නත් ලෝහෝවල විශේෂ කෙනෙක් ඉන්නවා මෙන්න මෙ ඇලුමීනියම් කෙනකෙන ඇලුමීනියම් කෙනගෙන ලෝහවල මෙට මෙයා විශේෂයි හේතු මෙයා හදන නොක්සයිඩේ උබේ ගුණි උබේ ගුණේ කියැන්නේ ආම්ලික භාෂමික ගුණ දෙකම දක්න නොක්සයිඩ උබේ ගුණ මැත් දෙ ම්ික බාස්මික දෙකම දක්වන හරි. හරි. ඊට පස්සේ මෙන්න මේ හීලියම් නියෝනාගැන් කියන්නේ උච්චවායු කිසිම පැතික්‍රියාවට සහභාගවවෙන්නෑ උච්චයි උච්චවායු නිශ්ක්‍රියවායු කියලා කියනවා. කිසිම ප්‍රතික්‍රියාවක් කරන්න අවසාමයි. ආශිලසිය රට ස්ටික කියල මංකි වෙන ආචිර ටික වගේ උච්චයි. උච්චවායු කිසිම පැතික්‍රියාවක් කරන්නේ. දන අවර්තාවගේ ස්ොබාද. ලෝහෙඉන්න්නව ලෝහදනක්සයිට බාස්්මික නමුත් ඇලුමීනෙන් හද නොක්සයිඩේ උබ ගුණි හරිද. ඔන්න ලෝහ සේට් එක අවර්තගෙන ලෝහසට එක ලෝහද නොක්සයිට භාෂමිකයි ඇබ ඇලුමීනෙන් හද නොක්සයිඩ විතරක් උබේගුණේ අලෝහද නොක්සයිඩේ ආම් ලිකයි අලොෝහද නොක්සයිඩ ආම් ිෙෙන මම් මේ ලිය නොක්සයිඩ ආම්ලිකද භාෂ්මිකද කියලා කියන්න මෙ ෝ එMCකුවලටහනො.SO2 ි ාශ්මිකද මෙ ඔක්සයිඩය මේ ඔක්සයි ආම්ලිකත භාෂ්මිකද ආම්ිකත භාෂිත එස්සයිති පෙන්නේ අලෝහකොටට අලෝහද නක්සයිට ආම්ලික ස්සෝට කියන්නේ ආම්ලික ඔක්සයිඩිය හ ආම්ලික ඔක්සයිදය හ එට වස්ස මෙන්න මෙයා ආම්ලිකද භාෂ්මිත කැල් සයම් ඔක්සයි මෙන්න මෙයා ආම්ිකත භාෂ්මිකද බාස්මිකයි හේතුව කැල්සියම් කියන්නේ ලෝකයක් ලෝ හද නොක්සයිඩ බාස්මිකයි ඊලංකන අපි ගමුකෝ නෛත්‍රජනවලංකේ අංක දෙක සොරි නෛටජනවලාංකේ අංක තුන ඔක්සින වවලාංක අංග දෙක යහ ඔක්සයිඩ මේ අංක දෙක මානු කරගන්න නෛතජනවලට එනවාක ඔක්සිසිෙන් අංග දෙක ඔක්සිම් වලට එනවා නෛටජයංග තුන හරිද මෙයා කියන්නකෝ හ සාමා්‍ය මෙයාල මේ හදරය නමුත් මෙයා හන මෙට මේවාගේ එ නෝට වගකින් ඒයි කෙනෙක් තමයි හද මේ ආම්ලිකද භාක්ෂිකද මෙයා අ අලෝහද නොක්සයිඩ ආම්ලියි දලෝහද නොක්සයිඩ ආම්ලියි මෙන්න මෙයා ගමකුඒඕ3 ඇලුමීනීගයන්ක අංක දෙක ඔක්සිජෙන්යංක ලම යංක අංක තුන්න ඇලිමීණ අංක තුන්න ඔක්සිජෙන් යංන්ක අංක දෙක අංක දෙක මාරු ඇලුමීන ගන්න ඔක්සින් යංක දෙක ක්සිං ගවන ඇලිමිනියංක තුුණ මෙයා කෝම කෙනෙද මෙයා උබේ ගුණී කෙනෙක්ම උබේ ගුණනි ඔක්සයිරයග ආම්ික ගුණක් දක්වරා භස්මි ගුණක් දක්වය අයා විතර වාලටන එකම උබේගුණී කෙන සමාව මතක තියායි හැන්නේ. අපි අමු ඊළඟ පශ්නට ළමයි කහතින අයයිනික බන්ධ සහස ජ බඳධනල වෙනස තව්ඩ කියමු ඔන් ළමයි ඒත් හරිඕන මැගනීසියන් දහන්ට අදර අසානක ප්‍රති්‍රාවනේ මෙහිදී මැගනීසියන් ස මේ හැදු විද මැනීය ක්සයිට් හැන විදි මගනීසිම ඔක්සින එකක් ලා මගනසියම් ක්යිට හැදුන මේක තුළිත කරදී බලන්න මෙතන්ට ඔක්සිල දෙ එකක් ඉන්නවන් මෙතන ඔක්සිජල එක්හනයින්නේ දෙකක් කරන්ඩ මෙතන්ටත් දෙේ ලක්කව දාම් එත මෙතන ඔක්සියල දෙකයි මෙතන්ටත් දෙකක් වෙනව නැපහර අසාධාරණයි මේ පැත්තර දෙකයිනගහා පැතල දෙකක් දෙන්න. මෙ ඔක්සියල්ල දෙකයි මෙහත් ඔොක්සිල දෙකයි තුලිතයි නමුත් මැගනීසියම්ල දෙකයින්න මේ පැතරත් මැගනීසිල දෙක් දෙව් අන්න තුළිතු වන මේ පැති මැගනීසියල දෙන්නයි මේ පැති මැගනිීසිල දෙමයි ඔන්න තුළ ද සමයක මැගීෝක්සයිද දහනයටට අදර මගනීසිය ක් මගසිම් ක්යි මෙහිදී මැගනීසියම් ස ඔක්සින අතට සෑදෙන බන්ධන වර්ගය බන්ධන තව චුට්ටෙන් අපි කතා කර තව එකක් තිබ්බා ඉන්නවා පෙන්ල තා ප්‍රශ්නයක් ඔය ගමම සාකච්යක් කලම බල් hat ni ke hat ni ke nak ඔය ගමපෙලිය මුණේ ABC නම් කරන්නඒ කියන්න හොම් බලාගඩ ඒ කියන්න වායු සරාව ඒ කියන්න වායු සරාව B කියන්නේ ජල ද්‍රෝනිිකාව ජල ද්‍රෝනිකාව එක නම් කරද දෙවා ංන්හිතට B කිය හදින මෙන මේකට වායු සංග්‍රහණ මංචේ C කියලා හලත් මෙන මේකට C කියන්නේ විසර්ජක නලේ අනද විසර්ජක නලේ තුද ABCකොට සරි රත් කලවිට පිටබන වායෝ නම් කරන්නදැන් KMෝ4ෝ රත් කර දැන් ගත දැනුමින් හිතරන් බලන්ඩ Kෝ4ෝ රත් කරවල ලොක දැනුම කැරදය නොදැනන්න. KM4ෝ රත්කරදධ්‍ය හදන යෝ කවද ක්සින් O2 හැෙන්නේ ආ දැන්ට අක්්ගල ලියන පුළුව. ඔක්සිජන් හැදෙන. KMෝ4ෝ පත්කරදධ්‍ය හදන ක්සියන්වායු මත කරන සූත්‍රේ එම පෙතික්‍රියත් රසානක පෙතික්‍රියා වරගේ මොකද වරගේ. රසායිනික විියෝජන ප්‍රතික්‍රියා රසාහිනික විියෝජන පිතිකය රනම පැතිික්‍රියා වරගේ රසායනික විියෝජන ප්‍රතික්‍රිය අද පිටවන වායව හඳුනා ගත හැකි ක්‍රමයක් ලියන්න පිටවනවා යෝක්සිජෙන් හඳුනා ගැන ක්‍රමය මක දක්සිියය හඳුනා ගන්නක අරකමයි නේද දල්වා නිවලනද පුළිගුවක් ග්‍යයාාට පස්සේ දල්වා නිවලද පුළිගුවක් ඇතුළු කරට පසේ දීත්ති මත්ත දැල්වෙනවා නම් දල්වා නිවැන ලද පුලින්ගුවක් දීර්ති මත්ත දැල්වේ නම් හැදෙන්නේ කවුද ඔක්සිජ හරිද ක්සිජ හරි ඊට පස්සේ ඉහත ඇම් ඇවා මෙන්න මේ ඇටූමට අදළ මේ රැස් කරගන්න ක්‍රමය දැම්මං ඒකක් කිව්වා මේ වගේ වායක් රැස් කරගන්න මේ ක්‍රමේට කියනව නම මොකද මේ ක්‍රමේයට කිය ජලයේ මොකක්ද මික්‍රමේටි කර ජලයේ උඩුකුරු විස්ථාපනයද යටිකුරු විස්ථාපනය ජල යටකුරුයි ජලයයන්නේ යටට ජලයේ යටිකුරු විස්ථාපනය එකට කිය ජලයේ යටිකුරු විස්ථාපන කරේවායු රැස් කරගන්න කරමයි හත රැස් කරගත්වායු ජීවින් ඇති ප්‍රයෝජනය ඔක්සිජන් වාය ජීවන්ට ඇති ප්‍රයෝජනය ුණවා ද සර්සනයට වැගත්ව නවා ඔක්සිජන් දාහනයට වැගත්න ක් දහනයට වගේ දේව ඔක්සින වැදගසසනයට දහනයට කිමිදීීමේද අභ්‍යෝකාශ ගමන් කිරීමට ඔක්සිනවල වැදගත්කාම් හරි ඔක්සිවල වැදගත්කම් හර කත් හරි ර වායුනි පැදවීම ඕ ඔතිරහ හවර වෙනවා ට සිිය අූ මවුල ප්‍රශ් ීකට හරි වතුර ඩිංගිරි ත බොන්නකෝ ප්‍රිසිස් කොටස් වගේටත් යන්න තියන වතුර ටි ගබෝ මෙ මවුල ගණන්ට එකට යන්න තිය. සය ප්‍රශ්න විහෝ ගතවලට දෙෙ විහෝ ගතත් වැඩි පුරම විහෝ ගතවලට එයනවා රචනාවලටත් එනව සුළු වශය. හ මවුල ටිකට යන්න කලින් මවුටත් ඒරට ුට්ා කාවන්න බතුට ිග ට බ. ළමයි කීට දිවරවෙන්න හන මම දන්න ඉවරෙනලාව හරි මම දන්න ඉවරණ වෙලාව පුළුවන් තරම් වැඩගරලා මම ඉවර කර දෙවාලත් තෝවාලගේ ටාගට්හට වැඩක් කරන්නක ළමයි නැත්තා හරියන්නේ මොකද දවාල මේ පශ් කරන්න ඉසරටාල ද මවුල පශ්ක කරද මෙ බයිනා වැඩන්න ඇතර ැන ලෙ අඩුමගන මගේ කොඩිඩි ඉල්ල බල මුලල්න්න පස්සෙේ විභාගෙන් පස්සේ. ඇයි දයෙක දැන් අඩුම ගන්න සාමාන්‍ය පෙළ බාල තව අඩුමගන්න මාස තුක් විට තියෙන මස්තුනයික සති ශය තියෙන්. සතිදාසයට මවන්ට බෑට මන්න බැදන් සාමාන්‍ය පෙළ බැක් කියන්නවන අදිසිවෙන්න පාවාරි ාහ කියලා මැරෙන්ඩන්නත් ඕන්නෑ නමුත් කරනටික හරිට කරගන්න ලමයිට තියන්නේ අරවාම මෙව්වා ඔක්කෝ පටලගෙන. හරිද කරනටික හරියට කරගන්න ඕන මුලින්ම එතෝට ඒ එන ප්‍ර්ටික හරි කරගන්න. න ්ි රන්න ුත ුට මි කරගන්න නත්තයි ක්කොමටි අමතරගන්න නිස්හ නැත ලමයිට අවසාන අර කියන්න ගහපු ගහපු වෙෙරෙකුත්නෑ බෙරේ පලවකුත් න ලමයි කලබලුන් හ මොකමයි කරගන්න මුකුත් නෑ ඔක්කෝමටික අමත කරලා පන්තියේ මේ වෙලාව රැඳලා ඉන්න නැත මුකුත් නෑ. අඩෝමගන්න කරපු තික හරි තියනවාට නඇතල් ළමයිට දෙේ හදසිය කලබලේ මුකුත් නෑ එත පස්සේ න. ෞදගවිද්‍යා ප්‍රශ්නත් කරමු හරි කරම කරම මේටි ිස්සල් හරි කරගන්න ඕන එකයි ම දැකවේ ජීවිද්‍යාව කරන්න ඇදරමු මේටිකත්ත ඕන පුළුවන්තරන් කරනවා. ප්‍රවේනිියත් කරමුගොලු කරන්න පුළුවන්තරම් කරනවා. පුළුවන්තර උත්සාහවන්තේ එසා ඕනකම මේ බලන් ඉන්ද එද වැල්ලක කෝල්න්ඩු ඉන්ඩ වෙලග දුන ොයි මුකුත්රගන්න බෑ එක් දෙන්න. පස්ස දෙන්නග හරි. ඔන්න ලන්න පශ්නයක් තියනවා කලසමට පේපස්තිි ඔොක්කම ගයින් කළදාට හ පාත සඳහ අනුසාරයෙන් පිළිතුරු සපයන්න මෙතරන දදින ඔබ ගුණ ඔක්සයි සසා දැන් මයිට ඕක දකිදීම මතක් වවෙන්න ඕනෙමකක්ද. උබේ ගුණි ඔක්සයිට සාදායිනම් කවුද මේ ඉන්නේ දැන් අර ගත දැනුමෙන් කිය නේ කවද මැගනීයම් ඇලුමීන් සික කවද උබ ගුණ ක්කයි් හද එකකම නවර්තව වීම ඇලුමීනියය. ඒ කියන්න කෙලින් ඇලුමීනයෙන් ගැනමයාහත. බයන දුලියයන මේ ඇලුමීඉින් ඉන්නේ එම් කියන මැල් ඇලුමීනිී. හද ඉස්කන්ධක්‍රමාන්ගේ විසි හතයිලු පරමාණු ක්‍රමාන්ගේ දහතුනයිලු පරමානුගේ ස්තන්ධේ ග්‍රෑම්වලින් දෙල දින හතරයි දශම හතරයි අයට ගුණ කිරීම දහයරන විසි තුන වෙන්නති හොයන්න බැත් දහදිෙන විසතුනයි ග්‍රෑහම් කලබේ හිතුම්. හරි උබේ ගුණේ කියන්නේ මොකද දැම්මං දෙවිිනි පාර කියන්නේ අම්ල සමගයි බශ්ම සමඟ පැතික්‍රියා කරන එක අම්ල ආම්ලික ගුණයි භාෂමික් ගුණයි ඔය දෙකම දක්මන අය වගේ තමයි හරිද අයියට පන්සේ ඕ ඇව ගාඩ්රෝ සංක්‍යාව දීලා තියෙනවා ඉට පස්ස කාබන හාය පරමාණු ගස්කන්දේ කාබනු හතුල පරමාණ ස්කන්ද දිීල තියෙනවා එම් මූලද්‍රවේ සාපේක්ෂ පරමාණු ගස්කන්දය මේ වහන්දි බාදන එලමයි සාපේක්ෂ පරමාණු ඉස්කන්දයේ දීලා තියෙන සූත්‍රය වෙලාවට දිීල තියන මේක තමයි අපේ පොතේ හැටියට හරිද දෙ පළවෙනි සූත්‍රේ සාපේක්ෂ පරමාණුක ඉස්කන්දය හොයන්න සාපේක්ෂ පරමාණුක ස්කන්දය සමානයි එම් පරමානුක ස්කන්දය බෙදීම පරමාණුක ස්කන්දය ඒකකේ හරිද දැම් මේ කිසිම තැනක පරමාණුක ස්කන්ද ඒ එකකේ කිය එකක් ඩීල දෙුද කොහෙවා කාබන්ඩ් හය දොලා පරමාණු ඉස්කන්ද හෙමදිලා ති. ලවයි මේක් පරමාණුක ස්කන්දය ඒකකේ කියන මෙන මේකට. ඔන්න සාපේක්ෂ පරමාණුක ස්කන්දර සූත්‍ර ඇත් දෙෙනවා. සාපේක්ෂ පරමාණුක ඉස්කන්දය සමානයි මෙන්න මේ සූත්‍රයේ. ඇ මතක දයාගන්න කිසියම් පරමානුවක ඉස්කන්දය පරමානුවක ඉස්කන්දයේ බෙදනවා පරමානුවක ඉස්කන්දය බෙදඩ, කාබන් හයදොලහ සමස්ථානිික ඉස්කන්දයෙන් සමස්ථානිකේ ඉස්කන්දයෙන් ඉස්කන්දය ගුණ කරන්න දොලහින් එකෙන් ගුණ කිරීම දොලහහිෙන්න්නේ එක ඕකටමයි සූත්‍රයේ සාපේක්ෂ පණමානුක ස්කන්දය හොයන මෙන්න මේවවාට ික දීලා තියෙන එක් සූත්‍රේ සාපේක්ෂ පණමානුක ස්කන්දය සමානයි සාපක්ෂ අුගස්කන්දෙරත් මේකමයි සාපෙක්ෂ අනුගිස්කන්දරත් මේකමයි කිසියම් අනුගිස්කන්දය බෙදීම කාබන අය දොළහා මේ සමස්ථාන ඉස්කන්දය ගුණ කිරීම දොල හැ එක. අර අනුගිස්කන්දෙර මෙතට අයන්නන්නේ එනවා මෙතර පරමාණුවනට අනුවක කිය එච්චරව නසෙන් ඔන්න සාපේක්ෂ පරමාණු ස්කන්දයට අදර සූත්‍ර. සාපක්ෂ පරමාණ ස්කන්දයටටමයි කිසියම් පරමාණු ස්කන්දය බෙදීම හයදොලා සමස්ථාන ඉස්කන්දයෙන් දොළහෙන් එක.හරිද අයිර පස්සෙඔන්න සාපේක්ෂ පරමාණු ඉස්කන්දය සමානයි කිසියම් පරමමාණු ඉස්කන්ද මේක දිරදින පරමාණු ඉස්කන්දෙම ඉන්න දිරවෙන පරමාණු ස්කන්දේ. මූලද්‍රවය පරමාණු ගස්කන්දය. මූලද්‍රවේ පරමාණු ගස්කන්දේ.රිද කියද හතරයි දශම හතරයි අයට ගුණ කිරීම හතරයි දශම හතරයි අට ගුණකිරීම දහහිරෙන විසිතුනයි ග්‍රෑ. බැදීම කාබන්් හය සමස්ථාන ගිස්කන්ද මේ කාබ් හාය පරමාණු ගිස්කන්ද කියද එකයි දශම නවයයි නවේ ගුණ කිරීම දහයරෙන විසි තුනයි. ඕකෙන් දොලහෙන් පංගුවලමයි දොළහෙන් පංගුවගල මෙතන්ට දාණන්න පුුණන් ඊට වඩාහොඳැයි ගුණ රීම දොලාකිෙන මෙම ඇත්දෙන් දාන ගුණ කිරීම තු මෙහෙමත් දොලහෙන් එක කිය ාන්නටලම ස්සනයි ගුණ කිරීම දො දාන්න පුලුවන් දෙකම එකයි. දෙකම එකයි. ැ මේ එක සළු කළ දැමත් මේකට මේක සුළුවෙනවා ඇ මම කියරතිෙන ලමට හෝර කරණයක් එකයි දර්ශම නවයයි නවේ වෙනට ආසන්නව කිය කියලා හිතන්නද. එකයි දශම නවේ නවේ ආසන්නව කියලා ගාන්න පුළුවන්ද දෙක කියලා අරගෙන ගාන හදන පුළුව. එකයි දශම නවයි නවේ ආසන්නුව දෙකයි කියල හිතල ගාන හදැන පුලො. දැම්බඩ දෙකට දෙකේයි දොළහට දෙකේවා හයයි හයවරක් මෙන්න හයවරක් හතරයි දශම අය ගුණ කිරීම හතරයි දශම හතරයි අටයි ඕක තයි උත්තර. අය ගුණ කිරීම හතරයි දශම හතරයි අට සාපේක්ෂ පරමාණු ගස්කන්ය. හයවරක් හතරයි දශම හතරයි ට උත්තරේ කියනම කිය දෙන්න අසන වශය සාපේක්ෂ පරමාණු ගස්කන්දය විසි හතයිනේ? විසි හයයිදශම මටයි අටවෝ කාසන්න වටයලා අපිදාාන්න කියද. වි හයදශ මටයි විසි හයදශ මට කිය විසි හතා ආසන්න ගානදාන විසි හතයි කියවනා රි මේ සාපේක්ෂ පරමාණුගේ ස්කන්දයට ඒකක නෑ. හරි දෙමක මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලියනවන්නේ රිද. හදලා සස්ාන ස්කන්දේ ග්‍රෑම්ට ග්‍රහම් කපලනට ඒකයක් එනෙ නහැ සාපේක්ෂ පරමාණු කිස්කන්ද වලට. ඔන්නට සාපෙක්ෂ පරමාණු ඉස්කන්ධ පිහන සාපේක්ෂ පරමාණු කිස්කන්දේ සමානයි පරමානු කිස්කන්දේ බෙදීම මෙන්න මේ කාබන්් හය පරමාණු ඉස්කන්දේ ගනන්වල දෙනවා. අගිය දෙනවා. ඇ සාපේක්ෂ ප දීල තියෙන පරමාණු ස්ාන්දේ කාබන් හය ොළලා පරමාණු ස්කන්ද මද්‍රරදානවා. ගුණ කිරීම දොල හෙන්න එක එෙන උඩ ගුණ කිර දොලාහ කියලා ගන්න පුළ. පරමානු පරමාණු ගිස්කන්දය මෙන්න ගාන දීලා තියෙනවා මෙන්න මේ එම් කියන මුල දරව ස්කන්දය හතරයිදශම හතරයට ගුණකිරීම දහරනත් ඒක මෙත ආදේශකන හතරයි දසම හතරයියට ගුණකිරීම දහයරීන විසතුන. බෙදීම්ම කාබන හය පරමාණු ඉස්කන්ය දිරදිීම එකයි දශම නොවයිෙන් නවේ ගුණ කිරීම දහයරීන විසතුන. මේක් ගුණකිරීම දොලහෙන් එක වෙනුවට ගුණකිරීම දොලාහකිෙන දැම එකයි දශම නවේ නවයි ආසන්නව දෙක කියෙ හිතා සුළු කරු. දහහිරන විස්තුූන දහිරන විස්තුන් ක පපල ගැම්ම එකයි දශම නවය නවේ දෙක කියල හිතා ගත්තා. එදර දෙකට දෙකේව එකයි දොළ හට දෙකේව හයයි තු හයවරක් හතර දශම හතරයට. අයවරක් හතර දශ හතරයායටයි කියන්නේේ ආසන්නව විසිහාය දර්ශ මන්ට අයාටයි මේ ආසන්නව විසි හතයි . Segue, අවකාන උත්තරේ නැතත් ආදේශයට ලකුණු කම්බ වෙන ඒව ඒ සු කරකරඉන්න වෙලාව නැත්ත සුළු කරන්න ඔන්න. එම මූල ද්‍රව්ය කුමන්ද එම මූල දව් අප ෙලින් මහා ගතු උබේගුණ ඔක්සයිට සාධනයකෙන් එම කියන කවුද ඇලුමීනිය නැත්තං හොයාගන්න ක්‍රමයක් තියන උබේගුණි යක්සයිට අපි දන්න නැත්තාං මෙන මේ පරමානුක ක්‍රමාංකය කියෙන් පරමානු ක්‍රමාංකය කියන අපි සාමාන්‍ය ද ඉසඩ්වලාගේ ඉස්කන්ධ ක්‍රමාංකයන ඒවලාගේ. අවරට මතකද මේ මූර ද්‍රව්වයක් ගත්තවත්න අපේ ආවර්තාව ගමුකු ආවර්තාවගු ඉන්න තැන ඉන්න තැන තමයි පරමාණු ක්‍රමාන්ගේ කියා. අර මේ බ ආවරතාව ඇලුමී ඉන්න ැන හතුුණද බල එකයි දෙකායි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවය දහයි එකයි ොලායි දහතුන බලන ඇලුමීනික දහතුන. ඇලුමිනිියම් ඉන්න තැන දහතුන නිසා පරමාණු ක්‍රමාන්ගේ දහතුන දහතුුණම දාන්න මෙ මේම යටටින්. ඇැගේ ඉස්කන්ධ ක්‍රමාන්ගේ විසි හත දෝකොය දීලදීම හ ඒකදාන උඩින් ස්කන්ද්‍රමාන්කෙ දාන්න ුඩින් මකතියාග. හ ද්‍යාවදාන උඩේ තට ඇලුමිනියම් උඩට විසි හත යටට දහතු නොහොමදා. ඇලුමිනි විසි හත දහතු. හරි මේකේ යටතිය නංකේ මොනවසංකයාද යටතිය නංකේ කියන ප්‍රෝටෝන ගාන්න පෝටෝන ගාන දහතුනයි ඉලෙක්ට්‍රෝණ ානත් යටතියෙනන්කෙ මහි දහතුනයි නිවුට්‍රෝණ ගාන කියන්නේ විසි හතෙන් දහතුරුව කඩු කරන්න විසි හතෙන් දහතුනා කඩුකරපුවාම දා හතරයි නිියුට්‍රෝණ ගන දා හතරයි. වේවාර පොඩි කාලි කරපුවා වගේද මතක තියෙන. මේ උඩිල්ලියන්නේ කියද ඉස්කන්ධකරමාංකය පරමානුවක ඉස්කන්ධක්‍රමාංකෙන ප්‍රෝටෝන ගානයේ නිවුට්‍රෝණ ගානය එකතුර යි යුටෝනවල එකතු යටටල් ලියන්නේ පරමාණු ක්‍රමාංකය ඒන පෝටෝන ගාන්. ආවර්ථව වක ඉන්න තැන කවදපත් වෙනස් එන්න ඉන්න තැන ප්‍රෝටෝන ගාන් පරමාණු ක්‍රමාංක, ඉර ක්‍රෝණ ගන්න ඔක්කොට සමානයි මේ යටතියෙන අංකේ. මේකතම සම්මත හංගේත ක්‍රමේ. ඉස්කන්ධ ක්‍රමාංකේ උඩින් දානවා පරමාණු ක්‍රමාංකේ මෙන්න මෙහෙම යටින්දාන. හරන. ඕන ළමයි එම් මූල ද්‍රවේ කුමක්ද එ ඇලුමීනය එයා ඉන්න ැනි වා ගන්න පළමි පරමාණු ක්‍රමන්ගේ දහතුන ඇති කිර දිලතිෙන ඒකිලුත් පොවා ගන්න පුුව උබේ ගුණියයෝක් සයිටරහදන්න එකනුතුවා ගන පුුව. එම් මූල ද්‍රවවයේ සම්බධ නිරූපෙන ඇලුමීනය යටින් ලියනවා පරමාණු ක්‍රමාන්ගේ දහතුන උඩින් ලියනව ස්කන්ද ක්‍රමාන්කය විසි හත. ඉස්කන්ධ ක්‍රමාන්ගේ විසි හත ඔන්න හොම. පරමාණු ක්‍රමාන්කය මේ ස්කන්ම ක්‍රමාන්කුඩිල්ලිය අදැන් ගන මවුල ගාන හැදෙනවා ගොන මැගනීසියම් එ එකන ඇලුමීනයම් ගෑම් විසි හතක පරමානු මවුල ප්‍රමාණය එකග මවුල ගානහන්නේ මවුල ප්‍රමාණය කොබමද මවුල ගණන ගණනය කරන්න පමාු වයි මවුල ප්‍රමාණය හවෙද මවුල ප්‍රමාණය. කොමතු ඇන්නේ ඕන මෙහෙක මවුලගානක් අහනවා නක් මවුලගානක් අහනවා නම්. මෙන්න මෙහෙමයි අපි හොයන්නේ මෙන මේ සූත්‍ර ගන්්ඩ හරිද. එ සමානයි සිම්පල් එම් බෙදීම කැපිටල් මවුල ගානක් අහ බයිනතු මොවදාන්. එන් කියන්නේ මවුලගාන, එම කියන්නේ මව් ඉස්කන්දය හැපිටල් එම කියන්නේ මවුලික ඉස්කන්දය මවුලිග ඉස්කන්තෙක් එන් සමානය තුට මවුල ගනය නවා එම කියන්නේ ඉස්කන්දය නිස්කන්දය ග්‍රහම් විසිහතු දීර තියෙනවා එම් කියන්නේ මවුලි ඉස්කන්දයෙන් ඒ ගානනි දී ලැදි කොයා අරීමේ බල මවුලි ස්කන්දය කොහැති එෙන් ඕනා හරිද වුලි ස්කන්දේ නැත්තන් අපට කියන පුළුවන් මොකදද මවුලි ඉස්කන්දේ සමානය ලමයි මොකේද සාපේක්ෂ පරමාණු ඉස්කන්දයට සාපේක්ෂ පරමාණු කිස්කන්දයට සාපේක්ෂ පරමාණු කිස්කන්දයට තමයි අපි කියන මවුලි ඉස්කන්දය කියය නැත අනු කිස්කන්දය කළත් ඇතමයාගේ මවුලි ස්කන්දයත් කියද විසි හතයි. විසි හතයි ඒ එකත් ගාන විසිහට අප පිහාා ඇත්තේ මවුලි ඉස්කන්දයයි සාපේක්ෂ අනුක ඉස්කන්දයයි සමාන්‍ය වෙනවා මවු්ලික ස්කන්දයට ඒකකයක් එනවා ග්‍රෑම් මවුලයට කියලා අගෙන් සමානයි අගෙන් සමානයි හැ ඒකැ කියන මෙ ග්‍රෑම් මවුලේට කියල ඒකයක් කියවා මේක ග්‍රෑම් ඉස්කන්ද ග්‍රම් ග්‍රෑම්් ගෑම් සුළුවුනම් විසිහතට විසිහත කැපිල එන උත්තරේ එක මවුල මවුල ගාන නං එකයි මේ ප්‍රශ්න පොටි පටිල්ල තියෙන අප හිතම මේක පරමාණු මවුල ගණන කොපමනැද රි මවුල ගණන කොපම නැද හරිද මේ පරමාණු මවුල ගණන ගණනය කරන මේකට අපි දාම මවුල සංක්‍යාව ඇත්තම් ප්‍රමාණී මවුල ප්‍රමාණය පරමාු මවුල ප්‍රමාණය නඇත පරමාණු මවුල සංක්‍යාවගලි ගාන වෙනස් කරගම් හරිද ඕන මෙහෙක මේ අමාරුයිද නෑ මේ අමරු නෑ සිපල්ෙන් සසාන සිම්පල්ලෙන් බෙදම කැපිටල්න ආදශක්විරකර එම් කියන ඉස්කන්ද ස්කන්දයගයා විසි අතයි මවුලි ිස්කන්දය විසි හතයි ගන දීර දින මුලි ගස්කන්දෙම මේ මවුලි ගස්කන්දය තම ස්කන්ධ ක්‍රමාන් කෙන ස්කන්ද ක්‍රමාංක ඔන්න සාපේක්ෂ පරමාණු ගිස්කන්ධක ලිගන්නන්නේ මවුලි ගස්කන්දේ හරි විසි හතයි බැ මේක බැරි ලම එක මවුලි කියල ීඩෝ ගඇත එක බල අනි දකින් ඔක මහුගෙන අදැ මේ විශෂණ කිය න ටක් ගල් මවුල ප්‍රමාණයක් නැත්තන් අපි මවුල ගණන අනු ගණන අන්න ඕ හොයන්නේ ළමයි මවුල ගණන අනුගණන හොයන්න මෙන්න මේකින්. හරිද මේ මවුල ගාන ගුණ කරනවා ඇවගාඩුව සංක්‍යාවෙන්. එන්වරක් එල් ඔන්න ඕකෙන් තමයි. එන්වරක් එ මවුල ගාන හොය. එන් කියන්නේ මවුල ගානන්කේ එකයි ඇවගාඩ්්‍රෝ සංක්‍යාව ගානය දිර තියෙනවා අයයිදශම බිදුුවයි දෙකයි දෙක ගුණේ කිරීම දහය විසතුුණයි. හරි ඔන්න මවුල ගණන්න අනු ගණන මවුල ගණන ඔන්න ොම තමයි වාගන්න න මේ වගේ තව එකත් තියෙනවා මේ වගේ ගණටිකක් හදමුුටක් ගල මවුලටක මතක් එන්න එ සාදන ඔක්සයිඩ උබේ ගුණල සැලකීමට හේතුව ආම්ලික ගුණයි භාස්මි ගුණය කියෙන දෙකම දක්වන නිසා හ ආම්ලික ගුණයි හරි භාෂ්මික ගුණයි කියන ගුණ දෙකම දක්වන නිසා හැරි එක තමයි අපි මේ ඔබේ ගුණී ඔක්සයිඩි කියලා කියන්න දෙකටම නෑවගේ. අරනේ බලෝ මවුල ටිකක්ට්ටක් ගල මතක් කරගම පී මවුල ගැට ලුටිකක් ඉතාමික්මනි මවුල ගැල්ලු ටිකට අංකෝ අර මතුුටිකක් බොන්නොක මවුලොටිකක් මතක්කරග පල හිතන තරන්නා මවුලා මාරුුණේ හර මේ බලන්න මේ ප්‍රශ්නය වලට එකක් වගේනි ගම් පේෙන් එපා මේකින් පලවෙෙනයකින් හන්න බබල්ල පරමානු තයින් කරන්නක හරිදන ප්‍රමාණයගේ මවුල ගණ නහන් පරමාණු ඕනෙන මවුල ගණන මේකේ එවන පරමාණු කිල දැමට ප්‍රශ්න්න මේ මවුල ගානහන්නේ දෙවිනි ප්‍රශ්නය තමයි මේක කාලා තියෙන්නේ දෙවිනි පශ්න කලාලදන පරමාණු මවුල්ල කියන මවුලි අයින්කරත් පරමාණු ගාන. පරමාණු ගාන නැතන් අනුගණන. පරමාණුගානක් අනුගානක් ඇහොත් අපි කර නැවගාඩ්්‍රෝ සංක්‍යාවෙන් ගුණ කරම. පරමානුගානක්, අනුගානක් ඇවොත් ින්න මේ එල් කිය නවගාඩෝ සංක්‍යාව ඒකෙන් මවුල ගාන ඔයල ගුණක. පරමානු ගාන අනුගානක් ඇො ක නවාඩෝ සංකයෙන් ගුණ කරන උදාහර නැ මේ හිතන්නකු මෙේ. මං මගේ නමාරගෙන හදල දෙන්න මුලින් හරි මගේ නමධානය මුලද්‍රව දේ මොත්තමයි ලමමාහිතන්න මහාලොකු අමාරුවයි කියලු කම අමාරුුණ හැ මේ මවුල ගනම් අවන බලන්න ෝකෑ ඔන්න දැන් සීකේ කියෙන ලෝක මුූල ද්‍රෝවයක් තියනවා සීකේ කියන්නේ මුලින්ම සීයකුරයි කියකු රයි දැන් ආවර්ථෝග හිතන්න එපා දොවෙ දෙකක්නෙ දෙකක් කියන්නේ සංයෝගයක් එතරයිවා අනු අනුගොලට ගන්න පුළුව අනු අකුරු දෙක් එකවන අනු. අපි O2 ගත්ත හම O2 දෙහක්තිෙන අනුවක්. S2 O බු ගොඩක් ඉන්නවන අනුවක් ගොඩක්කිනවා හැබ ඕ විතරක් ගතොත් පරමානුවක්. H විතරක් ගත්තො පරමානුවක්. ඒ පරමාු මෙ නමුත් නම විතරයි වෙනස් දෙකම ගණං හදන්න එකම විදිහකට. නම විතරයි වෙනස් ගනන් හදදි කිස්සිම වෙනසන්න එක විදිර ගන හද ඔය පොඩි පොඩි වෙනස්කම් තියෙන එච්ච මේට කියන පරමාණු මේ වටි කියෙනවානු හ. හරි එතකොට මේකෙත් එහෙමයි අකරු දෙක එකතුනාම අනුවක් වෙනවා එකතු රග සීවිතරක් ගත්තත් පරමාණුව. කේවිත රක් ගත්තොත් ඒ පරමානුව. සKේ දෙක මේකට ගත්තොත් එතකට අනුවක් කියල කියපුුලො එෙහෙමයිය එත ඔය නමේ විතර වෙනස් එ පරමාණු කිවවත් අනුකිවත්ම එකම දෙයක් වගේ. න්න දැන් හම දෙන ත ම සකේ මරංහ දන්නකු ය දස බයිය දෙන්නේ පත්්ක එකයි. සී කියෙන අකුරේ අගේ පරමාණුග ඉස්කන්දය දොළහයි. සාපේක්ෂ පරමාණුගේ ඉස්කන්දය සාපේක්ෂ පරමානු ගස්කන්දය සාපේක්ෂ පරමාණු ගිස්කරන්දය දොළහයි සීකෙන එකේ ම මහනවා ප්‍රශ්නය සීග්‍රෑම් විසිහතරක අඩංගු. සීග්‍රෑම් විසි හතරක අඩංගු. විසි හතරක අඩංගු අග මවුල ගණන අංග දෙක පරමානු ගණන සී පරමානු ගණ දැයි හොන්න බල ඔ පරමාණු ගන නැහවොත් බයවෙ එා මාු ගරන සේ පරමාණු ගරන දෙ මේකේ පඩලනවා පරමාණු මවුල කියල එහම පැටල ගන්න ඕන්න මවුල ගාන කැහුව මවුල කියන වචනැවෝත් එන්න මේක දාන එන්න සමානයි සිම්පර්ලෙම් බෙදීම කැපිට බයින ඕෝකදාන සිම්පලෙම් කියන ස්කන්දය ග්‍රෑම් විසි හතරයි මේ කාබර්න ඇත්තරම කාබන් ග්‍රෑම් විසි හතර කඩංගු කාබන් මවුල ගවන්න විසි හතරයි ඉස්කන්දේ මවුලික ස්කන්ගේ දොලාහයි දොලහයි අරි පී දොහට ො හකයි විසිහට දො හෙවත් දෙකයි උත්තරේ දෙකයි මවුල මවුල දෙකයි උත්තරේ. දැන් පරමානුගානක් අහනවා අනේඉති පරමානුගානක් පේවා, අනුගානක්කේවක් කරන්න තියෙන්ෙ එක්ම වැලලා ඉතින් මහලොකු දෙයනේ මවුල ගාන අර සංක්‍යවෙන් ගුණ කළ දනමොකක්ද ලෝක නීත සංකයව ඇවගාඩ රෝ සංකව ලැබිච උත්තරයංක දෙක මවුල ගාන, ඇවගාඩඩෝ සංක්‍යාව හායි දශන බින්දුුවයි දෙකයි දෙක ුණ කිරීම දාහයේ විසිතුනෙන් ගුණ කල දාන එච්චරයි. ක සුළු කරන්න ඔන්න හොම තිබත් හරරි නැ මේකින් ගුණ කර දාලාකින පෙන්න්න නව ච්චට. හරි පොඩියම් පොඩි දෙයක් හරි ඔන්න හොමයි අහන්නෙ මෝ ටිකක් මාලොකුවගේ ේනට එහම ලොකු දන්නන්නේ මේකේ මොන තවගානක් කරමුකු ොන බ තවගාණන් කරනවා සුළු කරන්න ඔන්න ඔය ඇති. දෙැවන්න ම අනුවක් දෙන්නක 2 2 දැම් අනුවක් පරමානු අනු නම්ම විතර වෙනස් හරිද මෙන්න මේක තියෙන මේ අනුවේ වරහන් ඇතුරට දෙනවා කාබන් කියන්නේ දොලහයි ඔය දෙන්න සාපේක්ෂ අනුක පරමාණු කිස්කන්ද ඔක්සිජන් කියන්නේ දාසයෝක වරහං ඇතුු දෙනවා අක එක පලවිනයට හනම් වෙන්න මෙහෙම 2 මවුල ගාන CO2 මවුල ගාන අංක දෙක හනවා2 අනු ගණන බයවෙන්ඩ පන් වචනවිතට වෙන සඳ ඔකෝම එකයි. හමව මවුලගානු හොයනකෝමද එන් සමානයි සිම්පල් එම් බෙදීම කැපිටල්ල එම් සිම්පල්ල කියන්න න අප අවුලක් ස්කන් දෙයක් දීලා නෑ එම් දෙර දින මෙන්න මෙම ති රතිනු ගානී. CO2ග්‍රම් ගම විසි දෙකක අඩංගු වන්නම ගෑම් ගාන දෙන්න ඕන 2ග විසි දෙ අඩංගු මවුලගන මගේ දෝෂයක් ගාන ස්කන්දිදු නැතියකන් අඩංගු ඉස්කාන් දෙන්න ොන තව කහදන්න ෑ හරග එට මවුල ගන නැහුවත් පරමාණු ගරනක් කැහුවත් මවු ගාන වක ඕහ අනුගාන ඇහවුවත් පරමාණ ගා ැහුවත් ඇවගාඩු සංකැමෙන් ගුණ කරන්න තිය මවුල ාන්න හොයා ගැෙන. අවන CO2 අනු මවුල කොච්චාත් තිනද CO2 මවුල ගාන්. ඔන්න බලන්ඩ ඉස්කන්දය ග්‍රෑම් විසි දෙකයි බෙදීම මවුලි ස්කන්දය එ කැපිටල්ෙන් මකර හොයන්න CO2 CO2 වල සාපේක්ෂ අනුගි ස්කන්දය එක කාබන් කෙනෙක් කියන්නේ දොළහයි එක්කන ඉන්නේ දන්න. ඔක්සිජල්ලා දෙන්නෙක් ඉන්නවනේ එක ඔක්සිජන් කෙනෙක් කියනෙ දාසේතට දාසේවරක් දෙක බබාලා. ඔක්සිජල හඩෙඩගල බඩුගන්නවාගේ තමයි. එක කාබන් කෙනෙක් දොළහයි දන ඔක්සිජල දෙන්නෙක් ඉන්නවා. තුළ දෙවරක් දාසය. එක් කෙනෙක් ගගේ දාසේ ඒවගේ දෙක දාශේවරත් දෙක. දොළහ දන දාසේවරත් දෙක කියෙන තිස් දෙකයි. දොළහයි තිස් දෙකයි හතලස් සතරයි. මෙතමයි සාපේක්ෂ අනු ස්කම්ේ. C2 වල. මෙන්න මෙව හතර හතරයෙන් බෙදරදැම් එතකොට විසි දෙකට විසි දෙකේ එකයි හතලි සතට විසි දෙකේ දෙකයි දෙකෙන් එකයි කියන්නේ බින්දු වෛදශන පහයි මවුල මවුල බින්දුව දශම් පහයි දැන්ගානෙන් අනුගණන COෝ2ූ අනුගාන COෝ2 මවුල ගාන බිදු වෛදශන් පහයි එ අනුගාන හනවන ඒව ගුණ කරන්න ඕන අ ඇවගාඩුව සංකානයි ය දැසම බිඳුුවයි දෙකයි දෙෙක් ගුණි කිරීම දහයේ රින විසිතුන දයි විසිත වන බිඳ දෙකයි දෙකගුණගේ දහ විස්තු ඕකේ මහලුක දෙයක්ද එච්චර අනුගානයවන මවල ානමයේ සත්‍ර දෙව මුල ානය ව්වා ඇම ගාරෝ සංකයවෙන් ගුණ කර ඕකම තමයි තිය හද අ සුළුගරන්න ඕනවේ ඇති ඒවගේම කත්තම අතරත්තර හල තිද්දිය දෙකෙ එක තිබ්බත් හරි ප්‍රශ්යන්නේ ගාන හදලති යෙන්න්න දැනුම තියෙන්න්නේෙ ඕනෙ ලම හල මවුල දෙකවුණේ කොහොමද මවුල දෙකවුුණේ නෑන දශවම් පහඬ වේ බිදුව ඇදශවන් පහත් ඇවගාඩ්‍රෝ ගාන දෙනවද ඔ ඇවගාඩෝ සංක්‍යාව දෙනවී භහකේති දවාෝකාව ද. රය ඕ සුළු කිරීම කල්ලෙෙන දගලන් එපා ලමයි අපට අශයෙන් මොකක්ද මේ ගාන හද ක්‍රමේ අවසාන පිළිතුරු නෙේ ඇත්තර මේක වුනත් ප්‍රමාණව සුළු කරන්න පුළුවන් දශම්පහය සුළු කරේ මෑකල ප්‍රශ්යක්ක් නෑ ලකුණු දෙන්න පුළුවන් හ හරි මේ මලන්නකෝ තව එකක් දෙන්නකෝ අපිකම Hස්2ෝ ග්‍රම් එකසි අසුවක අඩංගු එස්ටෝගෑම් එක අසුවක අඩංගෝක මරහංග දෙෙන එ් කියන්නේ එකයි ඕ කියන්නේ දාසයයි අක එක. Hටෝ අනු මවුල ගණන. අනු මවුල ගන්න අංක දෙක ස්ටෝ අනුගණන අනුගණ නහරි පරමාණු ගණ නහමැන් කොමද පයන්නේ කොමද එන් සමානයි සිම්පල්ලම් බෙදීම කැපිටල්ම්. සිපල්ලම් කියයන් ඉස්කන්දය ග්‍රෑම් කියද එකසි අසූවයි. මවුලි ඉස්කන්ධය Hස්2ූ හො යන්න මේ H2O හයි්‍රජල දෙකයින එක් කෙනෙ එකයි දෙන්නෙ කෙන දෙකයි දාන. එක් කෙනෙක්ගගේ එකයි මෙතර දෙන්නෙක් ඉන්නදට දෙවරක් එක දෙකයි. ඔක්සිජන් කෙනෙක් දාසයයි. දෙකයි දාසයගැෙන් උත්තරේ දහටයි. මවුලි ගිස්කන්දේ දහටයි ග්‍රෑම් මවුලේට දහටට දහට ඒව එකයි එකසි අසුවට දහට ඒව දහය. උත්තරේ මවුල දහය. එකසි අසුව දහටෙන් මෙද පහ මවුල දහයින්ර. ඊර පස් ස්ටුව අනු ගණන මවුල ගාන දහය හොයාගත්තන දහය ගුණකිරීම හයයි දශම බිදුුවයි දෙකයි දෙක ගුණකිරීම දහයේ විසි තුන. ද මෙතන තව. මෙතන දහයකයි මෙතන දහය විසි තුනයි දහයදශන් බිඳදුවයි දෙකයි දෙදක් ගුණකිරම දායන විසි අතරගර දා ගැන පු සිම්පල්ලම් කියැන සාපේක්ෂ අනුක ස්කන්දය නේද සිම්පල් ලම්ගනී ස්කන්තය මේ ග්‍රෑම් ගාන දාලතිය මේක පැහැදිලම ස්කන්තය මෙ ඉස්කන්තය කැපිට ලෙම් තමයි සාපේක්ෂ අනුක ස්කන්දය හෝ පරමානුවක් නම් පරමාණු කිස්කන්. ස දහය විසිතුන නේ වැැයි දහයි විසි හතර දැම් මේ දැම් මේ අනුගානහො ඇදි ලැබි චූත්‍රයේ මවුල දහයයිනේ මවුල දහයයිනේ මෙතර දහයක් තියෙනවා දහය ගුණ කිරීමයි මවුල ගාන ගුණ කිීම ඇවගා ෝ සංක්‍යාවනේ දහය ගුණ කිරීම හයයිදශම් බින්දුුවයිකයි දෙක්ගුණගම දහය විසිතුන. ඉතින් දහය විසිතුරුට තව දහයක් එකුන හම කියිය දක්ම දහයව මෙතන දහය ඒව විසි තුනක් තියෙන තව දහය එකක් තියනෙනවහෙන ත රොක්කම දහය විසි හතරයි මේ සුළු කිරීම දන්න ඇත්තේ දහය ඒකයි දහය විසිතුනයි දහය මෙතන විසි තුනයි මෙද හයඒකයි ඔකම දහය විසි හතරයි ගණම්වලදී මෙහම දර්ශය ගුණුවෙන් මේ වදන්නයදතු දහය විසිදුනයි කියලා දන්නෑ මෙතන දායකයි මෙතන විස්්නකම දහය විසි හතර ඒයි මෙතට දහයි විසි අතරක්කා හරි අවන්න ඔව මේක සියලු දේ සවිස්තරාත්ම ගොම මවුල බලාගන්න මවුල දීඩුව එක බලන්න ළමයි හරිද හරි නැතම්ට මවුල මද කර කර ඉන්න වෙන අනිත් කොට සලපතිය ആരണേ ഒന്നലാമായി ഭാഷണി පහද සඳහන් සංයෝග අනු පරමානු පරමාු ඔන්න සංයෝග අනු නැතම් පරමාණු ඇ පරමාණුවක් කියන මේ සෝඩියම් වගේ කෙනෙ දනුවක් කිය යන මෙන මෙයාලා ්‍ර අන්නයල අනු සංයෝග සෝඩයම් බයිකාමණයට වගේ එකකන අයිනික බන්ධන වගේ. දෙසහ සී එස්සහ ඊ ද්‍රාවන සම පරිමාා මිශ්්‍ර කිරීමේ ලැබේ හැකි රේක්ෂණය එ සහඊ මෙන්න මෙයාව මෙන්න මේ දෙන ගැන සෝඩිය බයිකාබනටුයි ඒකට එස්සල් දානවා නිකන් හිතර බයි මේ එච්චකු රයින් කල සෝඩියෙන් කාබනයට ගැන හිතන්නකු කාබනේටට බයිකාබනයටයගත් එහෙම ඉස්සිල් දැම්මත් මොවද හැදෙන්නේ නිකං හිතන්න බලන්න නිකන්වා මෙචර වෙලා ඉගෙන ගට දැනුුවෙන් මේක උත්තවර දෙන්න පුළුව බයිකාබනෙට් වේවා කාබනේට දේවා කැලසියම් කාබනෙට් වගේ තමයි හරි කව දෙනව ඇත මොනවද මොන වායුද පිටවෙන්නේCOෝ2 කාබඩක්සයි පිට වෙනවා ළම ඇමේ3 තියෙනවනම්COෝ2 පිට වෙනවා එක මක තිය නම්ල ඇද්දාදදිෝ3 න මෙතක තියනෙන බයිකාබනේට් කැලසියම් කාබ මෙයා උනත් ෙමයි සෝඩියම් කාබනේ දැම්ම අ කාබනට මෙනCE3 එක තියෙනවනම් හරි බක්යි් පටව2 එතර මේ මේ දෙක එකතු කිරීම දැකකි නිරීේක්ෂණයේ මොකදද වායු බුබුලු පිටවේ ආබන් ඩයක්යිට් කියලා කියන්න බැනිරීක්ෂණයක් නේ ඔයරෙන් එකතු ේති පේන්නේ වායු බුබුලු පිටරීම වායබුබුලු පිටවීම හැ පිටවෙන වායු බුබුලු තමයි 2 ආබන්ඩයෝක්සයිට් තමයි පිටවෙන්නේ ආර්වල භාවිත අවස්ථාවක් ආර කියයන් නිසෝඩියම් සෝඩියම්වල භාවිත අනේලාමයි ඕනම මූඩ ද්‍රව එක භාවිතයක් කාපුහාම ඇඟ බේරගන්න දෙන උත්තරේ. ඕන මැගනීසේේ වැලු ීහිෙන් වෙලාම කක්ද විද්‍යාගහර කටයුතු සඳහා රසායනාගාර කටයුතු සඳහා ඕකතන්න ඕන මූඩ දරව කතිකට ලකුණ නොදන්න බෑනි හරිද අමතකන හර ගිරු ටිකවගේ දාන අයි ගුරුවට වැරිදි දෙන්න බෑ රසාහයනා ගරටයුතු. ඉ කොහොම සෝඩි වැරිද ඉමිස් ඔයාලට මේ කරන්න පෙන්නුවෙන් හරිද. ඒ දන්න රසාන ගර කටු ඔක හරන්න ඉඒ කරන න්නම මෙසිල බැස එකති විදිාගර කටයුතු කටතිීම බයිනතු දා නඕනටසේ ඩැනීම්සායම් හදන්න තව සෝඩියම් වාශ්පලාම්බපු සෑදීමට කහපාට ආලෝකයක් දෙ සෝඩියම් වාශ්පලාම්පපු හද නරන්නේ වගේදය රසන ගර කටුතුල කොහොමත් දාම ඊට අමතර මම කියන්නේ සෝඩියම් වාශ්පලාපු සෑදී වාශපලාම්පු අහ පාඩ එලිය දෙන බල් බහදනවා සෝඩියෙන් වල පිහි ලුවිස්වූයේ අඳන්න පී කියන මෙ මෙ මෙන්නමයාගේ ලුවිව හදින ඒ අරසායනික බන්ධන පාඩම N ඇමෝනියාල ලොවිස්වූය අඳන්න ම එක ටක්ගාල අතෙන්ඩ කියලා කියලා දෙන්න න්න ැ බන්ධන ටික මතක් කර දෙන්න හදන්නන වතුර ටිග බොඩොගෝ ද මුල මතක්ර ගඩක්යා මතක්කර මවුල ික් තවටින් හදුවව මවුල ගන් දෙක තුනක් මැදෙත් හදම් මවුලවල තව චුට්ට මරදේල්කුත්තියෙන ඒටිකත්ම මැදෙන් හදම අමතකවෙන්න දිල මහපු හදවන අපේ ලමයිට කොමදන්න ඔක චුට්ට අහන්හිට මතකයි අයිටග නැතික අරි වර ඩිග්‍රතපොනොඔන්න රසායිනික බන්ධන ටික් මතක් කල දෙන්න හදන්නේ බන්ධන කොටස විභාග ලංවෙනකොට මට මුකුත් බෑවගේ ම මොකද කරන්නේ. ගොඩක් අඇරෙනන දෙකන විභාග බීතිකාව එක ච්චර හොඳ දෙයක් නෙමේ ඇ විභාග බීතිකාව ච්චර හොඳයක් න එක ආපු ගමන් ඇද මහූත් මතකනෑ කරන කරන කියනෙන ක්කෝ අනි පැත්තට අ දෙතකොට මෙක්්චර කල් ඉඟන ගත්තාන් කියන්න දැනු අමත කලාන්න සාරිී හ. 4ෝබ තමයි හරි ඕට මම් එක්ෂෑම් දවසල් අපේ පබලන්න මෙන්න මෙහැම මශෂ පණිවිියයක් දෙනා මොකදන්න දෙන්න පනමිටේ දැන් ඔන්න දැ ඔල්ලයින් පන්තිගින් ලළමයි ටික රෝ අර ගේම් ෝග කියත මටත් මේ මදක්කෝනේ ඔන්න කලින් ගීපු ඇයට දැන් හමරන ටර්න එක දැන් මුකුත් නෑ ඇත්තටම පන්ති හැමදාම ඉටපු ලමයි මං මෙ මෙචරකල් තීරි පන්දි හැමදාම ඔල්ලයින් ලාසි එකේ හැමදාම පන්ති ආපුූ ළමයි සතුට ඉන්නමේදීන් මුල්ලේ ඉදම පන්ධබු ලම බාගට බාගේවාදන මුලි ඉදම්ම හරිෙන වැඩේ කරගත් තනම් හැම්ම තැන වෙලා තියෙන් දක්කිනි දගන ප්‍රශ්න කරන්න පුළුව සතුපින් ඉන්න පුලන් නි න්න ද රිටනෙ තේරුම් ගන්න දැ හහි ළමනුත් ඇතම තන සාමාන්‍ය පෙර ලියෙන් ලමුමුණු තැටී දැන් ඔන්න විභා ආතති තේරුම් ගන්්ඩ හරිද හොන දැමම් බහය කරන්නඩ යන්නේ බායන මේ ඇත්ත කතාව කියන්නේ සාමානට පට තිය දව කිය දැ කො හල්ලම එක හිතන්න. දහයයක්කුන්ටත් විශේෂ පණිවිදයක් දෙන්නේ දැන් එකෝලහා වසට කියම තවත් විෂය වැඩි වෙනවා තවත් විෂය වැඩි වෙනවා වෙන්න අඩුවෙන් නෑමි තාමත් පන්ති ගට් කර කර ඔය බොරුලු කැටපස්ස ගිහිල්ලා හිටවුවොත් මොකද වෙන් එක දවසින් සමහර දේවල් වෙනස් කරන්න සමහර ඒව පුළුවන් ඇබයි ගොඩ බෑ ගොඩබ හරිට මේ හතන්දරේ වගේ මං හැමදාම කියන්නේ පුළුවන්ද ළමයි කොච්චරු දැගලුවත් දරුවක් හදන්ඩ එක දවසි බ කදන්න එක දවසි කාට බය කෝන වෙනවා බේ ෝන නේ මට බයේ ෝන බක් ෝන කිල න්න මට හිටම් බක්ග ෙන දෙන්න කාන්තාවන් දහයක් ඉටියත් පුළුවන්ද පුළුවන්න බබ හදන්න ඒකට යනවා කාල යකිම කරද මාස දහයක් මාස දහයක් ඉවසං ඉන්නුවන බා තැන් අනි ඉගනගන්නවා කියැන බබෙ කදන වගේ කිය තේරරුන් ගන්ද ඉවසන්ද ඕනා යම් කිසි කාලයක් ඉවසගන්න බැරුව ඒ ප්‍රශ්ර පත්ත්‍රයක් කරද එක ගානක් කරද්දී බෑ ධාරරනි බා හදන් ්‍රයිකරා බක් කාවේ නෑ ඒ පස්සේ බාදනක ්‍රයිගකර රවත්තර ම හදන්න බැ අවදක්. එකද වසිම් බල් හදන්න බෑ එක නිසා ඕ ඒක නිසා අනි වාරෙන්ම ඔයාට යම්කිසි කාලයක් තියනොවැඩක් කරන්න ඒ කාල තු ඉවස ගෙන වැඩ කරන්න නනි. ඔය ඉවස ගන්නවා කියෙන එක තාම හරික දන්නද ලමයි තමයි. ඔය බොල්ලු කැට හොයාගෙන යන්නේ. අධගනගන්න කාල බොල්ලු කැටක්ත් හොයා ගත්තනම් හරි කියලා හොය හොයාන්නේ ද අර ඉගෙනගන්න බැරිවීම පියවගන්න අර හොයාගම්. පන්තියක එක වෙලාව කර හැඳල ඉන්න බැරි ඉවසීම නෑ හරිද නිස මට මුකු දෑ ෑ බෑ හ ෝට ෑ බ ගෙන් බුටික පන්දිම් පයින ගෙන්ම් බුටි ඉවසීම නැහැ. රෙකෝඩිම් බලන්න නැත්ති හරි ඒක ඉවසීම නෑ. එස තව සෙට් කින පන්දිමාර කරනු ඔ දැන් අ විභාග ලංගුණාව ඇොමයි මම. අර මහන්සි යන්න මේ කියන්න ඔන්න දැන් ලංවෙනවා සාමාන්‍ය පෙල ලංවෙනවා. සාමාන්‍ය පෙළ ලංවන්නන හම දවසින් පාතිහරපාන පන්ි තියෙන හරි දවසයි සැම්මින එක මෙහින් අහරිමි කාඩව ඉංගහන්න මේගෙන අනාගෙත වෙනන හරි ඉතිහාසයේ ඒවා සිංහලවේවා විද්‍යාවේවා ගනම්වයා මම දන්න නෑ. හරි මේ ඕනේ දවසින් කරනවා යානවා අන ඉතින් කරගන්න බෑන දවසින් කොහොත් හදන්න බෑ බෙක් දවසි. එක තේරුම් ගන්න එකනි නිසා දැන් වැඩ කරන්නටඒ බලලා හදන බෑවවිසිගල සරයකිවෝකල මතක තියා ගන්නන්නේ ආටවත් හදන්න බෑ. අඩුමකානේ විභාග ශ්‍රමිණ එකක් අන ශ්‍රමිණටික දැන්ම කීවෙන ශ්‍රමිණ එකකද මංකන වාර භහකි සාමාන පිටිකරු ශ්‍රෙමිණ එකක් හරයට පිළිවෙලකට යන්දතන්න හරගට පිළිවෙලකට යන්න පසනං ඉන්න පෑ මැද්දග වෙලා අවසාන වෙලාව එඉන්නප ඇ තුකොට වැඩන්න කරගන්න හෙ අවමසානයේ චුක්්තික් කරගත්තා ඉන්නවා මම කියන්න හොදුටම කරගන්න. හොදදුටම ඒක සුවර් කරන යන්න විභාගරන ලාටයන්න එවා මානසනී දහස විභාගටන්න එේ ස දැන්දංගව විභාග හිටන්න දැලා මතකතියා ගන්ඩ සාමාන්‍ය පෙළ බාලට ඕන්නන විභාගගේ අද හටම ලංවෙලායිනවා. අරි සති පහලවයිතෙන් මම සති ගණන් කරකරන්නේ ඇ පන්දිි බ්බත් පන්දිතියන්න වන්නේ එක සත්යක එක පන්තයක් නන්න දවස් පහලයි දම දාාව ග හරිියන්නන්නේ ෑම ම න ගන්න හරන්න න එකත් ලිමිට එකක් තියෙනවා එක ටි හරියට කර බැලස් කරග හරි දැක්වල් ඇපලිගේෂු දැම්මනේ හොඳට හිට දයවස බාලටික දැන්පේ නට විභාග ලාං වෙනම් පාඩන්නු කර හිටිය ගෙන්ම් බොඩිකගේ පැන පැන හිටිය කමයිට කෝමාර මේේ ගොඩදාගම පුළුවන් උපරිමේයටම ලකුණු ගණ්ඩෝනඇය හැ මෙිහිමදයක් තියෙන? අසාන මොහොත වෙනක ්‍රයිකදයි බල මිස්ස කල බාලා හදන්න පොඩක් හරි කරන්න මොකද මොකද අඩුමගන පන්තිකට ගපන්ති අහං හිටිය. නේද ඉගන ත්තා මොන හරි වැඩක් කරට මේ හිස් මොලයක්න ිනි තියෙන්නේ මොනවහරියි මොල ඇතුල තියනවන හැමෝගමෙන ද ඔලුුවට කියල්ල හරිරමේ බන්ධන රසානික පෙති ක්‍රියා මවුල ඔක්කො මොළුවේ තියනවන නිසා ඔක්කම ගිල්ල දැන්තියන්නේ චුට්ට 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 වැඩි කරගන්න තමයි ඕනෑ. සිගරසියක් උු බිින්දුවීම බව ලනමේනවාවල් අවසාන මොහොත පවා උත්සාහයත් හරින් එපා එහෙම එහෙකුත්තිය. චූර්ටක් තමයියෝ හදා ගණඩුවෝ අපි හදා ගමුකුමන් ම බලන්නකෝ මෙන්න මවුල කොඩස මවුලගොඩස නෙමේ බන්ධන කොඩස එකට ආවරත්ත ගෝරන නිී හැනිල්ල ොඳරහඟින්න ඕන අවරත වගු මලනු හායිහි ලීනා දේබි මගේ බෝල අල්ලා කන්ඩ සිතාලා නිකමට පාහේ ඔසවා සොලවා ෆයිට් කලා පීලියම් නියෝන් ආගන පොටසියම් කැල්සිියම් ඕකන බබල ආවර්තා වගුව ඔන්න ළමයි මම එක රෝස පාට අංගටික දානවා අංක එක දෙක තුන හතර එක දෙක තුන හතර ඊට පස්යන්න ඕනේ තුන්න දෙක එක මෙයාලා බන්ධන හදන්න නෑලමයි. අටවෙනි කාණ්ඩෑ මමකි උච්චවායු කියලා. එයාලා බන්ධන හදාගන්න නැති නිසා තම අංකෙ බිදූනේ. එයා කවරුවත් එක බන්ධන හදාගන්න නිශ්ක්‍රියවායු කිව්වා. මතකතියාගන මේ අංගධාන පිළිබල මේ සංවිජ්ජතා දාන්නේ. එක දෙක තුන හතර තුන දෙක එක. එක දෙක එක උසස් පෙලටන අප අංකදාාන එක දෙක තුන හතර දහ තුන ඕ මේ කැනමින් මේ කාණ්ඩංක වෙනක් ිෙනලා. දැවාර්න්න මේ එක දිග කිලෙන මෙතිරරම් දාතුුණ දහතට පහල එහෙ කා්ඩැ උසස් ප්‍රද ම සාමාන්‍යපෙට අලට කාණ්ඩන්ක මන් දාන්න සාමාන්‍ය පෙළ කාණ්ඩං අපි දාන්න මෙහෙමයි මෙයාල පලවෙනි කාණ්ඩෙ මෙන මේ සෙට්ට එක දෙවිනි කාණ්ඩෙ මෙන මේ සෙට්ට එක තුන් එනි කාණ්ඩෙ උදස් පෙලොක වෙනස්සෙන් මේ සෙට්ටක හතර වෙනිකාණ්ඩ මෙයාල පස්වෙෙන කාන්නේ මෙයාල හයවෙනි කාණ්ඩෙ මෙයාලා හත්තෙන කාණ්ඩෙ මෙයාලා අටවෙනි කාණ් ඔන්න කාණ්ඩ එක සාමාන්‍ය කල විතින් ම සුදුපාඩෙන් නැමේ කාණ්ඩ අංක හරිද ඔන්න සංවිජතා රෝස පාඩෙන්නම එක දෙක තුන හතර තුන දෙක එක එක දෙක තුන හතර තුන දෙක දැ ඕන න්ධන කදා ගැන පුළුවන්. ඒවගේමං අයනික බන්ධන ගැෙන චූඩි කතන් රැක් කියන්න බබාල අයනික බන්ධන හදන්න මෙන්න මෙයාලා අ ධනහා රීන අයනතර සිදුවෙන් අයනික බන්ධන ධන රීන කියල ඔය අයනනාතර සිද්ධ වෙන්නේ ඒ බන්ධන අයනික බන්ධනයිඇයි සහසයජ බන්ධනකෙන් ඉලෙක්ට්‍රෝන් හවුලේ බාගෙන හදන බන්දන අයිනික බන්ධන කැනෙ දන සහ රිීනා අයනාතර හදන බන්ධන්න සහසංජ බන්ධනකයන් ඉලක්ට්‍රෝන හුලේ තියාගෙන හදන බන්ද මෙන්න අයනික බන්ධන හදන සෙට් එක ම හොඩා කොටු කරන්න ආවර්තාපක් වූ අයනික බන්ධන හදන්නේ පලවෙනි සහ දෙවිනි කාණ්ඩෑ හයිටජන හැර හයිටජන් හැර පලවිනි සහ දෙවිනි කාණ්ඩෙ අය මෙන්න මෙයාලත එක හය සහ අත්තනි කාණ්ඩෙ හයත් එක්ක. මෙන්න මේ දෙගොල්ලෝ හදන්නේ අයනික පන්දන අනිත් අයි සහ සැවිජ බන්ධන සහ තව අයනික බන්ධන හදන සෙට් ඇත්තේන් මෙන්න මේ අර. අපි ඉගර ගත තුංගනි පාඩමින් දහයිවසේ තුංගනි පාඩ ඉෙන ගත මතකද බහු අයන ක්ඩ මෙන්න මෙයාලා ස42-හාන COම night n3ම ඉ පස්සේ high ප මෙන්න මේ වගේ අයට බහ අයන කණ්ඩකට මෙන්න මෙයා මෙන්න මේ සෙට් එකයි මෙයා මෙ මේ සෙට්ට එක හදන්නේත් අයනික බන්ධන්න හා මට කියන්න මෙයා අයිනිකද සහ සංයජිත කොප සල්ේ මෙ එMCී අයනිකද සහසංෝජත මේ කොප අයිංගලදා ලොක සල් ස්ෝ4ෝ මෙයා ලායනිකයි මේ බහු අයන කණ්ඩක හදන අයනිකයි මේ බහුවායන කරන්න මෙ තයි ඇමෝණයා N4ෝ ඇමෝනම් මට කියන්න එයාම මෝනියම් කලෝරයි මෙ මේ විභාගට හල දෙය අයිනිකසාහසං විජත මෙ මේ අයින්න4 අයනෙයි එට පස්සේ එෝ මැගනීසිය මොක්යි් අයිනිකතසාසං විජත අනික සහසංවිජත මෙ නි කොටු ඇතුලේ ක්සිරය කොටු ඇතුලොයි කොටු ඇතුල හදන බන්න අයනික එයත් අයිනික බන්ධනයක් තවගම ඇලුම කලෝර3 අයනික සහසාංජත මෙයා සහ සංජයි කොටුවෙන් පැනලා ලමීනියම් කොටුවෙන් පැොට පැ කොටුවෙන් පැන ඉට පැසක් බලමු එයා සහ සංජයි හ C2 කොටුවෙන් පැනලද නැද්ද කොටුවෙන් පැනලනම් සහ සංජයි එචචන2ම කක්ද මේ කාබර්ින්න මෙතන පැනලායා සහ සංජය. එට ප Hස්2ෝ කොටුවෙන් පැනලනං සාසායෝජයි මේ හයිතරජරින් කොටුවගේලිය සහ සන් එල කොටු පැනතා සහසගය බන්ඳවා ගන්න කොමද කොටු ැල්ලන්න එහෙමවාගන්න නෑ අනක බන්දනග නැහැ කොටු ඇතුළේ සහ මෙන්න මේ සෙට් එක හ දෙහෙම මතක තියාගන්න මතක තියාගන්න ක්‍රමයක් අපි හදාගෙන තියෙන් මෙ කැලසයම් කාබෙන අපි හුණු ගල් කියන් අනික සාහයජියද ද කොඩ ැ ලට මෙම පැිලක්ඇට අපිතා කෙල්සිම් කාබන CO3 මෙන්න මේයාලට අයිති වෙන බහු අයන කණ්ඩක මෙෙන මේ සෙට්ට එකට අයිති ඕටම ගෙනෙක් අයනිකයි අයනියි මේ සෙට්ට එකසාහ කොටු ඇතුලින්න කට්ටය එල්තම අයනික දෙෙන් අන්නෙමතම අයනිකයි සහසංජහවාග තවරන්න එකක් දෙන්න ටන්ටන්ටන්ටන්ටන්ටන් මේ අවා ප්‍රසිද් කැන නෙස්සය අයනිකද සහසංගෝ චත මෙයත් මෙයත් අයනික නෑන සහසංු ජයි Hh කොට පැනලා කොටු පැන ලද ඉන්න අයිතජ කොටු විහලිය නිමි අයාල සහසංගු ජය හර හවුලේතියාගන නෙහෙම තම කොඩුවෙන් පැවප ඇම හවු ය ලොක්ටරන හුලේෙන් තියා ගත්තා ඇතමයි හුේ යා ගත් ඇ තමයි සහසයජ කියන්නේ දන්න සහ රිනායන ඉල්ෙක්ට්‍රෝන ප්‍රධානය සහ ලබා ගැනීම නිසා තමයි දෙනව තියාගන්න ඕකෙන් තමයි ළමයි අයනික බන්ධන හද. දන්න සහ රිනායන අතර හැදැන අයක බන්ධන්න ඉල්ලෙක්ට්‍රෝන හුලේ තියාගෙන හදන්නේ සහසජ බන්ධ හ හවුලේතියක් නදන සහසජ ද අනික බදන්න ලිෂ් එක අපට වා ගන්න පුළුවන් අදැම් බලව සහසයජ බඳදර අඳින විදිහ අමේ බලන්න පළවිනි කෙනාට අපික මූ ඔක්ෂියන මං ඕට ගන්නාංකෝ ඕ2 ඔක්ෂියන් ගැන කොටුවෙන් කො මේ මෙන්න මෙයාල සහ සංජයි මේ එක කොටුවක ඉන්න ගන්න බෑ කොටු දෙකේමින් දෝන ඇ ඕටගේම එක කටුවක් ඇදලේ ගන්න බෑ මෙයාල සහ සංජයි කොටු දෙගේවිින් ෝන ම N2 එයාල සහ සංූජයි කොටු දෙේම නෑ ඒකක් නෑය සහ සංජයි Aye CL2 සහසංජයි.ඒ ඔක්ක මොයි O2 N2 CL2 22 කියෙන සෙත්්කම සහසයජයි H2 ඔය ඔක්කොමල සහසාංවිජයි S2 O2 N2CL2 ය ඔොක්කොම සහසැජි ලිස්් එකල් බලු අඳන විදිහ ඔන්ට බලන් ඉන්න පොතිනිහයි පලවිණි කෙනාද මුූ O2 පෝ2 වදිි මුකෝ මතක දැන් ගන්න විදිහ. ඕ ට කියෙන ඔක්සිියල දෙන්නයි මන් දෙන්න දෙ පැත්තෙන් දැම්මා ඕල දෙන්නේ කියන්නවා එකයි දෙකයි දෙන්න දෙ පැතෙන් දැම්මා දැම් බැලවා රෝස පාට අන්කේ ඕගාවතියෙන් රෝසපාඩ අංකයේ කවුද කියක අග අංක දෙක නං ඉරි කැයි දෙකක් ගැහවා රෝසපාට අන්කේ අංග දෙකනම් ඉරි කැල දෙකක් ගෙහවා කාණ් අංකේ බැලුවා ඇගේ කාණ්ඩ අංකේ කාණ්ඩ අංකයංග කියද කාණනාංකයංග හයයි එ අයින්න හයවෙනි කාණ්ඩේ හයෙන් රෝස පාඩිලක්හම අඩු කරන්න හයන් දෙකක් අඩු කරන්න කියද හයෙන් දෙකක් අඩු කරපු හම හතරයි මේ ඔක්සිජන් කෙනකුට වටේට මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන හතරක් ඕන තමයි ඔක්සි ඕටවල ලුවිස් වව්හයේ මේ අපි ඇන්නේ ලුවිස් වූයේ ස් ව. ඇ මෙන්න මෙව්වට කියන ප එක සරි ඉලෙක්ට්‍රෝන කියලා. එක සරි ඉෙක්්‍රෝන මෙයාන් සර ඉලක්ට්‍රෝන හතරක් තිනව එක ඔක්සියන් කගෙනගේ යුගල් න යුගල් දෙකක් තික. හරිම පහසුයි. ඕටූ නිසා ඕල දෙන දෙ පැත්තර කරලා දැම්මා. ්‍රෝසපාඩි ඉලක්කම දැම්මා බැලු අංක දෙක එම් බන්ධන දෙකයි. එකයි දෙකයි ඉරිකැලි දෙකයි. බන්ධන. මෙ මේ එකස ඉලෙක්ට්‍රෝන ගන තරණය කරන්න උඩාන්කෙන් යයටන්ක අඩු කරන්න හයන් දෙක අඩු කන හතරයි එක දෙක හ එක දෙක ක්සිිල දෙන්න දෙන්නට මතහර ඕම හාදා කරන බන්න මෙයත් අහසා යජයි2 සලම දෙන්නයි දෙන්න මැද්දිීර ද දෙක්ද ඔයන්න කොහම රෝසපාඩන්කේ රෝසපාඩන් කියද සංගුජතාවයමි ෆලෝරීන්්‍ය මෙතන රෝසපාඩන් කියද ෆලෝරීන් රෝසපාඩන්ගේග එකයි. ඉරිකෑලි එකයි බන්ධන එකයි. එකසරරි ඉලක්්‍රෝන කියද ෆලෝරීන් වටේ දාන්නුන කියර කාණ්ඩන්ගෙ බැලුවා. ෆලෝරී හත්තනනි කාණඩන ගණන් කළ බන්න එකයි දෙකයි තුනයි හතරයි බාහිහය හතයි. ෆලෝරීනඉන්න හතනි කා්නිිස හතංක කඩුගරපවොම කියද. හයි. එනම් වටේට හයක් දාම්. ුගල්ගේ ජෝඩි ුද එකයි දෙකයි තුුණයි හතරයි පහයි හයයි ඔන්න දෙන්න එකෙන දෙන්නනම දාණන්නුව එකයි දෙකයි තුනයි හතරයි පහයි හය අමාරුද හමයි මේ ලොවිස් ප්පේ ඕන තිත්කතර සටහනෙ හොද ලමයි මේක මෙහෙම ලියනවා හරි දෙක්කෙරකුට තිීත් දැමොත් අනි කරන මෙන්නම ඉරවෙනුවට තිත්කතර සටහ නැහෝොත් ඉඩවෙනුවට තිතකුවි කතරිකුදාන්න ඉඩවෙනුවට තිතකුවි කතුරෙකුයි එක කලෝරීන් කෙන තිත්තික එහෙමම තියෙනවා අනිත් කලෝරීන්ගේ තිත්වෙනුවට කතිර දාගෙනයක් වෙනසක් නෑ ඇයිස එක බැන්දනයක් ද එක බන්ධනයක් දැ කලෝරීන්ගේ සංගෘජතාව එකක් නිසා ය බන්ධර ගාන තීරණය කරන සංගජානය ඔය රෝපඩ ඉලක් නැතමන් ඇයි රෝසපඩ් රෝස්ප රෝස බාඩි කල කියන්න එකයි නම් එක බන්ධන. දෙකයිනම් බන්ධන දෙකයි. තුනයිනම් බන්ධන තුනයි. හතරයි නම් බන්ධන හතරයි. අහපව තුනයි නම් බන්ධන තුයි දෙකයි නම් බන්ධන එකයි ඇයි ඔක්සිඩට බදන දෙකක් දැම්මේ යගේ රෝසපාඩි ලක්ක මංග දෙකන නිසා. ඔන්න නොහොම. ඩොට් තිබ් කොහොම දහනවා ඩොේ බෙමේ උඩාන්කෙන් කාණ් අංකෙන් බෝස පාඩන්ගේ අඩු කරලා ලෝරීන්ගේ කාණ්ඩන්කයංක හත හතෙන් සංයජතාවංක එක හතෙන් එකක් අඩු කරපුහම කියද හයයිඒ ඩොට් එකයි දෙකයි උන හතර පහයි හයක් දැන් දැන් ඉරට හ තිතයි අතර කොමද කියලා දැන් ඔය හපෝ රිපිත්වවා වෙන්නේ ඉරක් වෙනුවට තිතකුයි කතරිකුයි දිරච්චල ඉරක් කියන්නේ තිතකුයි අතරකු ඉරි දෙගක් තේෙනවනම් තිතයි කතරේවා දෙකක්. ඉරක් කියල තිතකුයි කතරෙකුයි ආය ඔන්න ොහොමයි ඔන්නහොම තිදයි කතරේ ඉට පසේ මේ පැත්තයට කතරු දැමනම් මේ පැත්තට තිත්මතිය අරලේ ආබල ඒකත් ඉවරයි ඔය බන්දරදැන් ඉවරයි ය මතක් කරලා ඊට පස්සේ ඔන්න මං එට අඳන්නංකෝ නෛට්‍රජල්ලම දෙන්නේෙ එටූ කියය නෛට්‍ර ජල දෙන්නෙක් මෙතම දෙකයි ඉදිනිසා දෙකක් දා ගන්නට තේරනවා ඉති රෝසපාඩි ලක්ම් බල නොක ළමයි බන්ධන ගාන බන්ධන ගාන බල බන්න ගාන කියද තුනයින බන්ධ ගත ඉඩරි කැලි කිය දෙක්කයි දෙකයි තුනයි ඉරි කැල තුනයි බන්ධන මට එකක සරධානෙ කොහොමද ස2 අයිනිකති කියලා හලතේ නවා දැම් බව මෙතන අපිෙරේ හස විජණ මෙ සෙට්ට එක2 N2 O2 H2 ඔය සෙට්ට එකම සහ සයජන් අයනික කිවේ කොටු දෙක ඇතුල ඉන්නය හෝ මේ සෙට් එක හරිදහ මෙහිෙම අඳින් දෙනවාද කියරහත්ෙන ඔ මෙතට කවුරත් අනිවාරෙන් නැහැෙන මේ විභාගය නොලියපුලම මේ බලන්න මෙහෙමයි අදන්නේන මෙහෙම මෙන්න N2 එතොර නයිටජල දෙන්නේ දෙ පැත්තෙන් දම්මා එක නයිටජන කෙනෙ සංවිජතාව රෝස පාවිල්ලක්ක මංකතුන ඉරිකැලි තුනයි එක සරගාන තියන්නේ කරන්න උඩාන්කෙන් කාණ්ඩග පහෙන් තුනා කඩු කර පහෙන්තුනා කඩු කර බවම කියද දෙකයි එක සර දෙකයි එකයි දෙකයි. මෙ එකසල් එකයියටකයි එ. ඕන තිත් ලුවිශසි වහ මේ ඇන්දේ මේ ය ලුවිස්ව වූහය ස තිත් කතිර සරණාන වන තිත් කතිරහණවන අරිම ලේසිල්. ඉරක් වෙනුවට මෙ මේ හොඳර බලා ගන්න ඉරක් වෙනුවට තීතගුයි කතිරයකුයි. ඉරක් වෙනුවට තීතකුයි කතරෙකයි පොඩි වැඩක් කරනති හරි. ඔන්නකට ඉරක් වෙනුවට යි හව ඉරක්තියනත් අව තිතකුයි කතරෙකුයි. තව රක්තියනවා තව තිතකුයි කතරෙකු මේ තමයි තිත් කතිර ඉරි තුනක්තිනසාත් ඉතයි කතරේව තු අතවදධදාන රක්වනෝට තිතකුයි කතරෙකු. ඉරක්වනෝට තිතකු කතරෙකුයි ඉරක්වනෝට තකුයි කතරෙකුයි මේ පැත්තේ නෛතරජට තිත් දෙකක් දැම්මෝොත් හා පැත්තේ නයිත්‍රජට අතිර දෙකක් දාන්න්න්නෝ හරි ඔන්න හොම තමයි තිත් කතර සටහන්න ත්ව ොත් කතිරදා පොක්කොටම තිද්දාාන්න තියනෙච්චර ඒ තිත් අහන්නෙත් නෑ අඩු තිත්හතිරයි ලුවිස්වේ මේකත් අහන්න ඇවිභාගති වැඩිපුරමාණි ලුවිස්වූහේ තිත් කතිර සරහණ කලාතුරකින් අහනහව එකක් අප අන්දම ඒගෑන්දා බැ චුට්ටක් අමාරුහ කරනවා N අ ගාන තිබ්බ ඇමෝනිියයා දින්න ඇහුවොත් ඇමෝනිියාව ලුවි්‍ර කහොම දන්නේ්‍රදැන් මැද්දේ එ. අඩුවෙන් ඉන නෛත්‍රජල ගාරන බබලා නෛට්‍රජල එක්ක නයිනින්නේ. එක්කනාම් මැදක දාලා හිෛත්‍රජල තුන්දයක අංග තුනනෙ තුන ලොකයින යා වටින්දාන්න. මේ හයිට්‍රජෙන්තු වන් ඔන්න හොම දාන්න. මෙහෙම දැම්මත් ප්‍රශ්යක් නෑ දැම් අන්දන්න අවුරුදු ගාණ දිසි උගන්නවනි. ද ලමයි මගේ හන හම දෙැම් හමගවන්න ඇදකෙන කවන්නේ. ඔයාට ඔය හයිට්‍රජන තුන් දෙෙන කැමති විදිහට තියන් මෙහෙමති බත් රාශ්්‍යයක් නෑ ඇද කැමති විදරෝ හයිටජන තුන් දෙෙන තුම් පැත්තින් තියන් කැමති තුම් පැත්තකි. ඉතින් මන්න මම එහෙම තියන්න ඕලට වෙන විදිකට තියන්න පුල ප්‍රශ්ශන්නේ. හනිද අවන හයිටජල තුන් දෙෙන තිබ්ා ඇයි තුනක් ඉන්න ලස තුන් එන්නේ ත්‍රීන අප ටන්ඳින් ලති දැම්ඹලට එන්ගේ බන්ධන ගාන එන්ගේ බන්ධන ගාන තුනයින එති තුනදාම තුන් දෙෙනට එකයි දෙකයි තුනයින්න බන්ධන තුම තුන් දෙෙනන තුන්නා එකයි දෙකයි තුනයි ඔන්නොයි විදිහයට අ එන්ගේ බන්ධන ගාන දැන් එන්ගාවතියන එක සරගා නරරි ඉලත් ්‍රෝඩ ගාන හොයන්නේ එන්නලම තුනෙන් උඩ කාණ්ඩන්ක අඩු කරන්න පහෙන් තුනක් අඩුගරන කිය දෙකයි ඒක තියම එකයි දෙයි. එන්ගේ සර ගාන ඉලෙක්ට්‍රෝණ ගාන් මෙන මේ කාණ්ඩන්ගේ පහනි පහෙන්තුනක් අඩු කරට පස්සෙ දෙකයි. ඒ දෙකතව මේ ති හිත්‍රජන්ගේ එකයිනේ එයගේ සංයුජතාවත් එකයි කාණ්ඩංකිත් එකයි එකෙන් එකක් අඩුරහම බිින්දුවයි නුත්තන හිති එනිසම් මෙයාලට ඉලෙක්ට්‍රොන තියන්න බැහැන් බිින්දුව. එකෙන් එකක් අඩු කරපු හාම උඩ සුදු පාඩන්ගේ රෝස පාඩන්ගේ අඩු කරට පස උත්තරේ බින්දලෙ හහිතජ ලෙසරනෑ කොහ. ඔන්නො N දෝනන් තිප් කතර සරහන ඇදෝ ඒත් කිසිම වෙනසක් නෑ හරි H ඔහොම ඉරක් වෙනෝට ඉස්සල්ලලාගේ තිතයි කතරේ. ඉරක් වෙනුවට තිතකුයි කතිරයෙකුයි ඉරක් වෙනෝට තිතකුයි කතරේෝ වෙනසක් නෑ මේ තිද් දෙක එහෙම දාරන පුලන් තිබ් දෙකක් විදිහට කතිර දෙක් විදිර ධර්ම ප්‍රශ්න නෑ. ඔන්න තව එකක් දෙන ඔය එකමම්ම අමාරුමනම්CE2 දෙන්නංකු අඳට බල ඔම ඇති HCL ඉ එකනයිනන්නේ බලන්න Cට හෝ Hෂ්ට තියන බන්දරගාන එකයි එක දින්නති ය එකන්න එකයි තියන බන්ධ ඉර පස්සේCLල් ග තින එකසා ඉල්ලෙක්්‍රොණ ගාන බලනවා එකල් දැන්යි කාණ්ඩන්ගේ හතරන හතෙන් එකක් අඩු කර හතන් එක අඩුගරබොම හයයින එක වටේ තින්නවන ගාන හයයි එකයි දෙකයි තුනයි හතරයි පහයි ඔන්නමයි හයිර ජට නෑන යාගේ රෝස පාඩන්ගෙ එකයි සුදු පාඩන් ගෙන එකෙන් අටනවා බිඳ එයාට නෑ. ඔොම එස්සය මෙයාගට එකසර හයක් තියෙනවා යුගල්ල යුගල් තුනක් තියෙන.ඊට පස්සේ එ ඉරක් වෙනොට වනන් තිතකුයි කතරෙකුයි ඔන්න හොම දාන පුල ඉරක් වෙනොට තිතකු කතරකු දාලා අනි අරහ එහෙම ලියන්න බල තිත්තු ලන්කිෙ ට තර තුුණක් කිර ලිවත් වැැදින න්න ලේසි නේද N4ෝ හදන්නලුහා N4ෝෝ නෑ මෙයාන ඇමෝ නියම්න ඒ අයනයක් මෙ4 ඒඇ බහන් C4ෝ මෙ4ෝ ලේසි වෙනසක්නය අරක වගේම මෙන ඇමෝනියා වගේම තම අමාරුම කාබර්න්්ඩ අයක් සයිඩු ජලය ඔන්න දමු කොම C4කාබන් මැබ්ද ඇයි අඩුවෙන් ඉන්න කෙනා මැබ්දේ වැැඩියෙන්ම වටේට ඔන්න ොම තියෙන වටේයට ඔන්නම දෙන හතරක් තිෙද හතර දෙෙන වට තියෙනවා බන කාබ කාබන්ගේ අංකයං හතරයට බන්දර හතරක් හැදයකි ම රෝස පාඩි අතර රෝපාඩි ලක්ක මෙෙන් තමයි බන්ධන්න ගාන හතැයි කාබන්ඩ හතර තමයි මේ තියන එකයි දෙකයි තුනයි හතර බන කාබඩ් එකසර ඉන්නවද කියලා මේ අයි කාණ්ඩන්ගේ හතර හතරෙන් හතරක් අඩු කරප බිඳුවන් එකසර නෑ කාබට වඩ ි පරනතියන් ෝන හහිට ජනතිෙනවාද එක යා කළුගරම හහිටු ජනටන්න බින්ව තොච්චරයි 4රි ඇතිින් තිත්කතිර සටහනය ඇදොත් ඉරක් වෙනුවට තිතකුවි කතිරෙකුයි ඔොහොම අපි ඇදා ඉරක් වෙනුවට තිතකුවි කතිරෙකු. ඉරක් වෙනුවට තිතකුයි කතරෙකුයි. ඉරක් වෙනුවට තිතකුවි කතිරෙකුයි. ඉරක් වෙනුවට තිතකුයි කතිරය ොහොමනේ බබාන. 4 කාබකාබන්ගේ රෝසබාඩ අංග බැලුංක හතරඉතින් ඉරිකෑලි හතරක් ගහන්ඩ හතර දෙනාට බෙදල දෙෙන. හරිනන් ටොපි හතරක් තියෙන ඔයාට උරුම ඒ ටොපි හතරගන්න යාලුව හතර දෙනෙකි න්නවා. ඒ හතර දෙනාට ඔයාට අනිතිම ටපිහතර බෙදලෙනවා එකයි දෙකයි තුළන් හ අඒවල්් එට පස් අපි බලමුූ 2 ඇතම අමාරම කෙනකාබෝ සයිටිකක් එයා අමාරු ඔක්කෝම කැල ඕකසාමාරයට අඳගන්න බෑ ඔක්කෝම පුල මෙයා ඇන ගන්න බෑ මේ බලන්ඩ ඕඕලවල පශ්යක් මේක කාබන් මැ්දේ වැ් අනිත්තය දෙ පැත්ත වැඩින් ඉන්න කට්ටමේ2නේ අ දෙන්න දමයි දෙ පැත්තිෙන් අඩුවං ගින කියෙන මැද්දේ වි ඔක්සිල්ල දෙන්නෙ ඉන්නඕ දෙන්න දෙපැත්තද ඔක්සිජල දෙන්න මෙම දෙපැත්තේ ඔන්න හොම COෝ2 අන්න්න කාබන් මැ්දේ ඔක්සිල දෙන්න දෙපැත්තේ අදැම් ම කාබන්ට බන්ධන හතරක් තියනවා ඇයි රෝසපාටි ලක්ක මෙෙන් බලන්නේ බන්ධන හතර බෙදන්න කී දෙෙද ක්සිජල්ලා දෙන්නෙ ඉන්න ඔක්සිල දෙන්නෙක් ඉන්නවා එක් කෙකුට කිය කියහම් බේද හතර හතර බෙදන්න දෙන්නේෙක් දෙප පැත්තිඉන්නව ටොපි හතරක් තිනවා යාලු දෙන්නේ දෙපැත් ඉන්නවා. එක් කෙනනො ටොෆි දෙක දෙක ගාන්න දෙන ොහොමරි. බන්ධන හතරක් තියෙනවා හතර හදන්න ඔක්සිල දෙන්න දෙපැත් ඉන්නවා එක් කෙනෙකුට දෙක දෙක දෙෙන ඔච්චරයි. ඊට පස අරව අර විදිහමයි. දැම් බලන්න කාබන් එක සර හතරෙන් හතරක් කඩුකරාට එක සර කාබන්ගෙන. බලන්න ඔක්සිජන් එක සර. ඔක්සිජන් ඕගේ එක සර බන්නකු ඕමන් නොක්සිජන් එයා එකසර. සංගජතාවේ දෙකයි හාඩන්ක හයයි හයින් දෙක් අඩු කරපුොම කිය දෙයක් එක සරගාන හතරයි එයාඩ ක්සිජෙන්න්ට හතරක් තියෙන. මේක සරගා නොවැන හයේ දෙක් අඩු කරන්න හයන් දෙකක් අඩු කරම හතරයි කාණ්ඩන්කින්ෙන් ඔය සංගජතාව අඩු කරක එකයියි තුයි හතර යාගති හතරට එයත් ඔක්සින්ෙන් තියලට කොමත් හතරක් තියෙන. එක ස ඔක්සිජන්ලට කොමත් හතරයි මේ හයි මේ දෙකක් අඩු කර අඳින් නැතුව එකසර හො යන්න පුළුවන්. කාණ්ඩන්ගෙන් රෝසප පාටන්ක අඩු කරන්න කාණ්ඩන්ගේ රෝසපාටන්ක අඩු කරන්න කාණ්ඩන්ගේ රෝස පාටන්ගේ අඩු කර කාණ්ඩන්ගේ රෝසපාටක් එහෙම එකසර ගනක් ඔොය Cෝ2 හම C4ෝ් එකසර දැම්ම නැත්තයයි. ඉතින් බබා මේ කාබන්් එකසර නැහැනේ. කාබඩ් ඉන්නෙත් හතර දෙනි කාණ්ඩේ. සංයුජතාවත් හතරයි හතරෙන් හතරක් අඩුකරපු හ බින්ඳුවයි හතර හතර කඩුරම බින්ඳ ොරිද ඒ ඒ එකකරදෑන්ම ැත්තේ ස්සල ඔයා බවාල බලන්නට දාන්්ඩ පුළුවන්න කියලා මේ උඩාන්කින් යට රෝසපාට අන්ගේ අඩුකරන එක පහවාසර දෙයක්න ද ඒ අංගඩු කරම ට එක සරති නවක එක මහලුකුදයද මේ හදලදන කරමින් ලේසි මේ ලේසි දෙයක්නේ ද. ඔක්සිෙන්න් ට ඉන්න ගාන හොයන්න කොමද ෝස පාඩ අන්කයන්ක දෙක සුදු පාට කාණ්ඩන්කෙ හය අයින් දෙයක් කඩුකරම හතරයි. මේ එකයි දෙක දුන හතරේ ගණ තමයි ද මෙයත් ඔක්සිජරනන් යයට හතරම තම එකයි දෙක න හතරයි කාබ්ඩමමුකුත් ැතේ කාබන්ගේ කාණ්ඩංකයක හතර සංයජතාවත් අක හතර හතරයෙන් හතර කඩුගර පම දාන්න බැඩි බිඳුව. හනිද ඔන්න ඔහො අරනේ. ඉට පස්සවි බලමු Hස්2ෝ ජලය එ මේක තිත්කතර සරානාදිද්දී ඉරක් වෙනුවට තිතකු කතරෙකු. ඉරක් වෙනුවට තිතකුයි කතරකු වෙච්චර. ඉරක් වෙනට තිතකගුයි කරු ඉරක් වෙනට තිතගුයි අතරේ. ඉරි දෙගක් නිසා තිතයි කතරේව දෙක. Hස්2ෝ ජලය ජලය ජය ගොම දැන්නේ ඔක්සිජැන් මැද්දේ අඩුවෙන් ඉන්න ක මැද්දේ හදල වැඩීන යිත්‍රජලා දෙන්න දෙපැත්ේ ඔන්න හොම ෂ්ටලා දෙන්න දෙපැත්තේ අදැම් බලන්න ඕට හදන්න පුළුවන් බන්ධන ගාන ඕගේ අංක අංක දෙක ඕගේ රෝස පාටි ඉලක්ක මංක දෙකනේ ර යාට හදන්න පුළුවන් බන්ධන ගාන දෙකයි හරි ඕගේ රෝසපාටි ලක්ක මංක දෙකරය එක විස යටට හදන්න පුළුවන් බන්ධන ගන්න දෙකයි ඉතින් දෙක දෙන්න දෙන්නකින්නවාදේ පැත්ත කිය කිය දෙන්නේ දෙක දෙන්න දෙන්න කියීන එක්කන ගුඩ එක ගාන දෙන්න එක්කෙනකු එක ගා මේ අපි පොඩක් අධද්‍යෝන මෙහම ඇලකල් අදන්න පුළුවන් ජලානුව හැඩේ මෙන්න මෙහෙම කෝනික වගේ අපි කියන් අනිත්ඒව එහෙම ඔන්න මෙවා පොඩඩක් ඇද කලා අදින ජලානුව අප අදිිදම පොඩ්ඩක් ඇද කර අදන්න එක හැටීති ඔක්කන හැඩ තිීරන මු හැගැන කතාගන්න යාග විතරයි ඔන්න ඔහොම ඇන්දර බන්ධන දෙකන්න ක්සිජෙන්ට් එක සසාර කියද කලා බලව බලමු වෙනසක් නෑ මේ ගානම තමයි කමනයි බලමු මෙයගේ සංගවිජතාවය දෙකයි. රෝසපාඩංකෙ දෙකයි, සුදු පාඩංක අංක හය කාණ්ඩංක හය හයෙන් දෙකක් අඩු කනකොම හතරයි. රොක්සිජය දෙකසර හතරක් තිීර කයි දෙකයි තුනයි හත. ඔන්න හොම හයිටජ දෙසර නෑ. දැම් බන්ධ නමාරුද. එ මේ ඉරක්වවෙෙනුට තිතකුවි අතරෙකු. ඔබ තමයි රසායිනික බන්ධනමලු විශ්වී වූ අඳන්න අදදිනති ඔක්කො මංහිතන ං ඇද අර ඉලෙක්ට්‍රෝන හවුලේතියාගෙන මේක තමයි මේ හුලේතියාගන්න එක අවිද මේ සහසයුජ බන්දර තම ඉල්ෙක්ට්‍රෝන හුේතියාග එකන බෑන්දලතිේ ඉලෙක්ට්‍රෝන හවුලේතියාගෙන හදන බන්ධන සහසයජ බන්ධ මෙහව තම යාලා හවුලේතියන්ගී මේ ව් අව තමයි යහන්න අඳන්න අරන බන්දරත් හරි අඳින විදදිේ චුට්ට. හර රසාහික බන්ධන්න අඳන්න පුුවන් සහසහජ බන්ධන්න අහන්නේ සහසාහංච බන්ධන අයිනික බන්ධන හොමනේ අදන්නන්නේ එක සෝඩියම් කලෝරයිට් වෙල අයිනික බන්ධන විතරයි හරිද. අයික බන්න්න අදින්න කටි කරමයකුත් ම කියලා දෙලා තියෙනවා නමුත් අහනෝ අඩු අයිනික බන්දන එම අඳනෝ කියල මෙහෙම ක්‍රම නෙමේ එක තිය වෙනස්ස හැබයි අහ්ඩ මේ ගොඩාක් වෙලාවට . මේක ජලය ගැන වෙන මට හතා කරන දින බන්ධන්න පාඩම එකනුත් ප්‍රශ්නයක් අහන්න ආණ්ඩ පුළුවන් විභාගයේදී ඒකත් හරි මතුර ඩිංගිරිත බොන්නකෝ දැ ප්‍රශ්නගාවට යන්න මෙයා වෙේ ඔක්කොම කියලා දීලා එක සරි එලෙටරොන යුග හෝ දෙකයි කියෙලද කියන්නේ හම මෙති දෙක පහැදිි කරන්නකෝ අදැන් එ ස්්‍රීවල ලුවි සිුව දැන් බැයිද ආර ඇඳප එක බලන්න H්‍රී යිටජලතුන්යා තුන් පැත්පේ ඇ දුවන විදික දාන පුළුවන් නයිට්‍රජන්ගේ අ රෝසපාට අන්ගේ බලන්න්න කියද රෝසපාටන්ග අංග තුනනි බන්නන එකයි දෙකයි තුනයි එක සරගාන හොයා ගන අයන කාණ් ඩැර සුදුපාටන්ගේ රෝස පාට අන්ගේ අඩු කරලා නෛත්‍රජනීන්නේ පස්සෙනකාණ්ඩේ සංයුජතාවේ රෝස පාටන්ගේ තුනයි පහෙන්තුනක් කඩු කර හම දෙයි. රසර ගාන දෙකයි ක ඇන්දන අපේ. අදැන් මේ එකසර ගාන කියන මෙන මෙයා. මේ එකසර යුගල් විදිහරනං යුගල එකයි. ජෝඩු අයිනදන් ඉලක්ට්‍රෝණනං එකයි දෙකයි. එකසර යුගල නම් දෙයි ඉලෙක්්‍රෝණන යුගලනං එකයි ඉලෙට්‍රෝන එකයි දෙයි ජෝඩු නං එකයි යි දැ මේක බලලා නොක්සිජන්ගේ මේ ඒගස ඉලෙක්ට්‍රෝන හතරක්ගෙනවා ඉලෙක්ට්‍රෝන හතරයි යුගල් නං යුගල් දෙයි ජෝඩ් ජෝඩ දෙයි යුගල් වශයෙන් බලු ජෝඩ ජෝ් දෙකයි කාරිදියවා හරිටක්ගල ප්‍රසිස් කොඩසට එන්න පුළුවන් ප්‍රිසිස් කොඩසකට මේ මේ බන්ධන ස්වභාවතිව මේ පේපරයේ මම් මා කිස්කීමක දාන්න යව බලන්ඩෑ ප්‍රජනය ගැන චුට්ටක් කියා දෙන්න තියනවා ආදේනි අයයි ප්‍රජනය එක අහනවා ප්‍රශ්නම මේකින් අහනවා මං මෙන්න මේකින් අහනව ළමයි මේක විභාගට අහනෝ කොමත් ප්‍රවේනීෙන් ප්‍රශ්නක් එනවම ප්‍රවේනියයි ප්‍රජනණය බයෝවලින් ඔය දෙක එනවා මමතක තියාගෙන යන්දරි ප්‍රවේණයයි ප්‍රජරණය ඒ ටක්්ගල විදාාග ප්‍රවේණය ප්‍රජනයය ප්‍රජනයටට අක්්ගල මතක් කර දෙන්න ප්‍රතමයි නිකර ශක්තිය මදක් කලදන්න හරි පුළුවන් රම් මතක්කල දෙද නම තා කරගන්න දෑද අ මගේ ඩෙමි් ගුර මන්ජ් ලද තම හරි වතුටිගබො වැැ මේ මච්ර ගල් ගල් ගල ිපන්ද උගල්ල උගලන මාහම කෙලාවට කලපා කරන ද එන චන උගල උගලන හෝමි කරන්නේ කියල අල ගිඩිය ුටික අන දෙන මන්ද අර්තය පේපස්ටි කරාද මංත මෙච්චට මේ කරලා 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 මේ අවස රැක් කරලා දෙන්නේ ඕෝම ක ලකු ගත්නැත්ත මිතුර කරන්න චරිතය නවද හ චලරිතයක්තිවා බතුරට අබොමුවේ ඟහන්නකෝ පක්ගාලා ප්‍රවේණය මතක් කළ දෙන්නද ප්‍රවේණයයි ප්‍රජනණය මතක් කළ දෙන්නම් හරි ප්‍රවේණයයි ප්‍රජණය කොටස දෙක රි ප්‍රවේණයන් ටක්්ගල මතක් කළ දෙන්න එස සමස්ථානිකයක් කියන මොකද කල පේපර එක හල තිබ්බව සමස්ථානයයි කියන්නේ යම් කිසි මූල ද්‍රවවයක එකම මූල ද්‍රව්වයක වෙනස් නිියවට්‍රෝණ සංක්‍යයක් එකම මූල ද්‍රව්වේකෙන නිියවට්‍රෝණ සංකය හරි ඉවරවෙන්න කියටද ඉවර ව වෙලා බලු මෙහම බල දැන් හෙට එක් සෑම් තියන බල ගොඩක් කියනවන හිට වෙනස් සබ්ජෙක්තිවන වයම්පලාතරම ඉහිර සිංහල දූ හෙද ඉහම බබාලත් සමානට මේකට සෙමිනකට ඇැවිදිල හින්නවා හරි ඕක අද පශ් අද මේ පන්තිය තියෙන මේ මොහොතේ සමාලමය කැපකරලා පන්තතියට ඇවිදිලා තියනෙන මේ වෙලා වෙන සබ්ේ එක විභාකඇද ඒ ඇවිදිල ඉන්නවා හෙට විද්‍යාතය ලබනු ඇවිදිල ඉන්නවා සහ දැන් ගොඩාගලට මෙතන ඇත්තේ වැඩිපුරම ඇති ස්වාහහිර ලාත්ව විභාගගේ විසි අඇතරි හන්න ඒරමයි වැඩිපුර ඇති හොන බලන්න ටක්ගලා ප්‍රවේණයේ ටිකයි මේ අරට කවල් කර දෙම්සාපටනන් එක් සෑම් නැහැ කිව්වානතව ජොලීන් වොන කමන ෙ කොල හවසට හරි දහයවසර හරි මේ එකලා වසටමකන්න ෑමෑයට විභාගෙ තිගෙන කළ හොඳයිය හයට සිංහලද පපච්චික ඒන සිංහල්ල සිංහල ඉතිංවාලට කොමත් බෑර විාරික බලාගන්න ුසිහල තිගනෙ සිංහලසගේ වඩියෝස් පගයක් තිබබ හරි අපේ නම් මේකටය ප්‍රජනණය ප්‍රවේණය ටක්ගල් ප්‍රවේ ප්‍රජනය ළමයි මට හිතෙන මෙ මේ කහයි කිය හ මයිටෙම මේ කහයි කැලෙද මේ එකකොලල මට තහන්ඩ ඉඩක් තියෙනවා මෙ මේහෙම දකිද්දි එපා වෙනවගේද මෙ මෙතනින් ප්‍රශ්්‍ය කහන්. සහ ප්‍රදේනයත් අහන මයි මෙන්්ඩල නියම ඒ සම්බන්ධ ටික ඇස ටක්්ගල ටික බම කවල් කරලා දෙන්න මෙන්න මෙහෙම හරි දැන් ඔවල්ලට විවේක හරිනි ඔන්න එහෙනං? ප්‍රේයටට පියම් තක්ගලයක කෙටි කාලයක් තුළ ප්‍රවේණී සියයාල්ල මතක් කරගමු ඇස ප්‍රශ්නයක් කරගන්න ඕනෙත් නැති තන ප්‍රේණී ඔක්කොමට කෙටිකාලෙ මතක් කරගත්ත. හරි ඔන වායනිෂ්පාදනයේ බන්ධන ඉට පස් මවුලකීයක්ත් කරගත් තද මවුලල තව නටිකු දනනෑ. හරි අමාරුවෙන් හරි කරගම් කොමත් මේකර කෝඩිම් බන්න අතේශාල සංක්‍යයගෘත්තිය නේ සමහ අලගෙටික ඔන්න. ඔන ටක්ගලමිකත් කර යම සහ දැන්වයි විභාග තියෙන අමයිටික අනිවාරයේ මගේ ශ්‍රමිකක් තිබ ද්‍රවස්ථතිය පාඩ්මි ශ්‍රමිණය කරල දුන්න කලින් ඕ ජයිව ලෝකය කරල දුන්නා. ඔය ඇන ලඩා මුළ ස්කාාත්‍ර පොඩ සිෙට්ිකම කර දුන්නනේ ද්‍රවස්ථිති කරල දුන්න බලන්ඩ මවුල සම්න්ද රෝකොම වේගෙන් බල ස්පට දාම් බලන් මගේ ස්පීට් කර දෙන්න දැවන ප්‍රේීය. හ ප්‍රවේණී සම්මාන්ත්‍රණයක් වගේ හැ පුළුවන් තනම් පැබාගයක් තුළ මුළු පාඩම වේගෙන් කවල් කර දෙන්න? මතක තියාගන්න මේ ව ඔලුවට වැඩිපුරමයන්නේ ජීවිතය පලබිනි මතවට ඉගෙනගන්න බලට නෙමේ. හරිද ඇති මගේ තිගරි බාලන්න කොහොමත් ේටික තක් වෙනවාටක් ටක් ගාල මේ එක බලදේ ළමයිට භාසිය උදසා තමයි ගොඩක් කරන්න මේ කරනමු. වෙන කොහරි ගිහිල්ලා පන්තිකටය නැති බාලට වනත් ස්කෝලින් හරි ගෙන ගත්තරන්නේ ට ේටික නමත මතක්ගෙන්. හද එකත මේ අද කරන්න නැමත මතක් කිරීමක් කලදෙන් ගුරුවරයාගේ උදව්වක් ලමයි පවුනිසාතනේ පාඩක් කරි කම්මලනි ප්‍රවේණී ගැන කතා කරදි පලවිනිට මහන්නේ අපි අර ශ්‍රමිණී කුත් කරල කතා කර අහනවා වැඩිපුර මහනවා මනුස්සෝංග තියන අපිසල මොකක්ද ආ ප්‍රවේණීකිමකක්ද පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වන යාන්ත්‍රණයහ නැතං ක්‍රියාවලිය ඕගට මයි ප්‍රවේීගමකද ප්‍රවේණී කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණයවීම ක්‍රියාවලිය අපකිවොත් පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණයවීමේ ක්‍රියාවලිය ඕකට තමයි අප ප්‍රවේණී කළ කිය. අපොස රැකවුවෝ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණයවීම ක්‍රියාවලි මතක ප්‍රේී අයිකයන් බලන්න පරම්පරාවෙන් පරම්පරාවට, ලක්ෂණ සම්ප්‍රේෂණයවීම ක්‍රියාවලීට අප කියෙන ප්‍රවේණය. ආවේනී කියැන මොහක්ද. ඒ දෙක දෙකා. පරම්පරාවෙන් පරම්පරාවට. ලක්ෂණ සම්ප්‍රේෂණ වනි ක්‍රියාවලිය ප්‍රවේණය වෙනවා ආවේනය කියන්නේ ඊළඟ පරම්පරාවට ලක්ෂණය සම්ප්‍රේෂණය වීම. එක ඊළඟ පරම්පරාවට. ප්‍රවේනීෙන් අපි හොයෙනවා හත් බුතු පරම්පරාවක ලක්ෂණාව කොහොමද කියලා ප්‍රවේණයහි. ආවේනය කියන්නේ ඊළඟ පරම්පරාවට අම්මගින් ඔයාට ලක්ෂණයන්නේ කොහොමද. එච්චර ඊළඟ නෙක්ස්ට් ඒ වගේ ඊළඟ පරම්පර ඔයාගේ බබාට ඔගේ බාකොහම් බික් ීට විතරයි හොයන්න ඔගේ බාගේ බාගෙන හොයන්න යැන්න තිෙරනට. ඔයාගේ බාගෙත් බාගෙත් බා බාගෙත් 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 ඒ බාගත් බාගේෙ එක්ොම ලක්ෂණ හන්නම කෙන එකටි කියෙන ප්‍රවේණය පරම්පරාවෙන් පම්පරාවට ලක්ෂණ සම්පේශණයවීම ක්‍රියාවලී ප්‍රවේණියයි. ඇබ ආවනී කියැන්න ඊළඟ පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණයඉන්න ඔයාගේ බාකු කෙනෙන්න හරි නැත්තන්. අම්මා වගේද ඔයා අන්නේ එක හ එක පරම්පරාව එකට අපි කියන ආවේනී. ඉතින් ආවේනය ගැන ප්‍රවේණී ගැන කතාකර දති ආවේනික ලක්ෂණ කළ ජති කියනවාන්නේ ආවේනික ලක්ෂණ ආකාර දෙකයි මොක දාකර දෙක ටක්ගල මතා කරගමු බහුලව හමුවන හැමත් තැනම් හමුවන ආවේනික ලක්‍ෂණයි කලා තුරෙහි හමුවන ආවේනික ලක්ෂණයි බහුලව හමුව ආවනික ලක්ෂණ දෙක තුරා මතාකරගතු ටක් ාලා මේ කම් පෙත්ත ස්භාවයේ බද්ධකම්පෙතිද ඉට පස්සේ නිදහස් කම්පෙතිද කියන එක. ඉට පස අර මූුණේ වලක් ගැසීම හෝ බහුල වලක් ගැසීම හෝ නොගැසීම බහුල හමුවේ ආාවේනක ලක්‍ෂණ. ඉට පස්සේ හිසකෙස් නලල මත් තුඩක්සේ පිහිටීම හෝ නොපිහිටීම හරිද එව්වා ඉට පස්ේ අදිව රෝල් කිරීමේ හැකියාව හෝ නොහැකියාව. කළු බව සුදු බවහමේ ස්වභාදය. Mellan, ො බොකුටුද ක්‍රේල්ද අපිග බොකුට වීම සහ නොවීම දන් දිගහැරුණු හිසකේස් අනේ වතමයි හැමත් තැනම තිෙන ආවේනික ලක්ෂණ. කලාතුරෙකින් හමුවන ආවේනික ලක්ෂණ බද්ධ අංගුලිකතාවේ ඇගිලි දෙකක් එකට බද්ධ වෙලා. දෙ බහු අංගුලිකතාවේ සාන්‍ය මනුසකතියන ඇංගිලිගේ ද පහයි එලට හයක් හතක් එනවා බද්ධ අංගුලිකතාවේ සේ නිල්ස් නිල්ලැස් ලංකාවෙනන්න ලෝක වෙනස සටවල්ල එකනේ ඒ කලාතුරගින් නිල් පාටැ සම්මවෙන්නේ. නිල්ලැස් සුදු මුරු වැැස් කලාතුරෙකින් හාබෙන ආවේනික ලක්ෂණ. ඉට පස්සේ ඇල්ලි බව ඇලි බව කියැන මුලුව ඇගම සුදුම සුදු දෙයා. ඇඟගේ කොන්්ඩේ ඉරහසේ ඇහිබෑම් ඇහිපියාට රැවුල රෝමකූප ඔය ඔක්කෝම තනිකරම සුදෝ සුදු වෙනවා එක ඇලි බවල් හ. අනොහොම, ඔ අප අක්ක ගෑස නිල් පාටිති හොදයින එක කලාතුරකින් හමුවෙන ආවනික ලක්ෂණ එතට ආවේනික ලක්ෂ ආකාර දෙකයි හැම තනම යන සුලබව හමුව නාවෙනනික ලක්‍ෂණයි කලාතුරකින් අමුවට ආවෙනනික ලක්ෂණ. ඊට පස් අපි ගා ප්‍රවේනිි විද්‍යාව පියා පියාකවුද පියා කවද ග්‍රෙගර මෙන්ද. හරි ප්‍රවේනිි විද්‍යා පියා ගෙගර මෙන්ඩ එතැම් ප්‍රවේනිි විද්‍යා පියා දෙන්න යනත ගෙගර මෙන්ඩ. ඔන්න මෙන්ඩල් කරාපොඩි වැඩක්. දෙයාවේ පරීක්ෂණය. එයා කනාාමකක්ද එයා ගත්තා නුමුහුම් උසමෑ ගහ. නුමුහුම් උසමැහැ ගහකුයි පත්ගාලම මතක් කරලා දෙනවා. ඒවගේම නුමුහුම් මිටිමෑ ගහකුයි. මෙන්නල් ප්‍රවේණී සම්බන්ධ පරීක්ෂණ කරප එක මතක් කළ දෙන්නේයන්. එයා ගත්තා නොමුහුම් උසමෑ ගහකයි, නුහුම් මිටගැමෑ ගහකුයි. ොකද නොමුහොන් කියන්නේ. එයාගේ මෙ ගන්න විදදිහ තේරි පන්දිවයි කියා දෙන්න නෑ නැති රක්ගල කියා දෙන්නන. නොමහුම් උසයි කියන්නේ එයාගේ මිටි කියන ලක්ෂණේ ගෑදිලාවත් නෑ. චුට්ටක්කත් ගෑවිලාවත් නෑ. නොමුහුම් මිටි කියන්නේ එයාගේ උස කියන ලක්ෂණය ගෑවිලාවත් නෑ. චූට්ටක්වත් උස නෑ. උස කියන ලක්ෂණ හත් මුතු පරම්පරාවත් නැ කියන එක නොමුහොන් කියන්න හරිද. අළමයේ මෙෙන්ඩල් මෙහෙම කතාවක් කියනවා මෙන්ඩල් කියනවා කිසියම් ලක්ෂණයක් සඳහා වග කියන්න උසාධක නැතන් ජාන මනුෂ්‍ය යට කීයක් ඇත්ද මෙන්ඩල් කියන්න. කිසියම් ලක් අප ඇගේ කිසියම් ලක්ෂණයක් සඳහ වග කියන ජාන කීයක් ඇත්්ද ජාන කියත්තයෙන්. ඔයාගේ උස බවට වග කියන ජාන කියතතියෙන් අතරරි සයක් වැරදි. ඒ වර්ණ දේය මිනිසාගේ ඇගේ වර්ණ දයනම් අතරිසයක් තියෙන න කියද ඔයාගේ උසබව තීරණ එක ජාන නැත අපි න සාධක කියෙන්ම සියම් ලක්ෂනක් තිීරණය සාධක යුගලක් තියනවා. දෙන් දෙකක්තිෙන හේතුවමකද ඔයාගේ උසබවට හේතු දෙකක් ඉන්නව කවුද එක ලක්ෂණයක් උසේාව අම්මගේ. අනිත් උසලක්ෂණයාව කාගෙන්ද සාත්හගෙන් ඒ කිසියම් ලක්ෂණයක් සඳ වග කියන සාධක යුගලක් තියෙනවා. එක තමයි මෙන්ඩල් කිව්ගේ ඔය හැම වචනයම මේ සිල්බසක කියන්නේ. මට ිලබසක මතකයි තුොයා මතක තියන ආච්චුපත පාලන් කන වගේ තමයිමම් මේ කියන හැම දෙයම හොඳට අවධානෙන් අහන් ඉන්න බබලයි හරිද දැන් ඔයාල හිතන්න එපාදවාන මේ හැමදේම කියන විාග යහන පශ්වන්න පුළුවන් අවුරු දායත්ති සුගල්ල උගල්ල උගල් අදකමි කියන්න පෙළපුතම කිව යනවාගේ එකක් තියන. අවශ්‍ය තැන්ඩිකත මේ කියන් සොහොඳට බලාන්ග තර මෙන්්ඩල කිවාම කක්රද. කිසියම් ලක්ෂණය සඳහා වග කියන සාධක යුගගලක් තියෙනවා. කිසියම් ලක්ෂණ සඳ වක් කියන ජාන දෙකක් තියෙනවා. එකක් ලැබුණ අම් මගේ අනිත්තක ලැබුණක්කාහගේෙන්ද තාත්තක. ඔය උසයිනම් ඔයාගේ උසභවතීරණය කර අම්මගේ ජානයක්ුණුේ තාත්තක ජනයෙක් වුණේ යා සුදු ඉනම් සුදු භව ීරණය කර යාගේ අම්මගේ ජානයකනුේ තාත්ක ජනයක් වන. ඔයා කලෝයිඉනම් කළ බව ීරණ කර අමගේ ජානෙකරුේ තාත්තක ජානකන සාධ ුගක්තිය. ප්‍රේණ විද්‍යා ව ජාන සඳහ යොදාගන්න ඉංග්‍රීසියකරු ඉංග්‍රීසික්කු තියෙනව ජානවර්ග දෙකක් එක ප්‍රමු ජානය තීරී උගන්න විර නෙම කර දෙන්න අක් ගලමක ඔලුට ඇන්න. ජානවර්ග දෙගක් තියෙනවා එක ප්‍රමුඛජානය නිලින ජානය. ඇරි එක ප්‍රමුක ජානය අනිත්තක නිලින ාන්. ප්‍රම්මුකජානය අප යොදාගන්න ඉංග්‍රීසි හෝඩේ කැපිටල් අකුරු අනිද පකජාන්න පිහිතමු උස කියන කෙනා ප්‍රමුmukaයි කියලා එක ගාන දෙෙන උස ප්‍රමුඛවේ උස ප්‍රමුකවේ උස ප්‍රමුකවේ. එතකොට උස කියන ලක්ෂණයේ ප්‍රමු කනං අපි උස කියන්න ඉංග්‍රීසියකුරක්ටී අකුට පාවිචි කරනු වාට මේ ඕනකුරා පාවිච් කරන්න පුළුවන් ට ඕන හුර පාවිච් කරන්න ට කුර පවිච කර. එත්තකොට උස ප්‍රමු කනම් මිටි කියෙන කෙනා එක විරුද් දෙක නිලින වෙනවා උස ප්‍රමු කනම් මිටි නිලීන වෙනවා උස කෙනා ප්‍රමුගනි ස අපි යොදාගන්න වන කැපිටල්ට අකුර එ මිටි කෙනට යොදා ගන්න වෙන සිම්පල්ටීයක්කුර එයන් නිල න නිසා එක් ගාන්න දෙෙන උත්ස ප්‍රමු කනේ ම් ප්‍රමු කෙනාට කැපිටට නිිලිණ කෙනාට සිම්පල්ටි තව එකක් ගමුකෝ අපේ මෙහෙම ගමුකෝ ඒතකන පබවල මෙමත් ගන්න දැන් ඔන්න මේ අකුරු පෙළගස්තමු අපේ පෙළගස්සන්න පුළුව ආකාර දෙකයි කැපිටල්ට කැපිටල්ට ජාන දෙක් මේ කිසිම් ලක්ෂණ අම්මගේෙන්කයි ධර්ත්න එකක් කැපිටැි අම යුත් කැපිට ලබල තාත්තකු කපිටට ලබල අම්මගින් කැපිටට ලබල තාත්තකින් සිම්පල්ට ලබෙන කපිට සිප අම්මගරු සිම්පල්ට තාත්තහු සිපලට සිපල්ට සිපල මෙහම හැර වෙන ක්‍රමතියවද මේ ජාන පෙළගස්වන් මටග මේ අකුරුවල පෙළ ගස්සන් වෙන කරන කැපිපම්ම් සතරින් හටක් නෑන දැන්කන කියයිඒ ස එක අම්මගින් සිම්පලඩි ලැබ සාත කැපිට ලවෙනු සිම්පඩ කපිඩ මේ දෙකම එකයිය මෙහම කරත් එක මෙහමක මං ෝඩි කිපු කතන්රෙමක්ද තෙෙන් බැද්දත් කඔබේය කිරම් දත් කඔබේ. දෙවරක් තුනත් හයයි තුන්වරත් දෙකත් හය අන්න ඒ වගේ තම මේ අකරු දෙක මරුනාට වෙනසක් නෑ වෙනසක් නෑ එකමයි. හරි ඔන්න හෙනම් ළමයි ඊලන් කතන්දරේ මේ ලක්ෂණයේ මොකක් දැ මේුවට අපිගෙන රූ පානු දර්ශයක සොරි මේකට අපිෙන ඉංග්‍රීසියකරු මෙහැ පැළගස් ලත ඒ එකකට අපි කියන ප්‍රවේණ දර්ශය මේ තියෙන ප්‍රවේනිි දර්ශ ඉංග්‍රීසිය කකුධර් ප්‍රවේනි දර්ශය මේටෙන ප්‍රවේනි දර්ශ ප්‍රේනි දර්ශ. නැතන් ජාන ප්‍රකාශය කලත් කිවේ මේ ඔට කියලා ප්‍රවේණි දර්ශ ඔක්කොටම කියලා ප්‍රවේනිි දර්ශ. මේකෙන් ලැබෙන්න රූපේට අප කියෙන රූපානු දර්ශය.ඒක තයි බලමු දැම් බබලා බලන්න දෙන්නම කැපිට එල්නම් දෙන්නගේ මකුරු සමානයිනෙ සමානයට කියනවා සම යුක්මකයි. සමානයටෙන සම්මයුක්මක නැත්තන් අපට කියන පුලන් තව වචනයක් නොමුහුම් නොමුහුම් කියනවා කළමම් වෙලා නෑ ඒ කිවත් හරි ද මේ අකුරු දෙකම කලව වෙලා නෑ දෙන්නම කැපිට නොමුහුම් කලව ලා ෑ නැත්තන් සමයුක්මක දෙන්නව සමානයි. මේ අකුර කොහොමද ළමයි කලවම් ලා කළම් වෙලා. ඒ වගේ අයට අපි කෙන විශෂම යුක්මකයි. විෂම යුක්මකයි. කලා වෙලාට අපි කියෙනා මුහුම් එහෙම කියන්න පුුවන් මුහම් කියලා පාච් කරන්න කොළ ශෂම යුක්මක නැත මුහු. සිම්පල්ටී සිම්පල්ට මේක මේකත් කලවම් වෙලා නෑ. ඇයි දෙන්නම සිම්පලට අකු වෙන සමාන අකරු දෙක්. හරිට මේ පිරිමි ළමයි දෙන්නෙක් වගේ මේ ගැන්ලමයි දෙන්නෙක් වගේ පිරිමිලම ගැල්ලමේ අන්න පිමිලම ගැලමනේ කළව වෙලන්න මේ ගඩ පිල්ලමයි දෙන කලා වෙලානෑ සමයුක්මකයි ගෑල්ලමයි දෙන්න කලාව වෙලාන ඒත් සමයුක්මකයි. සාම යුග්මකයි අයකට අපි කිය නොු කලාව වෙලානෑ න මතකතියාගන්න ප්‍රවේනි විද්‍යාවේදීො බිවරයි බෝකොම ඩිලිටටු නලම අ මටදැන හරි අපි ගත්ත ී උස ප්‍රමුකයි. නිීනයි මේ උස මිටි තමයි නිලීන අකුරු පෙළ ගස්සාන්න පුළුව මෙව්ට අපි ගෙන ඉංග්‍රීසිලක්කුරු ලට කියෙනවා මොනද කියන්නේ ප්‍රේණි දර්ශ ප්‍රවේණ දර්ශ පවේ දර්ශ කියලා කිවවා. අයියට පසේ අකුළු දෙක සමානං අපි කීපු වචනම ගද්ද සමයුක්මකයි. අකුරු දෙක සමාන අපි කිව්වේ සමයුක්මකයි. සමයුක්මකයි. මෙයාගේ තකුුණු දෙක තමානයමො කද සමයුක්මකයි. සමයුක්මකයි. අකුරු දෙක වෙනස්නං මොනයුක්මකද විෂමයුක්මකයි. විෂමයුක්ක. සමයුක්මකයට තව නමක් කියන්න පුළුවන් නුමුහුන් කලා වෙලා නැහැ කියලා. ම යක්ම ගයට ම නමක් කියන්න බල නොමුහුම් කලා වෙලා නෑ කියලා. විෂම යුක්ම ගයට කලාම වෙලා කියන්න පුළුව අපට කියන්න පුළම ගද මුහුම් මු ඕකන කර. ඒ ලඟදේ ප්‍රමූක ලක්ෂණය කැපිටටි කැපිටල් අකුරු එකක් හරි තිබ්බොත් පෙන්නන්නේ ප්‍රමුෝක ලක්ෂෙන් මතකති යගම එක. කැපිටල් අකරු එකක් හරි තිබොත් පෙන්න්නන්න ප්‍රමුක ලක්ෂණයේ කැිටල්ලකර එකක් තින මෙයා පෙෙන මොන ලක්ෂණේද. කැපිට කපට හොමද උස. කැපි එක හර තියෙනනම් පිහෙන උස මක ලක්ෂණය. කැපිල් සිම් මේත් කොහොම කෙනද උසමයි කැපිටට එකහවි උස නමුත් අවුලක්තිනා මොන උස කෙනෙද මුහම් උස කෙනෙ ඒ මිටිත් එකක කලාම් වෙලා අම්මගගේ මිටික කැවිල්ලා තොවර ගේඩියට. ඇ ඇතුළ මටි කලාවම් වෙලා මුහුම් විෂම යුක්පකයි. මේක සිම්ප ප. අ දෙන්නම සිම්පලටි උස නමේ මෙයා අය හත්මුූතු පරා පරාවගත් උස නැහැ මෙයා මීටි ඇගේ මිටි විතරයි දිය උස නෑ කවදාගත් මෙයාට උසන්න බෑයි ඇ මීටි මෙනෑ හරින්න සප කැපිට ගෑ විලාන ්‍ර අපිගෙනම් මෙත් සම යුක්මක මීටි නැත නොමොහො මටි කල කියහරිද නොහොම තවේ වගේකත් දෙන්නද බලන්න පුළුවන්න්නකිල් ඕොන මම දෙර රතු පාට ප්‍රමෝකායි. රතුූ ප්‍රමුඛ වෙනවා. එන සුදුපාඩ නිලීන කියගම සුදු නිලීනයි. නතුවවැඩ අපිදම ආරකුර සිම්පල් ආර්දාම සුද වලට මේ රතුූ එයා ප්‍රමුඛයි. සිිම්පල්ලා සුදු එයා නිලීනයි බලන්න එයා ජාන ප්‍රකාශ ටිකකි කියලන්නවා. ප්‍රවේණී දර්ශටි කළිය මෙන මේ උස මිටි මි්ුවට අපි කියා රූපානු දරශකයන් බාහිරට පේන රූපය මෙ අපි කියෙන රූපානු දර්ශෙන් මිටි කොමද ලියන්නේ අකුරු තියෙන පුළුවන් කොමද කැපපිටල්ලා කැපිටල්ලාර් ක සිිපල්ලාර් සිම්පල්ලාර් සිපලරණ කැපිටල්ලා කැපිටල්ලා කැපිටල්ලාර සිිපල්ලා සිිපල්ලාර් සිම්පල්ලා දෙන්නම කැපිටල්ලා සමයුක්මකයි සමයුක්මකයි. දෙන්නම සිම්පල්ලං ඒත් සමයුක්මකයි සිම්පල් කැපිටල්ලම් විෂමයුක්මකයි විෂමයුක්මකයි සමයුක්ම කලට තම නමක් කියන මොක අද නොමුහුම් කියලා කියනවා සමයුක්ම නොමුහුම් කියල දෙෙන සමයුක්ම කළට නොමුහුම් විෂමයුක්මගන මුහුම් එක කැපිටල් ලකරක් හරරිතීර නම් පෙන්න්නන ප්‍රමුකලක්ෂණය එක හද රත්තු මෙයා රතු එක කැපිටල් ලකුරක් හරි තින රතු මෙ කැිට ලකුරෙක් තියෙන රත්තු සිම්පල් ලපුරක් විර නිසා මෙයාපේ නන්නේ සුදු පායි. ස් පෙ ගෙනන ම පරන රෝසි උසස් පල් හාර ඔන්න හොම හරන දැකන ඔන්නොහොම තම ඉතිී ලේසි මේටිගෙන ප්‍රවේනි දර්ශ වට කියෙන රූපානු දර්ශ හත්තු සූදු කියෙන රපාණුද ප්‍රවේනි දර්ශයලද ඉග්‍රීසිකරු විතරක් දාලා මදද. ප්‍රවේනි දර්ශයහුවොත් ඉංග්‍රියකු විතරයි රූපානු දර්ශැහුවත් මේ යා විතරයි. සතු කියනකව රූපාන දර්ශය මුහන්ු මුහන් ඔයාගන්න කැපිටල් සිම්පලද කියන මුහුණන්න්නු මුහ ආගන්නහ ආරි හන්දිරි කණේ ඒක තින ඒලවස් වට රි ස එකකින්වත් තරෝෂපාට නන්නට ඩයිද පුළුවන් ඒක ඒලවස් වලට තියන්න. ද කතාගනන්නේ මෙන්ඩල් නියවලින් අප ගමන වෙච්. ඒවසල ප්‍රේණ උගන්නන් ඒවස ඩෑනු ඉරස් වම ඉගගපුු හ අවුන් ලමයි එකත් තරණ අදැන් අපි අර මෙෙන්ඩල් කරපු වැඩේටයම් මෙන්ඩල කරේ මොකක්ද මෙල කරේ නොමුහුන් උසායයි නොමුම් උසායයි නොමුහු නිටියයි. එකට ස්ෝ පරාගනය කරා දැන් ශාක දෙකන්නේ මෙන්ඩල් කරේ ස්ෝපරාගෙන එකට සම්බන්ධ කර ඔන ළමයි බැම් බලමු නුමුහුම් උස කියන්නේ කොහොම නොමුහුන්න්න උසට අපිගමු තීයකුර උස කියනකට ටීකර කැපිටල් කරලගමු ය ප්‍රමු ක නිසා මිටි කියන එක නිලීන එකන්න සිම්පල් කළගම් අමේ බරන්න නමුහුන් උසයි නමුහුම් ඉටි අදක් කොබද නොමුහුන් දන්නේ ඔන්න ළමයි අසොනි මේ පර පරාගෙන උසායදා නොමුහුන් නිසා දෙන්නම කැපිටල්ට නොමුහොන් නිසායි දෙන්නම කැපිටලටී නේ නොමුහුම් මිට කියන්නේ කොමද දෙන්නටම සිම්පල්ට මෙ මේකම නෙමේ හරි මේ ස්කැපිටල්ට කැපිටට ගැනම කන්ද නොමුහුම් උස සිිම්පල්ටී සිිම්පල්ටිගැ නොමුහුම් මටි මෙතර කරොස් කරෙත් එක දෙෙකුදු කරත් නොමුහොන් උසායි නමුහු මිටියයි දැම් බලන ප්‍රේණයෙන් ඉතුරටි කිය දෙනවා. මෙන්න මෙයාර දැම් මේ ශාක දෙකක්නේ මෙයා අම්ම මෙයා තාත්තා. අම්ම ශාකයේ තාත්ත ශාකයේ ශාක දෙකක්. ශක අපි කරන්න මේ මෙන්දල් කරා පරපරාගෙනය කරා මෙන්න මේ ශාක දෙක අල්ලගෙන පරපරාගෙන පරාගෙනය කෙරවා බලෙන් පරාගනය කර්වා. ප්‍රජනනය කරෙව්වා.හරයට මේ මනුස දෙන්න මනුස්ස දෙන්නේ ඉකතුර දරුවේ කදන වැඩක් මේයන්නේ මෙයා හදනවලමයි පරාග මේකග පීවන් පලවිණ දෙමව පියෝ. මේකට අපි කියන පරාග ඇත් අපි කියෙන ජන්මානු ජන්මානු මෙයාගේ ජන්මානුක තියෙන්න්නේ කැපිටල් ටයකුරක් විතරයි. මොකද මෙයාගේ අකුරු ජාති වෙන ගොඩක් නෑ තියෙ එකම එක කැපිටල්ටයකුරක් විතරයි. එද මෙයා හෙතු අපි මිනිසුගත් තොන්නා නිිනිස්සු හැදන්නේ සුක්‍රාණු ඩිම්මනි මෙය හැදුව ත මනුසෙ කර හිදව මෙයා ගැහලුගෙනෙකි ලෙට මුකු මෙයා හදන ඩිම්බවල තියෙන්නේ හැපිටටයකුර විතරයි මෙයා පිරිමි කර මෙයාහදරන සුක්‍රාණුල තියන්නේ සිම්පලටයකුර විතරයි ඔන්න මේක වි මෙයා දෙන ජන්මානු අදන්න ඕනේ ඔය ජන්මානු දෙක් එකතු වෙලා තමයි බබෙක් හැදෙන්නේ සාකවල වත් එහෙමයි. මේ දෙක එක වෙලා දරුවෙක් හැදෙනවා. කපට අනිතක සිම්පට මේ දරුව කොහොම දරුවුවෙද නොමුහුම් උසාම් මටයේ නොමුහුම් මිටි තාත් අයි කරහිත මුකු මේ දෙන්න එකු තුළ හැතන දරුවවා කොහොම කෙන ෙදද කැපිටල්ට එකක් හරි තියෙනවනම් මෙයා උස කෙනෙක් මෙතන සීයට සීයක්න උස සීයට සියම උස බබෙක් හැබැයි මොන උසන්ද කලවම් වෙලාද නැද්ද කැපිටල්ට සිිපලට කලවම් වෙලා මේ මොන උස කෙනෙද මුහුම් උස කෙන න්න කලව ලැයි මේ අම්මගේ හැංගිච ලක්ෂණයටය නවා අපි දන්නේ ඔයාලගේ ඇගේ අම්ම ගැහරි තාත්තා ගැරින් ඔය උස කෙනෙක් නම් මිටි ගත්තිය ඇගේ හැඟිලදීන පුළුවන් ඇගේ මිගතය හැංගලදන පුුව ්‍රමට ඔයා ීරසිියයක් උස කෙනෙක් වෙන්න පුළුව මි තති අත්මතු ගෑවිලාවත් නෑ ඒ වෙන්න පුළුවන් මේකට අපිගෙන පලවෙනි පරම්පරාව එවන් පරම්පරාව පළමු පරම්පරාව ඉතින් මේ උස කියනගෙන ප්‍රමු කයින්නේ කියම ප්‍රමුක ලක්ෂණය යන මේ පළමු පරම්පරාවි පින ලක්ෂණය ප්‍රමුක් පලමු පරම්පරාව පෙන්වඩ ලක්ෂණය ඔන්න ඒක හරි දැම්ම මෙන්දල් මාර වැඩක් කරා උසායි මිටිය අයකට එකුතු කල බාලා ඇදවන මේ වගේ උසාය මිටියය එකතු කළ මේ වගේ බාල හැදවා. ඒ බාල බාලාතරම මහපපු ප්‍රජනයර බා ටික් ලොකුවනකක් ඉඳදල හරිත මෙන්න ප්‍රජනය කරෙව බාල බාලාර ප්‍රජර්නය කරලා ඒ බාලගේ දරු පරම්පරාවව චෙක් කලළ බැරුවා ඒකන මේ හදාලත්වන මේ බබාල දෙන්නේ කැපි සිපල්ට කළ එයා ඒග එවන් එවන්නයට එකම පලවුම් පරම්පරාව පලවුම් පරම්පරාවත් එකම හදල දෙවිනි පරම්පරවක් දැනදරව කැපිටට සිපට බලා කැපිටට සිපල්ට බාලත් එකම එකුතුරන අප ගෙන එකට ස්ුව පරාගෙන ස්ව පරාගෙන පා පරපරාගෙන මෙ මෙයාල හැදන දරුව දරුවු අතට පරාගනය කෙරේවා. අද හිතන මෙයා තාර්ත්තා කෙනෙක් මේ අම්මගෙන කියෙන නිකව බි ගමුකෝ මෙයාහදන ජන්මානු ජාති දෙකක් තිේනවා මෙයාහදන ජන්මානු ජාති දෙකක් තියෙන දැ මෙතන නම් හිට එක කැපිටියගුරක් විතරණ මෙතන අකුරු වර්ග කිය තිනද මෙයා හදන පුළුව. මෙයාට හදන්න පුලො කෝවත් කැපිටයකරු විතරයි මෙයාට පුළුවන් අවොත් මේ කෙනෙකුට පුළුවන් කැපිටට අකුරුගුත් හදන්න සිම්පලට අකුරුකුත් හඳ ඔන්නම ජන්මාලු දෙකාක් කැපිටල්ට සිම්පල්ට මෙයාටත් පුළුවන් ඒකව මේ මේ අකුරු දෙක ඇත් කළ ලිය කැපිට අකුරත් සිම්ප අකුරා ඔය අකුරු වල්ග දෙකම හට කැපිටට සිම්පල්ට ඔන්න හො අදැන් මේක දරූ හදලබන ඇ මේ අම්මගේ පැත්තර මේ නැත මේ තාතක පැත්වන හා පැත් අම්මගේ පැත්ත. මේහහි ඩිම්බවල් දෙහා පැත්ති සුක්‍රාාව එකතු කර බලා. අද මෙෙම් බලමු මේක ගුතු කරක තම වෙලාමන්ට පැටලෙන්නේ මේ පැත්ත එක්කනෙක් එහා පැත්ත එක්ෙන එක එකුතු කළ බලා මේ පැත් එකෙනෙගහා පැත්ත එක්ෙනෙක්ක් මේ පැත් එකනෙ තවත් එහා පැතනිත් කියෙනත් එක එකර මේ පැත්තක්න ඒහා පැත්ති දෙන්නමත්තක එකුතු කර කරන ලියන්.ඕන මේ මේ කුතුර කැපි කැපි මේ හම ක උ ක මි කෙද කැපි කැපිටටි කියන්නේ උස කෙනෙක් එක කැපිටල් ලගරා රදිෙන උස ලස මෙයාම මෙයත් එකත් එකුතු කර නොහ මෙයාම මෙ අත්ත එකත් යතුර කැපිටට සම්පලට යා කැපිටල්යා සිම්ප ඒත් උස කෙනෙක්ම තම් මෙයා එහා පැති දෙන්නමත්ක එකුතු කළ අවසාදයි. ඊර පස්සේ මෙයා එයා පැත් අත් තර දෙන්නමත්තක උතුරන් ඉතුරු කෙනා මෙ අයි මේ අයි දැම්පර. මුලට කැපිරල් ලකපුර ගන්නත් කැපිටට සිිපලටඒත් උස කෙනෙ අවසාන මෙ අයි මේය යුතුලා බලන්න සිම්පට සිම්පලට මෙ කොහොමක ඇද මිටි කෙනෙක් බලඩ උස අය තුනකට මිටි අය එක් කනයි මේ අප කියෙන මෙන්න්ඩල්ගේ දෙවිරී පරම්පරාව දෙක දෙක ආව පළමු පරම්පරාව ලැබිච්ච පෙතිඵලවලින් සීට සීය පලවිනි බාල කොමද නුමුහුම් උසායයි නොමුහුම් මටියය ඇදර පලවිණි බල සීරසි ය කහොම ඇද. උසාය. දෙවිරි පරම්පරාවේ උසා අය තුනකට මිටියයි හිමන එකවද එක්කෙනෙක්. උසාය තුනකට මිටියයි එක් කන කරම දෙවෙනි පරම්පරාව ඔ අමතක වෙන්නයි. හොන් මෙන්ඩල්කි දැ මේක මෙහෙමදින් අමාරුවනි? ඒ අයට තිෙන ලමයි පණ් කොටුව කිය එකක් පොහොමදීන් අමාරුනන් පණට් කොටුවගල එකක් තියෙන් මේක ප්‍රදේණී දර්ශකයන්න මේ ඉංග්‍රීසිකුරු රූපානු දර්ශ කියැන මේ සිංහලකුරු උස බිටි කියනේවා මෙල පණ් කොටුව ඒකෙත් අර වගේ මෙ මෙහම ගහගන්නවා දැ මේ අඳන්න බැයින මේගේ කොටුවක් ගහ ගන්න වෙන මේ මෙහෙම මේක තිානම් මේක මව දැ මේ අම්මනං මේ අම්මගෙති ගෙන කැපිට සසිම්පලට අකරු මේ ජන්මානු දෙක ඒ දෙක මේ කොටුව පැත්තිකින් ලියනවා කැපිටටී සිම්පටික මෙතිනින් අතර කළ මේක කරන්න ඇතු මේ අට ඊ තල ගහපක් කරන්න නැතුව මේකෙන් කරන සමහරයට ලේසි ොට මෙන මෙතිරින් අතර කළ ජන්මානුටික හදලා කැපිටට කකරයි සිම්පටියයකරට මෙනි මේ පැත්තිලිම්මගේවත් මේ පැත්තිෙ ියනවා තාත්වගේ මේීදකති ඒ එකත් එහ පැති ලේ කපටට සිපට. ඔොහොම ලේනවා. අර ගණම්වල තියෙන ළමයි දැලිසි කියල එක ඒ වගේ තමයි. මේ වාාන මෙතන කැපිට එකයි මගේ සුදු පාටි කරන්න මෙයාගේ කැපිටල්ටයි මෙයා කපිට කප කට අන්න හම මෙ උස කෙනෙලා හබැ නමත් ලියන උස ඇස මෙතන මෙයා කැපිටල්ට මෙයා සිිම්පලට ඒ උස කරෙක්න්න. මෙ මෙත් කැපිටට කෙනෙක් මෙතනත් සිම්පලට කෙනෙක් මෙත් පූස කෙන කලවරේ මෙයා සිම්පල්ටී කෙනෙක් මෙත් සිම්පල්ටී කෙනෙක් එයා මීටි කෙනෙක් එහම ලීර ලේසිීනෙ මේකට අපිගෙන පණට් කොටුව මෙහෙම ඊතල ගහලලියන් බයින මෙන්න මේ කහපාඩ ලියපුුටිගෙන් අතර කලා මේක ගහලා දාන්න පුළුවන් මෙතනත් බණ් උසා අයයට න් දෙනකුට මිටිය එකනයි උස එකයි දෙකයි තුුණ අය මිටියා එකන වගේ මුල පැත්තර ලියලා දිෙන මොකද මේක මෙහම ලදන මේම කියන නමයි පිරිමි කියල පෙන්න්න සංකේත මෙහෙම කියවා ගැහනු කලා පෙන්න සංකේත් එක ඒ දෙක නැතා කියලා වශ්‍යන්ක. රපනු දර්ශය කියයන නමුහම් රතුවේව නමුහුන් කියෙන වචන පාවිශ් කරනෑ රපානු දර්ශයට උස මටිගෙන වචන විතරයි උ මිටිගෙන වන විත රූපන උස මීටි රතු සුතු වන්න එහෙම රූපේ බාහිරට පේන එක රූපාණු දර්ශයකය අදෝක දමයි ලමයි මෙෙන්න්ඩල්ගේ නියම අපි ඔප්පු කල පෙන්නුවේ අරනේ ඔන්න අහපෝසරයක් යනවා දැම්මම් ඉතිරින් ප්‍රශ්නනවා මන්ඩල්ගේ මේට අපි කියා මෙෙන්න්ඩල්ගේ ඒ කාංග මුහුම මොකද කියන්න මේ අපිගෙන ගත් එක මෙන්ඩල්ගේ ඒ කාංග මුහුම මොකද කියන්නේ ඒ කාංගමුහම මෙන්ඩල්ගේ ඒ කාංග මුහම මොකද මෙයා බැලුවේ එක ලක්ෂණයක් පරම්පරා ගත වෙන මිතිය ත් මිටිගෙන ලක්ෂණේ විතර පරම්පරා ගත වෙන නි මෙයා බැලුවී එක ලක්ෂණක් විතර පරම්පරා ගත වන විදිහ ත මෙයා හෙවේ එයා හෙව්වේ එහෙම නිසා කියනවා ඒ කාග මුහොම කියලා. ඔන්න ඒකාග මුහම හපෝසරයක් ඔලුඩ දාන මෙ මේ පවිශ්චර කොහොමද නොමුහුම් උසායයි නොමුහුම් උසායයි. පොහොම දනිත් එක නොමුහුම් මිටිය අයයි නොමුහුම් මිටි අයයි. ඔය පලවෙනි පරම්පරද අම්මලා මිටිය අයි. මේ පීවන් කළදානවා. මේ දෙගොල් අද නොමුහුම් උස කියන්න කැපිටට කපිටට නමුහුම් මටි කියෙන සිිම්පල්ට සිම්පල්ට මේ දෙන්න අතර මොන පරාගෙනත කරේ. පරාග සර්පරාගෙනද පරපරාගෙනය දෙ. හැදෙන මොනද ජන්මානු ජන්මානු දෙකක් හදන්න එක ජර්යදයන ජන්මානු මෙතන හදන කැපිටටටීයකුරේ ජන්මානුවක් විතරයි. මෙතන හදන්තින්නේ සිම්පල්ටීයකුරේ ජන්මානුවක් විතරයි. ප්‍රජනනයේදී මේ ජන්මානු දෙ එකතු වෙලා පල්ල දෙනි දරුව හැදන වන් කියන එකයි. පලවෙනි පරම්පරාව දරුවා කොහොමගෙන ඇද කැපිටල්ටසිිපලට මේ කොහොම උස කෙනෙක් සීට සියම් පලවෙනි පරම්පරායි බබා මෙන්ඩල්ගේ නියමමලින් මෙන්ඩල්ගේ මේ ඒකාංග මුහම ඩනුව පලවෙනි පරම්පරාවයාගේ බබා සීර සයම් කොහොමගෙන ඇද උත්ස කෙනෙක් එට පස කරේ කොමද මේ F1න් මේ හදාගත්තන දරුවේ F1න් කියලා එයා එයත් එක්කම පරාගෙනය කර අපපේ කරීම ස්ෝ පරාගෙනෙ හැදන කැපිටල්ට ල්ටි කකි අන්නැපිට සික්මයි කැපිල්ට සිම්ට එක්‍රපිගෙනවා ස්ව පරාගනේ තනියම ඒ වැඩේ කරගන්න කයි. මෙයාට හැදෙනවා ජන්මානු වරග දෙක වාරග දෙමන හිත කැපිට ිය අකරු විතර ගත් ද ිට කරු ි ට කු විතර ග කු දෙක් තිය. මෙයාට හදන පුළුවන් ජන්මානු වර්ග දෙක එක කැපිටට ජම්මානුව අනික සම්පලට ජන්මානුව හරිද මෙතලත් හදාන ගන්න පුළුවන්ල්ලමයි ජන්මානු වර්ග දෙක කැපිටට ජන්මානුවන් අනිත්ක සිපල්ට ජන්මානු අප ප්‍රජනයේ දී මෙන්න මෙයාල එකුතු කරන්න ති. ත මෙයායි එකුතුකරොත්ැිසි කැපි එක උස කෙනෙක් කෙන් උස කෙනෙක් මෙයා එහා පති දෙන්නමත්ත එකක යවන්නඕන මෙත් එකත් යවන්න ඕෝන ඒ කැපිට සිම්පට මේ කැපිට සිම්පට ඒත් උසගෙනෙ එක කැපිටල්ල කරෙන උස ඊලයක මෙයා එහාපති දෙන්නමත්තක යවල් ඉවරයින්නේ ඊට පස්ස මෙන මෙයා එහා පදි දෙන්නමත්තක යවන් මෙයයි මෙයි මුලට කැපිටල් ියන කපිට සම්පට ඒත් උස කෙනෙ මෙයා කෙලවර එක නත්තක ව සම්පසිම්පට ඒ මිටිගෙන ඒක හරිම පහසුව මෙයා එහා පැති දෙන්නමත්කවනු. ලෝක මෙයා එහා පැති දෙන්නමත් එකව. උස තුනකට මිටි එක්කනයි. උස අය තුට මිටියක්නයි තුනට එකනු පාදෙන් ලමයිල මේක දෙවිනි පරම්බර F2. මේක මෙහම ලියන්න බයන මං කියාදනොම ගද පණ් කොටුවක්. අ ඒකත් හරිම පහසුවයි. පනට්කොඩු අපි රේක හොමද. මේ එහම ගැහැනු පිරිමි කියලාවෙෙන් කරන්න පුළුවන් එක මරුවන කමන් නෑ හරි මේයාගේ අම්මගේ තියෙනවා කැපිට සිප එ මේ ඊතල ගණන්න කළ ව්ඩේෝ සිප මෙතන මෙයාගේ ඒත් කැපිටට සිපට ඒ දෙකද පැතර දාගත්තා ඩීට පස් කරන්න තිනෙන යුතු කන්න කැපිට මෙතන එකක් තින මෙතන කැපිට එකත් න කැපිට ගැබි උ කෙන උසකින්. කැප මෙතන සිීම්පල් ඒත් උස කෙනෙක් මෙතනත් කැපිටල්ට මෙතන සිම්පල්ටි ඒත් උස කෙනෙක් මෙතන සිිම්පල්ට මෙතන සිම්පල්ට එයා මීටි කෙනෙක් ඔන්න ඒම ගහන්න පුළු හරනේ ඔන්න හොමොන්න මෙන්ඩල්ගේ ඒ කාංග මුහුමපියෝ ඉගෙන ගත්තේ මේකාං මූනිින් ඕන තරම් පශ්න වෙලා විභාහගය බල ප්‍රශ්නයක් වන්න එකන් තිබ බල එක කටු බලි ගලගන ගන්නට පහත බැක්වෙන්නේ නොමුහු උස කැපිටඩී කැපිලට ගෙවතුම නුමුහු මිටි ිප සිිපල්ට වෙල ඒකාංග මුහම පෙවෙනි ගතන රටාවයි පී ලෙසා දුන්නන්න කුමන පරම්පරාවද පී ලෙස මේ පළවිනි මේ පරම්පරල් කවුද මේ දෙමවූපිය පරම්පරාව පී කියන දෙමවපියෝ මේකෙන දරුවෝ අ පී ලෙස කියන්න දෙමවපිය පරම්පරාව දෙමවපිය පරම්පාව ප කියන්නේ F1 පරම්පරාවේ ලක්ෂණයා F1න් පරම්බරව හැදන බබාලා සීයටසිියයක් කොහොම ඇද F1න් පරම්බරව හැදෙන බබාලා හරිද එ1න් පරම්පර බබලා සීරිසියක් කොහොම ඇද උත්ස අය ලක්ෂණයක් මොකදල උස සයට සයම් උස ඒ සහ බී පරාගෙන ක්‍රම මොකක්ද මෙතන වෙන පරාගෙනයේ මොකක්ද දෙවිනිට වෙන පාගෙන මොකදර පශ් බලන ගහෙමලා ලනනි ඒ සහ බී පරාගෙන දෙක මුලිම්ම වෙන්නේ මොනපරාගෙනයන්ද පරපරාගනයා ඒ කියන්නේ පරපරාගනය ඊළඟට වෙන්නේ ස්ොව පරාගෙන බී කියන්නේ සව පරාග දෙවිනිට වෙන්. මුලින්ම වෙන්නේ පරපරාගනය දෙවිනිියන්ට වෙන්නේ ස්වපරාගනය. එක් දෙක පරම්පරාව රූපානු දර්ශ අනු පාතය. අර රපානු දස මේ කැපිටඩ කැපිටි උස කැපිට සිම්පල්ඩ කියනෙ උස කැපට ම්ල් න උසය කීදනෙ කිය දුසා අයත්තුනකට කත අනුපාතය උසතුනකට මිටි එක් කනක. ඔන්න ම ග උසතුනට මිටි එකයිකෙන් හල එ ඉළඟට හනවා එක්තරා ශාකයක නාගද එතරා ශාකයක වටකුරු බීජ ඇති කරන ජානය ආර් වන අතර. හිත බී ජතිකරන න සිම්පල්ලාර් වේලු වෙල මේක නිලීන කෙනා මොකක්ද නිලීන කෙන මොකක්ද කැපිටල්ලාර්ද සිම්පල්ලාාර්ද සිම්පල්ලාරනේද ළමයි නිීන නිලීනවෙන්නේ සිම්පල්ලාර කියයන්නේ රැලි සහිත කෙනානේ රැලි සහිත කෙනා තමයි නිලීන වෙන් ඇතමයි සිම්පල්ලක්කරු වටකුරු බී ඇති සමයුක්මගවස්ථාව වටකුරුනං කැපිටල්ආර් වෙඩෝනා එ සමයුක්ම කනම් කැපිටල්ලාර කියයක් වෙන්න ඕනෙද වටකුරු සමයුක්ම කනං කැපිටල්ලා කැපිටල්ලා එතනමොද වටකුරුයි සමයුක්ම ඇයි කැපිටල්ලා එකක් හරි තියෙනම් වටකුරුණ වටකරු බී ජතිකන ජාන කැපිටල්ලා වටකුරු බී ජතිකන විෂමයුක්මක අවස්ථාව සමයුක්මන කිටලා කරන්න විෂමයුක්ම ක සිලා රැලි සහිත බී අවස්ථාව රැලි කියන්න නිලීන කෙනාන නිලන රැලි කියන්නේ සිම්පල්ලා සිම්පල්ලාර්ම දෙන්නේ ලේසින මේ ලකුණු බලන්නොක දිල තිනෙන විදිහ දන්නේ අනුග තැනුම් ඒකකෙකු මක්ද දන්නේ අනුක තැනුම් ඒකකේ මේ මේක පළමිනි පාඩමෙන් ඩියක් රයිබෝ නිලික් ඇසි මොකද දන්නේ අනු තනුම් ඒකේ රයිබෝ නියක්ලියෝටයිඩනේ ක්සිරයිබෝ නියුක්ලියෝටයිඩය ආන නොක තමයි තැනු එක. ඩියෝක්සිරයිබෝ නියුක්ලියෝ ටයිඩය. අද මේක හිමෝෆීලියාව ගැ හලතය කියම් අදක් කළ දෙන්නද. ඩියෝක්සිරයිබෝ ියුක්ලියෝටයිඩේ. මේ මේ මෙන්ඩල්ගේගහනේවා. අරි තර මංඟහන පෂ් ික් මෙෙන්න්ඩල්ගේ පලවුම් පරම්පරාවේ ප්‍රතිශතය කියද. උයේ සසියම් එකයි හරි දෙවිනි පරම්පරාවේ උසායතුනකට මිටියය එක්කනයි ඇ ඕක ඇඳල පෙන්න්න පානට කොඩු ඳන්න පුළුවන්න හාපෝච්චෝ මහන්සේද පව් වාලනේ සරරේක චරිතය කරමු හ ආ ප්‍රේ අනිවාර් පශ්ා ක නවද එනවානවා ප්‍රවේනි පශ් කන ප්‍රේීය වන ප්‍රජරණයයක්ත් ේනවා හරි දේකන මට කරගන්න ඕන හ ගුරත් ශ්‍රදනවා මොනව කොරන්න ද හරි එවනට මම් මේ ගිතුරටිගත් මතක් කල දෙන්න ගෙතට පාඩන් කරගන්නඩ ඕන්නන්නේ ප්‍රවේණය ඒව මුගුත් ඔන්න හෙලිම ප්‍රශ්නය ියල උත්තරලි ලෙන්න හරි මතුරට අබූේ මහන්සිත මහසුරකු කිය මට මහන්සිත් ට හස ඇති. හරි සාක ප්‍රජනය කරනවා ආපුච්චිෝ කරන්න පුළුවන්නි මං කහතා කර හිටියෙත් නෑ ඇති උගන්න්න නො කර උපරිමිතින් කරනවා මගන්න පුළුවන්ව මගේ ොලි විද ැු මාට දෙන්න පබන හටුස්කාල් මට මං මෙෙම ස්පීඩ්යනක සමල් අල ිබියන්ට තේරෙන්නේ ඒකත් වැඩි සම්මරාලගෙටිය හරි මේ බලන්න නකෝ සෑ බඩිගණ මටත් බඩි ගිණ හෙනහෙන සාධාරණය මමත් මේ උදේදන් ගමනක් ගල එන ගමන්තාව ආවා උදේ පාන්දර හසර ඉන්න ගේලටත් ටක්ගල් ඔය පේපස්ටික හැදයි ම යන එන ගම යනන ගම ටක්ගාල පේපස්ටික මෙවා කරේ ැ එක පාර දිනය වෙනස්කර ම ටේ හරි අපහසුවක් වුනම් ඒක වෙනකර ම ඉල්ලපු නි. මල්ල වනස දින ෙනස්රද දෙන්න එක නික් දින වෙනස් කර දැම ටටක් හ බල ට පේපෂ්ටිකක් දෙන්නත් එපේ මේ බලන්නකෝ හරි හරි මානව ප්‍රජනනේ මාන ප්‍රජනයක් එනට කල දෙන්න එනවාර ආර්ථ චක්‍රයකොටවා ඒකත් කරලම ඒකත් කර මේකත් ඉබර කරලා යම කෝමද සාරයේක ලික චුට්ක් කල ිල. ප්‍රවේණය සහ මුලින්ම ඉවරයක් කරග ලේසි මේ බලන්නක ලිංග නිීර්ණය මානව ලිංග නීරණය ලිංග නිීරණය ම වෙනස් විදිහර කරන්න ළමයි තීරි පන්දවය කර නැටිර කරන්නග හරිද අ මේ බලන්නගෝ ගැහැනු කෙනෙක් කියන්නේ බලා ලිංග නිර්ණය කැන ගැහැනු පිරිමි මේ බලන්නකො ලෝ අපේ ඇගේ මිනිසාගේ වන්න දෙහෙ කිය තිෙනවාද මිනිසා ගැන්ගේ වර්ණ දේ හතලිස් හයක් තියෙනවා වර්ණ දේහනම් අතරිි සයයි. යුගල් විදිහරනම් මිනිසාගැන්ගේ මිනිසාගැගේ වර්ණදයහි යුගල් නං විසිතුනයි. මිනිසාගේ වර්ණ දය යුගල් විසිතුනයි. ඔය යුගල් විසිතුනෙන් යුගල් විසි දෙකම්ම විසිතුනෙන් යුගල් විසි දෙකම්ම දයිහික වර්ණ දේහ දයිහික වර්ණ දේහ. කියන්නේ අපේ ඇඟ හාදන්න දායගච්ච අපේ ඇස් අපේ කොන්්ඩෙ අපේ නියපොතු අන්න දම යිහික වරණ දය කියන්නේ. නැතන් තව නමක් කියනවා අලින්ගික වර්ණ දේහ අලිංගික වර්ණ දේහ දයිහික නැත්තම් අලිංගික ලිංගිකත්වය තිරණය කරන්න ගැහඳු පිරිී බව තිරණය කරන්නේ උසමීටි සුදුකාලු කොණ්ඩෙ කොහොමද අතබාය කොහොමද ඊට පසේ ඇහි බෑම ඇහි පියාටු ඔක්කවම. කරන්න වර්ණ දේ යුගල් විසි දෙගම්ම තියන. ඉ විසිදුවන විසි දෙයක් ගයටට පස ඉතුරු කියිය දන්නේ විසිදුනේ විසි දෙයක් ගයටපස්ථාව ඉතුරුගද යුගන්න එක යුගලයි. ඕකෙන් තමයි වායාලගේ සියල්ල තීරණය වෙන්නේ වා ගැහැනුද පිරිමිද කියල තීරණය ඔන්න ඕකෙන් හර බහන ගැනේ එක යුගලකින් ඕක තීරණය. එක යුගලකින්ය ඇත වර්ණ දේකම එක යුගලින් තමයි ගැනු පිරිමි බව ීරණය කරන්නේ ගැනුලම පිරිලම අතර තියන වෙනස පරතරේ වර්ණ දේහෙ යුගලයිනි යුගලකුත් නෙමේ එකක්ම එක වර්ණ දේහ. ගැහැනුව පිරිමි අතර පරතරය තිීරණය කරන එකම එක වර්ණ දේහකි. ඒකෙන් තමයි ගැහැනුවූ පිරිමි කල වෙනස්සේ. ඇකන් ම කියන්නං ොන්න යුගල් එකයි යුගල්යි යුගල් එකක් තමයි ළමයි ලිංගවර්ණ දේහ ලිංගවර්ණ දේක එක යුගලග දම ඔකෝම තිීරණය කර. ලිගවර්ණ දේහ යුගල් එකයි. තුක ළමයි ඔන ගහැනු පිරිමි කියලා බදෙනම අපි ගැහැනු පිරිමි ගැහැනු බදති කියන්නේ කරනක් ගැහනු කියන්නේ පිරිමිෙන කියන ගැහැනුමඇ ගදිති නො එක් එකක් තියෙනවා ඒ වගේ පිරිමි බවතීරණය කරන ප්‍රධහන මෙ එක් කනා මගේ එක් කෙනගෙන් තරණය කරන්න කියලා වයි කියලා එෙන කියනවා මෙ වයි කියන කෙනා තමයි ළමයේ ඒ පිරිමි බව න ගැනු කෙනෙ කියන්න අපි දැන් ප්‍රවේණයන් කිය ගැනු කෙනෙකුට ලක් ගැහැනු කෙනෙක් කියලා අපිටතාගේ ඩබක් කියල පිරිිමි කෙනෙක් ප්‍රවේය අපි කිය X කියැන පිරිිමි කෙනෙක් ඕ ඇදොත් අපි අඳනවා සමහරයට වාදිනවා ප්‍රවේණී අඳින් නැතුව විබහල් ගැල්ලියන්න්න පුළුවන් හ ඇඳලත් විාහ ගනල් ලයන්න පුලන් දෙක එකයිය අ ඔන්න මෙහෙම Xක්වර්ණ දේෙක එකක්ගේ මන්න මෙහම අප අදදින්න පු. x වර්ණ දහ මෙ මෙහෙම ඒ වර්ණ දේහ දෙකම එක වගේ හැබැයි පිරිමි කෙන එක වර්ණදය x x එකට වඩා වයක කොටයි පව වයක චුට්ටක් කෝටන්දී පිරිමි කෙන එක වන්න දහ දන මෙහම X කෝට ූසයි ගැනු කෙනද මෙහෙම ගැනු කෙනෙක් x පිරිමි කෙන x ගැහැනු කෙනෙක් x පිරිමිගෙන x හරි පහසුඇයි බලමු ගැහැනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් එකතුවෙලා බක් හදදි බා ගැනු පිරිමි වෙනවා නැම්්ද කියලකොමද හැදන්නන්නේ කෙලා හ දැන්ුණන විවාහයක් කරන්න හන කසාද පබතින් හද නික්මට කරත මති වුණේ හම්බදින් බල ඔන්න ගැහැනු කෙනෙක් සහ පිරිමික පිරි බාට කිවන දර ඒ විදිහරන මේ වෙන සිීදර කරන්න මේ ඒක පි රුූ පැන්ද කරන්නේ රූ පන්දදින්න තුකර භහගේ ලක්ුණු දනවා ඒවිදිර කරු. මෙන්න මෙහෙම අපි මෙහෙම අදින් නැතුව අදිික මහ කාරදරයා අඳින් නැතුව අපි මේ කියා දෙන්න එතුර හරණ ක්‍රම දෙකටම ඔර ලේස ක්‍රමය තෝරග අ ඔන්න ගැහැනු පිරීමේ තුරට වාසය ක්‍රම දෙකම තියෙන හැම්පිදි කරම එකින් අඳන පුුව හරිද ඔන්න ළමයි සඉක්මට ළමයි හදන්න බෑකිවන මුලදම ගමන්න ප්‍රේනය මේ බෝඩ්ඩ එක හදන්න පුළුව අ බෝඩ් එක හදන්න බල කරන්නකු හ ඔන්න පුළුවවතර ඉක්ම හදරන මේ බෝඩ්ය හදන ක්ට හදන්න සහල අතිල්ලියද පුළවතර ඉක්ම කරන්නඕන. අපේ අල ගීියුතින්ද අවධානය එහෙම එහවා මතකයි ඉව මතකයි කලින්ග උපුවා. උගඩපුුව ඒවමතගනෑ අරවමතකයි හ එ බ. ගැෙන ගැනු කෙන පිරිමි කෙනෙක් යුතුන බලා දන්නේ දැම් එක බලා හදන එකක් න්න හොඳට බලන් ඉද ඒවවා මේක මත කිතීමක් හිතන ඔන්න ඔන්න ගැහැනු කෙනෙක් නම් හරි පිරිමෙන ම් කොහොමද අ ගැනු කෙනෙක් නම් පිරිමි කරෙක් න X ඉතින් ගැනු කෙනට හදන්න පුළුවන් මොනවද ඩිම් අපි මෙව්ුවට මෙිහෙමත් කියවලමයි ගැනු පිරිි දන්නත මෙහෙ දානමක් අපට කියන්න පුළුවන් ඩිම්භ මාත්‍රු සයිල ඩිම්භ මාත්‍රු සයිල සුක්‍රාණු මාත්‍රූ සයිල ගැහැනු පිරිමි කල දැම්වා කියල වැරදිත් නෑ ඒත් අවුලනෑ. ිබ මාතරූ සයිල සුක්‍රාණු මාතර සයිලික හම දානකුව. ඔන්න ගැහැනු කෙනෙක් නම් හදන්න මොනවාද ඩිම්බ පිිමි කරෙක් නම් හදන්න මොනවාද සුක්‍රාන් මේ ගැහැනු ක හදන ඩිම්බවල ගැල්මයි දරන්ඉන්න න ලන්න හේ දැයි හදන ඩිම්බෝල තියෙන මොන අකුරේ ඩිම්භ විතරද අකුරක් ැහැන ත් අකුරක් සංකේතවත් කර බලන්නක්ක් කියන්නේ මෙයාගේ හදන්න එක ජාතියන එක් විතරයි මෙයාගේ මොන ඩිම්බ හැදුවත් එක්ස එකක් හදන්න දෙන්නේ ක්මෑ එක්ස එකක් හදන්න වෙන්න එතවට මේ පිරිමි කෙනන්න වැඩ්ඩල වැඩ්ඩ එයාට සුක්‍රාණු වර්ග දෙකක් හදන්න පුළුවන් ගැහැෙනවා හැදන මේ ඩිම්බ වගේ සුක්‍රාණකුත් හදන්න පුළුවන් එක්සර්ගේ සුක්‍රාණකු හදාගන්න පුළුවන් ගෙනලට වයි වර්ගගේ සුක්‍රාණක හදාගෙන ඒ අර ජාජ එකක්ත්ව එක්යි කියෙන න ජා දෙයක් හැදුව අ ගෑනුවායගේ පිරිමග එකතුේ වෙන්කරලා තියන තම මෙහෙම දාන්නේ ඉරක් ගහන දක වෙන් කරලට ද පැටලේලා බැරිවෙලා හරි දැන් ප්‍රජනනයේ දවා එකතු වෙනවනේ මෙන මේ සුක්‍රා සුක්‍රාණුවක් වුණා මේ ඩිම්බය මෙන මේ ඩිම්වය මේ සුක්‍රාණුවත්ක එක වුනත් බා කොහොම මේ ඩිම්බ ශුක්‍රාණුව තාත් x කියන ශුක්‍රාණුවක් එකතු වෙලාන මේ ඩිත්ද මෙ දවේද්ද පුතෙදද x දහක් ද බැරිවඩ හරේ මෙන්න හරිද න්න මෙන්න සෙට් එක xක් කියන කෙන මෙන්න වද කියන කැන එකෙටවුන. කිය ක මේ වයි කිය කරනක සටුනොත්ක් කියන කවුද ආ ආන් රච්චනම් පොතේ ආ පු ගැල බයිනෝ ශචිකවට අපට කිවන රත්වර දුව කියෙන නෑ ත්තරද ඔන්න දුව අත්දුවක් නම පුතා එම නෑ කවරුද්දකයි ම අවස්සන්කිර ඔන්න ගැහැනු පිරිබලන්න ලෝක සීයට පණහක් ගැහනවායි පිරිමයන් ීට පණා හි එකට එක අනුපාතෙන් ගැහනු පිරිම ඇති සිහට පනා සිට ප එක දුවලකට පුතාල එක්කෙන කන්නවලෝකය එක හැට අ යුද්ධ නිසා පිරිමේ අඩුවය එදම මලන් එක වයිකින් ඔක්කම තීරන එකනේ එක වයයකෙන් තීරණ එක නොක්කෝමටික තාත තමයි පිරිමි කෙනෙක්ගේ ජානය දෙන්නේ ද පිරිමිගෙන එක ජනතදෙනෙ තාත්තකෙන ගැදුු කෙකු ගැන ොරුපති ජාන තාත්තකෙන අම්මයි කොහොමත් එක්සක එ දෙන්නට මෙ ඔන්න ගැහැනු පිරිිමි මේ එකට අපි කිය මානව ලිංග නිර්ණය විභා කිි ප්‍රශ්නක හනවා මානව ලිංග නිර්ණයේ සිදුවන අයරු ඇඳ දක්වන්න හ මෙන්නම මෙහමතමයි මානව ලිග නිර්ණයේ සිදුවනයරු ලෙසින අ ඇන්දරවට මෙහෙවල්ලසිනේ අරකටවට ඔන්න මානව ලිග නිර්ණේ සිදුවන හ මේ අවසාන කොටස තොට ප්‍රවේණීව රයි රිද මානව ආබාධ රෝග රෝග රෝගගන මානව ප්‍රවේක රෝග ප්‍රවේනි රෝගණන ලිඟ නිීමේ සිදුව නරුුව අවසානක ප්‍රවේණක රෝගකත්ඒ ප්‍ර රෝ රෝග ආකාර දෙකයි. මේ ලිවිසණ කරන්න කරන්න ළමයි එනිසම්ම ටක් ගල කියයි යන්න රෝග දැක එකක් තමයි ලිංග ප්‍රතිබද්ධ රෝග ලිංග ප්‍රතිබ්බද්ධ රෝග ඒ කියන ළමයි ඔය x රෝග ඔය ගැහැනු x කියන එකයි තිරිමින්ගේ x y කියන එකත් එක බද්ධ වෙලා යන රෝග මේ xx ගනගත් එක බද්ධල යන රෝග ලිංග ප්‍රතිබද්ධ රෝග ඒයි වර්ග දෙකක් තියනම්. ලිංග ප්‍රතිබද රෝග වර්ග දෙකයවාටිගෙන ග එකක් හිමෝෆීලියාව හිමෝෆීලියාව අනිත්තක රත්තු කොල වර්ණ අන්දතාවය. රතුො වර්ණ අන්දතාවේ හිමෝෆීලියාව රතු කළ වර්ණ අදතාවේ. අනිත්තක තමයි ජාන විකෘත්ති. දයිහික වර්ණ දේහවල ඇති වෙන දයිහික වර්ණද ලිංගවර්ණ දේහවලන එක්වයිගෙනය වගෙන මෙව් එව් වගෙන මේ දයිහික වර්ණ දේය ජාන විකර දිනිස ඇතිෙන රෝග දෙකක් තියෙනවා එකක් තැලසීමියාව අනිත් එක තමායි ඇලි බව දෙවිනය ඇලි බව ැසීමාව ඇලි බවයි මේ රෝග දෙකම ව්‍යාප්ත වෙනවා ලේඥාතීන් අතර විවාහෙන් ලේඥාතී අතර දිවාහුණොත් මේ රෝගතින දරුව ඉපදෙන ගතිය වැඩි අනාගතය මේ වගේ දරුවු ඉපදෙනව නම් මේ ලෙඩත් එක්ක තැලසීම තින දරුවකි මෝසිිලි වතින දරුවේ රතුකොද වර්ණන්තාව තියන දරුවක් හරිද. ප දෙන වනන් ඉපදයෙන්නේ ේඥාතින් අතට විවාහය වැඩි නිසා තමයි මේ රෝගින් බහුල වෙන්න හේතුවක් එහෙම නැතුව කවදාවක්ත් දැකමුණට මසු විවාහාවෙලත් ලෙඩේ හැදෙනවා දරුවන්ට එක වෙනම කත නමු ලේඥාතින් අතර විවාහෙන් මේ රෝගය වැඩි වැඩියෙන් යනවා. මො පරම්පරාව තින රෝගයක් නම් ඊළඟ පරම්පර නිකම් යනවා ඒ පරම්පරාව අයම විවාහුන් වලගේ පරම්පරාවක පැලසීමයා රෝගිින් ඉන්නවන ඔයාලගේ පරම්පරාව අයම විවාහනොත් ැලසීම රෝගින් තම හැමදාම කවදගත් එක නැකර ගන්න වෙන්න. අපි කියනවා මේ රෝග නැති කරගන්න හොඳ දෙයක් තමයි ලේ ඥාතින් අතට විවාහය සිදු නොකරීම. හරිත හාරේ. ඔන්න ප්‍රවේනි ර ලිංග ප්‍රතිබද්ධ රෝගයි ජාන විකෘති රෝගයි ලිංග ප්‍රතිබද්ධ රෝග ඇතිවේ නර ලිංගවර්ණ දේහෙ නිසා කියන ලිග වරණ දය දෙක නිසා. දෙකක් තින හිමෝෆිලියාව වැ රතු කොළ වන්න අනතාව යයි ජානවිකරු දිනිස ඇතින රෝග දෙකයි දයිහික වර්ණ දේහෙවල ඇතිවෙන්නේ සැලසීමියාවයි ඇලි බවයි කට ඕග දෙකයි හ ලේඥාතින් අදල විවාහයෙන් මේ රෝග බහුලවෙන්න හිතුව අපි බලමෝගින් පලවෙන එක හිමෝෆිලියාව පරවිෙන හිමෝෆීලියාව අංකක හිමෝෆිලියාව හිමෆීිියාව එකක් කිය දෙන්න ඉට පස් අනිතව සිම්පල ඔන්න හිමෝෆීලියාවට හේතුවන ජාන දෙකන් එකක් මන්දනා කැපිටල්ලේ චනිතක සිම්පලෙච් මේක ප්‍රමුගජානය කැපිටල් එච්චක සිිම්පල් එච්චක දානම් මේක තමයි හිමෝෆීලියාවට හේතුවන්නේ. හිමෝෆීලියාවට හේතුවන නිලීන ජානය මෆිියාවට හේතුවල නීලීන චාති අදැම් බලමු ලෝක ගැහැනු කට්ටිය මේ වර්ග දෙකක්න්න ගැ්ටය ගැහනු දෙන්නක් පිරිමි දෙන්න x තී ලමට උගන්න පුවිදිහන මේ වෙනස් විදිර යන්න හ ඔවන්න ළම මේ විදිරත් කරන්න පුුව. ක් කියන්න ගැනු දෙන්නෙක්ම දැන් ලිංග ප්‍රතිබද්ධය කියෙන මෙන්න මේ එකත් එක බැඳීලා වයි එකත් එක බැඳල නෑ එකත් එක සම්බන්ධය රද මේ හිමෝෆීලිය රෝග යන්නේ එන ගර ගැනු අයගේක් කියන ජානයක් එක බැඳල තමයි හිමෝෆීලිය රෝගය එන්නේ එක්කත් එක කැපිටල් H දෙක් කාවොත්කත් එක කැපිල් H දෙක් ඉන්නත් පුළුවන් එක්කත් එක කැපිල් සිම්පල් Hච වෙන්න පුළුව එක්කත් එක කැපිටල්ලේ නං මෙයක් ගැහැනු කෙනෙක් කෝම ගැහනු කෙනෙෙන්ද කැපිටල් කියනෙ හිමෝ පීලයක් රෝගෙ අදළ නෑ. සිම්පල්ලේ තමයි භයානක ඇතමයි රෝගය හදන්නේ. සිම්පල්ේ නැත් තන් රෝගෙ නැහැ මේ අවුක් නෑ කැපිටල්් කපිල්ලෙච්ක නිරෝගී කාන්තාව. මිරෝගී ඉස්ත්‍රීයක්. හැබැයි කැපිටල්ෙ සිම්පලෙච් කියන්නේ වා හකයි. වාහක ස්ත්‍රීය ඒයන මේ සිම්පල් එ් එකක් තියෙන නිසා රෝගයේ ඇගේ හැංගිලා තියෙනවා. රෝගෙ ගෙන අන්ඩ පුළුවන් මෙයා තමයි රෝගයේ එච්චකුර තමයි රෝගය හැ එච්චකර හැගිලා තියෙන කැපිට එච්ේෙකුත් එක්නෙති. එයාට පුළුවන් රෝගය ගෙනියන්ඩ යොට වාහකයා බෝ කරන මදුරු එක් වගේ. වාහක ඉස්ත්‍රීය අය පුළුවන් පිරිමියා ගෙත්තියෙන්න්න පුළුවන් වයි එක ගෑවිලාවත් නෑව එච්චකර එඒ පිරිමියයක වයියක මර වැදක එඇත් එක කිසිම රෝගයක් එන්න කියල හිතා කර දැනට කි රෝගයක් වාඩු ගන්න කිසිම රෝගයක වයගත් න්න එක්සගත්ක තමයි එන්නේ එක් එක්ේ ගත් එකක පැිට ෙ චකරු තියන්න පුළලන් පිරිමි කෙනකට එක්ේකත්ත එකක සිි පෙ චකර පිමි ර. පිරිමිය ඉන්න වර්ග දෙකයි එකත් තමයි කැපිර ලේෂ්නං අවුලක් නිරෝගී පිරිමි නිරෝී යාට එක් දෙදක් නෑ එක ච්චරෙන් ඔක්කම තිරන ඩක් දෙක් තිේර ගැහනුවගේ එක්්කු දෙකක් ඕෝන තිීරණය කරන්න මෙයාට එකින් ඔක්කම තීරණය කරනවා. කැපිට ලේච්චකරක් තිවා නිරෝගී පිරිමි සසිම්පල් එච්චාකුරත් තියෙනන රෝගී පිරිමි හවෙ රෝගී පිරිමි. ම්ල්චකුරම භයානක අවන්න ඕමතමයි ලෝක හිමෝෆීලියාවේ ඉන්න ඉන්න පුළුවන්. ඔයාලි වගේ මෙහම වෙන්න පුළන් නිරෝගී ගහැනු පිරිමිවෙ වන්න පුළුවන්. එක් එකත්වය කැපිරල්ේ චකුරමතිෙන නිරෝගී රෝග බෝකරණය කැපිරලේ සිම්පල්ලෙච් රෝගී පිරිමිණ සිම්පලෙච් එකක් විතරක් තිබ්බම මැති.රි. එ මේක හැදන හිමෝෆීලියාවේ හැදෙන පිරිමියයට විතරයි ගැහැනුයට හැදෙන නෑ හරිද? හනට හදන ේරසිය පිරිමය මේක හැදෙන හැනවට හැදෙන්න්න වනෑ මේ ෝගේ. මේක රෝග ලක්ෂණය තමයි හිමෝෆිල්ලේ රෝග ලක්ෂණය තමයි තුවාල වුණාට පස්සේ ලේ කැටිගැහින්න. ේ අනවා යනවා යන චඩි තුවාලගති පවා ලේ එලියට යනවා ය යනවා යනවා නවතින්න. ලේම ගිහිල්ලන රක්තිය හැදව මැරල්ල ලේ ගියාට පස මැරනොවෙල්ලන්න පොඩි තුවාලගත පා ලේ නත්තන්න කරම අමමාරු හෝයාගන්ටන. එක ඇරුදදිර සොභාවිකෝ කැටි ගස්ස දැ අපේ කුරුලෑක් ඇඩුවට පස්සේ ටික කාලුම කලු වෙල්ලා නතර වෙලා ඉගෙන ොතන කළුබා ඩොට්ටක් හැදිල්ලා එ ලේන එක නතර වෙලා වි මේකේ අවුල ලේ යනවා යනවා යන අතරවෙන්න ස පලාස්ටිකක් දැම්මත්ත එහෙම ද වූ එලියට ලේපිටාර ගන්නු නතර කළන්න අබාරු ලේසි නෑ මේ එකට අදේ ඒක මේ රෝග බාන කිතින් මේ පරම්පරාව ඉන්න බල මු මේේ රෝග හැදන කොහොමද අපි වාහකරුම් මෙතන ඉන්න වාහක ඉස්්‍රීයෙකුයි නිරෝගී පිරිමියකුයි ඔය දෙන්න මේ විවාහ කරල බල වාහක ස්්‍රීයක් සහ නිරෝගී පිරිමිය වාහක ඉස්ශ්‍රීයක් සහ නිරෝගී පිරිමියය කතර විවාහය බලමු රි ඕන වාහක ඉශ්‍රයක් කියන්නේ කැපිටල්ච්චකර වාහක නිස එක් සිම්පැල් එච්චකුර නිරෝගී පිරිමේ කියන්නේ xැපිට් විතරයි පිරිමිනම් වයු දැන් ඉස්සල්ල වගේම මෙයාට හදන්න පුළුවන් ජන්මානු වර්ග දෙකක් තියෙනවා ඩිම්බවර්ග මෙයාට හදන පුළුවන් ශුක්‍රාණු වර්ග දෙකක් තියම් මේ අකුරු දෙක ඇත් කළ ලිය එක්සකත් එක කැපිටල් එච්චකුර එක්කත් එක සිිම්පල්ච්චකර අකුරු දෙක ඇත් ක ලිවවා මේකෙත් එක් එකත් එක කැපිටල්ච් චපුර මේ නිකම්ම සිම්පල් වයි මේ වයි අහුට මෙන මේ අහුර දෙක ඇත් කර ලිය න මේ අකුන් දෙක ඇත් කළ ලිය අරවෙලිය ලාදන් අරි ස්සල එක්ක පණට් කොඩුවු මේක දාලා අරවගේ කරන්න පුළුවන් නැත්තන් අරහි තල ගහලා අපි කරාවගේම කරන්න තිය මෙයා එහා පැත්ත මෙ අත් එක එකුතු වෙලා හදන්න බ එතට බලන්න එ දෙන්නෙක්ම එකක් කැපිටල්ච් අනිත් කෙනත් කැපිටල් කැපිටල්් දෙන්නෙන රෝගිද නිරෝගීත මේ ොන ස්ත්‍රිය දහැන දරවා මෙයා නිරෝගී ඉශ්‍රිය දෙන්නම කැපටන නිරෝගී ස්්‍රී නිරෝගී ශ්‍රියා ඉට පස්සේ මෙයත් මෙයා සම්බන්ධ වුණ බලන් එ කැපිටල්් චහුරක් ඒ වගේම වයි හ මෙයා එක් කියන පිමි කෙන කෙන පිමිෙනෙ කැපිටල් ච තිසා. නිරෝගී පිරිමි කැපිටච් එකක් කරදිතිබ බොත් නිරෝගී එතර මෙයා එහා පැති දෙන්නමත් එක ගිය ඊළඟට මෙයත් එහා පැ දෙන්නමත්ත එක වල බා මෙ අයි මෙය එ එක කැපිටල්ලච්චකුර මුලිම කැපිටල් ලියන්නක් එකත් එක සිම්පැල්ච්චකර එක්ක් කියන්න ගැහැනු ග කැපිටෙ සිම්පලච් කියන මෙ කොහොම ගැහනු ක නෙද වාහක ගැනු කෙන අ වාහක ගැහැනු කෙනෙක්. අවසාන ක බලමු මේ අයි මෙ අයි. X අන්න ප්‍රශ්නයේ මෙයා සිම්පල්ච් කෙනෙක්සිප ව අ මෙ ප්‍රශ්නය කව මොන බෙක්ද සිපච්කරක් එක පිරිමි ලමවක් කියෙන් සිපච් අකොරත් එක පිරිිළමකැන මෙ රෝගී එකට සසිම්පල්ල එක තම ාන. පින්න රෝගි පිරිම් බෙක් ඉපදෙන වාහගක කාන්තාවක් නිසා. මේ රෝගය අරයිඥන්නේ කාන්තාව දරුවන්ට උරුම කළ දෙෙනවා. ඔන්න හොම හිමෝෆිලියාව රතු කළ බන්න නදතාවත් ඔහොම්මමයි. රතු කළ වන්නන්තාවත් ඕකමයි වෙනසක් දෑ රතුගල වර්ණන්තතාවේ වෙනස්සෙන්ලමයි හිමෝෆීලියාවට දාන්න එච්චකුර වෙනුවට රතුගල වර්ණන්දතාවේ තියෙනවනං අපි දැම රතු කල වන්නන්තාවට අකුරු දෙකක් දා ගන්න හැපිටල් සීයකුර ප්‍රමුග ජානය සිම්පල සීයකුර නිලීම ජානය අ හිමෝපීලිය වෙන රතුගල වන්නන්තාව ඉන දාග. වාහක යොක්කුම් වෙනස්ෙන්න රතු කළ වන්නන්තාවත් මෙහෙමමයි මයි කිසි වෙනසක් නෑ මේ එච්ච කුරුණට සී අකුරුදාට ඔන්න ළමයි ැවෙලා ගැන දහය ගාන්න. ඔන්න ලමයි මං පොඩ්ඩක් වලට මෙහෙම දෙන්නම් වෙලාවත් නැති නිසා මේ අද ඉන්ටවල් ඉල්ලේඩු වලට පොඩි දැනුන්දීම කර මං පේපස් වගේකුත් දාන්න වලට බලං ජන්න ඕන ප්‍රශ්නටික දෙන්න තටික් ප්‍රශ්නටික් විාග ය ලමයි ලාගෙනයන්නොට මේ කාල හඳට මැති ඒටක බලාගන්නත් ම පේරයෙක පේර ටිත් එකක ොය ගුප්සරටත් දාන්නම් මගේ මා කිස්කීම එක වාර්ර විභාග විශේෂම දයවසර බාල මං මේ කියීන සෙට් එක බලාගෙනය හ දරජනාපේපරක වැදගත්වෙනවා දහය තුන්ගෙනවායටත් මෙන්න මේ ටික ළමයි ගන්නක අච්චපොතකුත් අච්චපතකුත් ගන්නුව පුළුවතරම් පිටුවන්කත් කියන්න මේ තියෙන තැන අපේ අලගෙ සමරට පිටුවංකවත් දන්න මේ පාඩන් තියනහ දහයවසට බලම ගන්නක ටික බල යන්න විශේෂෙන් හරිද මේටික එන නිසාය දෙන්න අපරාධන විද්ාගෙල්ල වුණ මේ ඉදිරියේද විභාගතියන අල අලගිරි ටිකට ොව එන නෑ හරිද එලට සතුරු වෙන්න පුළුවන් ඇති මේ විසියන් පසේනවනනි අයදාගෙනම අයයි කියන්න එන්නෑ වායු නිපදවීම එනවා මවුල ටිකක් අපි කරානේ ඔය වාගෙන ඉපදුවෙන් ප්‍රශ්න හරිද. මවුල ගනම් ප්‍රතික්‍රියා සීග්‍රතාවේ බලාග. ප්‍රතික්‍රියා සීග්‍රතාවේ කෙරෙහි බලපාන සාධක තුන. ප්‍රතික්‍රියා සීග්‍රතාවේ පාඩමයි සාධක තුන මන් තිබ්බ තැන කියන්නා හිටු අංකය දාහත පෙළපොත එක දාහත එකසිය දහට පිටු ප්‍රික්‍රියා සීග්‍රතාවය සූඩි ප්‍රශ්න කන එක නඟ ඒග එනවා හරිද ප්‍රතික්‍රියා සීග්‍රතාවෙන් බලා ගන්ට පස්සේ ප්‍රවේි මේ කරේ මෙ ප්‍රවේනි ප්‍රශ්නම බලන්න මෙන්න මේක ප්‍රජණයේ පාඩ මේ බබලා ප්‍රජනය ප්‍රජනනය පනස් හතර පිටුවයි මංම වට ෂෝට් නෝටස් දුන්නා මගේ සම්මාන්ත්‍ර වෙලලා තිබ්බා මානව ප්‍රජණයේ පනස් හතර පිටුවයි පනස් පහ පිටුවයි අඩ බලාගන්න පානව ප්‍රජනය පනස් සතර පනස් පහ ඒගන චුට්ටක් කියල දෙන්නත් හිතනවා. මෙ මේ අවදි ටික මං මේකට YouTube වීඩ එක පෙන්නවඳ මගේ මේක මගේ YouTube වීඩ එක පෙන්න්නන්නද කියලා දෙන්නද ටක්ගාලාඒක ටක්ගල කියලා දෙන්නන්නේ අරි කියර දෙන ගොඩක් ඇල්ල දෙන මේක පොඩ්ඩක් බලාගන්න ටක්්ගල කියල දෙන එක මොක දඒක එන්න ඉ යෙනවා එකො හළමට ඒක එඉන්න ඉඩ තියෙනවා හරින්න මම PDF එක දා ගනග ටක්ගල එකට PDF එකෙන් ටක්ගල කියාද

ඔන්නට බබාල ගනම් පන්තියක් තියෙනවා මේ හට ට ගණන්ශ්‍රමිණක තියෙනවා ඒකටත් ඔන්න වලට සහභාගිවෙන් පුළුව ම බල මගේ ටවට්ටකදාගත තුළටක්ගල කියල දෙෙන පුළුව මේකත් අහගැෙන අ සමාල්ලමට ගියා දන්න චරම මේ ගරන්න ලම ලුණුව රන්දින්න මට වෙන ප්‍රතිලා බෙන හැෙනවාලට ිච්චර නැටව කියලා ඇද තේරුන් ලකුුණුවන් ගන්න මග අම්බූනා කණ්ඩපා ඇද සීකේෂයක පන්තික ගෑ විලාහර ඉන්නවනම් වැඩිම ලකුණු ගණ්ඩෝ නෑ මිචර මන්දඟල් අදඟල්ලා ලකුණු ගත්තට වැඩත් තියනාවය හරි ළමයි මෙන්න බලන්නක ඉස්ශ්‍රීකුගේ ගර්භාෂය තුළයි මේගහන්නකෝ ස්ත්‍රියයක් දැන් ගැහැනු කෙනෙක් ගමුකෝ ගැහැනු කෙනෙක්ගේ තියෙනවා ආර්ථව චක්‍රය අ දින විසි අටකට සැරයක් සිදුවන ආර්ථව චක්‍රය දිනෙන් ඔයත් ගැනු දරයෙක් වැඩි පියට පැමිණීම කියන්නේ පලවෙනි පාලට ගැනු ලබන්නෙකු ඩිම්බේ මුදාහැරි ඩිම්බයක් පිට කිරීම ඔකට තමයි ගැනලෙක් වැඩිවිිර දැන් ඔව දන්න දෙේවල් ම දෙම පිල්ලම හොරින් හොරින් කාාවනවා කොට හලුුවීම ඒව මහාහලොකුද දෙවල්න්න මේේසා මාන දේව ඉස්්‍රීෙකුව යම් කිසි දරුවේ කදන්න සුදුසුකම් ලබනවා කියන දි විසි අඩකට සැරයක් සිද වන ආර්ථව චක්්‍රේ. නැතන් ඔසප් චක්්‍රේ. අදෝ පලමිනි පතාවට ඩිින් බැප්පිට කරඇත්තම කොට හල වුනාා කිය කියන්නේ නැස කතමයි ලංකාවේ පුර වැසෝ ආඩහම්බරයෙන් සමරන්නේ හනි එක මන්දන්න සැමරීම හොදන නැන්ද කියන ඒ කියන ගොමන දරුවේ ගැහැන දරුවේ රුව කදන්න සුදුසකල් ලැබවා කියන එක සීරසීයක්මනම යම් කිසි මට්ටමකට එතකොට හැමදාම දින විසි අටගසරයක් ගැහැල්ලමගේ මේ ගර්භාෂය ඇතුළේ දරුවේ කදන්න ව හැමති සමාදන් හරිද ගර්භාෂ ඇතුළෙයි එයාගේ ඩිම්භකෝෂයේ ඩිම්භ කෝෂයේ මතකද ස්ත්‍රියක්ගේ මේ තියන්නේ විස්ශ්‍රී ප්‍රජනක පතික ගත්තාහම මෙේද හරි මේ තියෙන්නේ මේක ්‍රපජනක පද්ති මෙන්න කෙලවරේතින් ලමයි ඩිම්බ ඩිම්භකෝෂ යුගලක් තියෙනවා දෙ පැත්තේ ඇද මේ තිය ඩිම්භකෝෂ යුගල ඩිම්භකෝෂ යුගල මැද්දේ තියෙන ගර්භාෂය මේකතමයි ගර්භාෂය මෙ යෝනි මාර්ගය හරි මේ ගැබ්ගල නැත්තම් ග්‍රීවයකීම මිඳම දරුවා ඔ ඉප දෙද ඉප දෙෙන දැ ගර්භාෂයකරම දරුවා රහඳදා සිටින්නේ ගර්භාෂ බිත්තිය මේ තමයි ිබ ෝෂය මේ එකකතමයි වැදගත් මේක තමයි පැලෝපියනානය පැලෝපිය නාලේ. අර ස්්‍රේකතියන ඩිම්බයයි ශුක්්‍රාණය පිරිමිගෙනගේ සුක්්‍රාණුවයි එකතු වෙන්න මෙන්න මෙතෙනින්. පැලෝපිය නාලේ. පැලෝපියය නාල ඉහල කෙරවෙල කරට කියන්නේ. ඔොන තම ඩිම්බෑ සුක්‍රාණ එකතු වෙලා පහට පහට පහටවෙල මෙන්න මෙතන දරවා පිරිසිත ගන්න ගර්භාෂය ඇතුලේ තෝක ඇතුළට තම දරවා වැඩෙන්නේ. ස්ත්‍රේක මෙෙම දෙ පැත් දියනවාලට පේරනේ ිම්බකෝෂ දෙකක්. දින විසි අටකට සැරක් එක මාසයක් මෙත මෙන්න මේ ඩිම්භකෝෂයෙන් ඩිම්බයක් මුදාහරින් දින විසිට සැරැක් වෙන්නේ එකයි. මෙන්න මේ ඩිම්බකෝෂෙන් ඩිම්බයක් මේ කටරෙලිර ජාතය තින්නේ ඔන්නෝකින් තක්ගන්න ඇදළගන්න. මෙතිින් ඩිම්බයක් ව හෝොම දානවා ඔහොම ඩිම්බයක් මෙෙ දානකොටම සවබාදිකර දින විසි අයටට සැරෑ. මෙහෙහි සුක්‍රාණුව කකාවොත්. තේරවානේ තර මෙන්න මේ ඩිම්භකෝෂයෙන් ඩිම්බයක් මේකට දැම් මෝතුන් දැම් තුන ස්වභාවිකවේ නොය වැඩේ හරිද මෙතරින් ඩිම්භකෝෂයෙන් ඩිම්බයක් මෙ මුදාෑ හැරිවත් මෙහින් සුක්‍රාණෝ කාවෝත් හයිද එතකොට සුක්‍රණෝයේ ඩිම්බිය මේ පැලෝපී නාලේ මෙන්න මේ ඉහල කෙරවල එකුත් වෙලා දරුවේ හැදෙන. දරුව ැදෙන නිදිහෙන. හනත් අ ඩිම්බේ මුදා හැරන වෙලාවට මේ ක එකකතු ඩිම්බයි ශුකරන එකකුතු නැපේ හ අමේ බලන්න ඩිම්බමුදහරන විදිහ හරි ඕන ළමයි අ පස්සේ මෙන්න මේ ඩිම්බ කෝෂ බල ඩිම් කෝය කොම ඩිම් බහදන්න ඕක තම ඩිම්බ කෝෂයෙන් තමයි ඩිම්බහදන්නේ. අමක තමයි ඉස්්‍රයක ඩිම්බ කෝෂය ඩිම්භෝෂය අ පොඩිීර තිබ චූි කැල ලොකු කරලා දාලාදය. මේක තියෙන ළමයි ඉප දෙද්දිමයාට උරුම වෙනලා ළමයි චුටි චුටිමේ බෝල බෝල වගයා මේවා තමයි ළමයි ඩිම්බහ පෙන්න්නේ අනාගෙති ස්කෙඩියවගෙන මත තියන ඩිත්තර ගමිපිත්තරගේ චුට්ට චුට ගොඩ තියෙනවා හ දෝවා තමයි අනාගෙතය ඔය ඔයක් චුටි ඩිම්බේ තමයි ලොකවෙල ලොකව ලොක වෙල හැදෙන්නේ මේ වඩ අප කියෙන ප්‍රාථමක සවනික මොකඇත කියන්නේ ප්‍රාථමක සූනිකා ඒදැ එක ඩිම්බෑ කරග මේ දැල් ලොකු වෙනවා මේ ප්‍රාත්මික සිව්නි එකකා දැ ලොහුවරේ එක් කෙනෙ එක ඒවයි ගොඩක්ී නොමිව යවරුණාට පස්සෙ ඉස්ත්‍රයගෙම වටිකිවරුණාට පස්සේ හපොයි එ ඒස්ත්‍රිය ඩින්බ හැදෙනව දායහපමැ පිරිමි කෙනෙක ඕන තර ශුක්‍රාණු හැදෙනවා ඉස්්‍රීයක්ක මුළු ජීවිත කාලම ඩිින්බ හදෙන්නෑ දිස්ශ්‍රියගේ සරු කාලය තියෙන්නේ වයස සීමාවක් තුළ දරුවේ කදන්න පුළවා කායක් ඇතිින් පස ස්ශ්‍රික දරවාහදන්න බැෑ ඇඊට පස්ස බැහැ ඒ මේ ප්‍රාත්මක සිවනිින්කා තම එන්නන්න විශල්ල ඩිම්බ බඩ පත්තේ ඇෝක අරු ගාතය දැබල් ලමයි බව ෑලම බදන පර හරි මේ බන්න අවුරුදු පාණහා ඒ සීමාව පණහාහතලිය ඒ ගනන්වලතම් හලම බලන්නකෝ එති මේ පාධමික ස ලොක වේවා මේ ලෝක ලදී මෙන්න මේගේ ලොක වෙනවා අදන් දහන්නන්නේ ොඩිය ටු පො දැ ලොකවල ාමිම ලොකුුණා ලොක වෙනට අපි කියනවා ලොකුුණට පස්ස අපිගෙන එක ග්‍රාෆීයේ සිවනිකාවක් කියලා ග්‍රාෆීයේ සිවනිකාව තාමි සින චුට ලොකුණනාට පස්ස අපේ එක කියෙනනමකද ග්‍රාෆීයේ සිවනිකාව. ඒකත් ලොකනාට පස්සේ ඒක චුට චුට ලොකවෙලා ලොකවෙල ලොකවෙල ලොකවෙලා ඉරි පස්රෙන්නේ ඔය ග්‍රාීයේ සිවනිකාව ඇතුල තිනලම ඩිම්බයා. ඩිම්බය මෙන්න මේකින් එලියට දානවා. ඩිම්බ කෝෂයෙන් එලියට දනර මෝචනය වෙනවා මෙන්න ඩිම්බ මෙ මේකදැ හැදිලා අප ඩිම්බේ මෙතිින් එලිට දාන මෝචනය වෙනවා මෝචනයවූ ඩිම්බේ ඩිම්බැ එලට දාන. දැම්මට පස්සේ ඩිම්බේ තමයි යන්නන්නේ අර පැලෝපන නාලයේ දගේ. හරි දරුවේ කටගත්තේ නැත්තම් මේක බැහැර වෙනවා. ටිම්බේ පිරතරයවා දින විසියටද වතාව කියෙන ඕක තයි. ඉස මේ මෝ් මෙන්න මේකේ ඩිම්බේ මෝචිලි වලස මෙහම ඉතුරුවෙන් ඕන කෑල්ල ඒක ඇල්ලට අප කියන නම තමයි පීත දේහේී පීත දේය තවටිකක් වයිශර ගයාට පස් අප කියනවා ශවේත දේහෙ. අන ඉතුර වෙන කැ ඩිම්බේ දී දුන්නටත් පිටතර දැම්මට පස්සේ ඉතුර වෙන කෑල්ල පීත දේ ටිකක් ගාට පසේ ේත දහෙ කියලා එකගේ නම්බලිින් දන්න මේ එක්ක නාගෙම තමයි. මුල්මින් මුලින් ඉන්න කෙනා ප්‍රාථමික සවනිකා ඉරසේ ග්‍රාෆීිය සිවනිකා ග්‍රාපියය සවනිකාෙන් තමයි ඩිම්බැක් පිටට යන්නේ ඉර පස්සේ පීත දේහේ සාශ්‍යයට දේහ. ඔය නම් හතර මකදද ප්‍රාථමික සවනිකා ග්‍රාෆීිය සිනිකා ඇ මෝචනය වෙලා මෝචනුවට පස්සේ පීත දේහේ ශයට දේේ. ප්‍රාථමික ග්‍රාෆීය මෝචනයවීම ප්‍රීත දේෂයට දේහෙ. අනි ප්‍රාථමික ග්‍රාෆීය ෝනයුණ පීතදතද මෙගේ හරි වැදගත්කම් තියෙන ප්‍රාත්මකිසිනිකා ග්‍රාෆියසි වනිකා ඩිම්බය මෝෂණය වවා පීතදේහ ශවේත දේහ ගැම් බලමූ ඉතින් මේ වැඩේ වෙද්දි ළමයි හරි ශ්‍රීක්ගේ ආවර්නය මේ ආර්ථවචක්‍රය වෙද්දී ඒ ස්ශ්‍රියයක්්ග මෙන්න මේ ඩිම්භකෝෂයේ වෙනස්කවම් වෙනවා ඩිම්භකෝෂය වෙනක මක්කිරට මේ ලා දින්න වෙනම ඩිම්භ ෝෂයත් වෙනස්කමක් කෙනා ඒ වගේ මිස්ශ්‍රේගියෝය අමාරු වෙන්නේ දින විසි අටකට සැරයක් ඔසත් වෙද්ද අමාරුවන්න කොහේද ගර්භාෂය ඇ මේ ඩිම්භකෝෂය ඇතුළ මේ වැඩේ වෙන කොට ළමයි ගර්භාෂය ඇතුළි තව වැඩක් වන්න අන්න ඕක තමයි ද ගැල්ල හොද රහ න්න ොකක්දවලට වෙන්න හල්ල හ දැන් දින විසිය අර සැරයක් මේ සැරසෙන්නේ මෙන්න මේක ඇතුළ මේ වැඩේ වදි මේකටම සමගාමීව ගර්භාෂය ඇතුළත් වෙනස්කම් ටිකක් එෙනවා. කන මෙන්න මේ ඩිම්භකෝෂය ඇතුළ වෙනස්කමක් වෙද්දි වි මෙන්න මේ ඩිම්භකෝෂය ඇතුළ වෙනස්කමක් එද්දි ඉශ්‍රයේ ගර්භාෂය ඇතුළෙත් වෙනස්කමක් වෙනවා එතු ආර්ථම චත්්‍රවේද්දී වැඩ දෙකක් වෙන එකහා ඩිම්භකෝෂය වෙනස්වීම් වෙනවා අනිත් එක ගර්භාෂයත් වෙනස් වෙනවා ඔය දෙකම වෙනස් එවා. ඩිම්භකෝෂයත් වෙනස් වෙනවා ර්භාෂයත් ශ්‍රේග වෙනස දෙකම එක පාර වෙන්න දෙක එකපාර සමගාමී මෙයා මෙහෙහි නිද මෙතනත් වෙනස්කවක් ැනනක තමා පෙව ඉගෙනගන්නය ඕකෙතම ප්‍රශ්නයක් අහයි කළමං කිව්වේ එතකොටට ආර්ථවචාක්‍රයෝ නැත උසත් චාක්‍රයේ මෙන්න මෙහෙම වැඩ දෙකක් ව සිදුවීම් දෙක එකක් තමයි ඩිම්භ කෝෂය තුළ සිදුව වෙනවා සිදුවීම් වගය ගර්භාෂයත් වවා සිදුවීම් වගයා ඩිම්භකෝෂය සිදුවීම් වගයක් වනවා. ගරභාෂෂ සිදුවීම් වගයක් එනයි දෙකම එක පාරවෙන්න බල මොකක් දොය වෙන්න කියලා. අම ඩිම්භකෝෂය තුළ මැ අපි නම්ගට මෙන්න මේක ඇතුළ සිදුවන වෙනස්කාම්. ඒක ඇතුළ සිදුවන වෙනස්කාම් අවදි දෙකයි. ඒ කියවෙන්නත් නෑ. එකක් සිවනිකාවදී අනිත්ක ලුටීය අවදය. කියන බලන්ඩ සිවනිකාාවදිය ලුටියල් අවදිේ කියලා සව්නිකා ලුටියල් පැටලෙනවා කියන්. ඔන්න ඩිම්භ කෝෂය සිදුවන අවදිී දෙකායි එකක් සවනිකා ටියල් සවනික ුටේය සිවනි ුටිය ුටිය සිවනිකා ුටිය ුනිකා ැ මලිනි සිවුණනිකා ඉරමස ලුටිය. ඔන්න ඩිම්භ කෝෂය වෙන අපදක සව්නිකාදය ලුටියල්ලවදේ සසිවනිිකාවදී ලුටිය ලවති. ඔය දෙකම දිල දාහතර දහතර ලක්ස්සන බැදලා. සිවනිකා අවදිිය අදින දාහතරයි. සිෝනිකාවද දින දාහතරයි ලුටියලවදි දින දාහතර ඔය දෙකම දින දාහතරයිසි ට සවනිකා ලුටිය මෙන්න නේවැදදිකඔට මතකද අ ප්‍රාථමික සිවනිකාව මේක ඕන්න මේ අහනවාඩුයි ග්‍රාෆිය සිව්නිිකාව බවට පත්වෙලා ඩිම්බ මෝචනය වෙෙන ැතියන්නේ පාතමිකට පොඩිපොලි සි්ුණනිකාව ලොකු වෙනවා. ලොකු වෙලා ඩිම්බයක් එලියට යනවා. අන්න ඔය චුට්ට තමයි කියන්නම කදද සවනිකාවතිය. අර පාධමික සි ලොක වෙලා ඩිම්බ්‍යයක් එලියට දාන මොහත වෙනක. අපි කෙන ප්‍රාථමික සවනිකාව. දැ ඩිම්බේ ගර්භාෂය මේ ඩිම්භකෝසින් එලියට දැම්මනි දැම්මට පසර ඉතුර වෙන කෑරතිින් රොඩ්ඩක් වගේ අන්න ඉතුර වෙන කෑර ලොකුවෙලා පිත දහය වෙනවා. පීත දේහේ ශ්වර දේහ වෙනවානි. අන්නේ කොටස් ටිකට අප කියෙන ලුටිය ලවදිය අ පාතමක සිවනිකාවක් ග්‍රාෆියය සිවුනිකාව කලා ඩිම්බයක් මෝචනය වල තැනට එෙනකම් කියෙන අපි සිවනිකාවදිය ඊට පසේ මෝචනය වුණනාට පස්ස අර ඉතුරෙන් රොඩු කැල්ලක් වගේ ගත්තය එක අපි පීත දහ පීත දේහයි ශ්වත දේ බවට පත්වනෙන ඔය ඩට කෙන ලුටිය ලවැදී. අයකන අපි ගර්බා මේ ඩිම්මකෝෂය බැලුවොත් මෙන්න මේ ටික වෙනවට කිය මෙන්න මෙතනෙ දම් මෙන්න මෙතෙන්ටෙනකම්. ඒ ටිකට අපි කියනම ගදද සිුනිකාවදිය මේක උනාට පසේ මෙන්න මේ කොටසට මේ වැඩේ වෙනවට අපි කියෙනම් කක්ද එකට අපි කියෙනවා ලුටියල් මේ ටික සිවනිකාවද ඇයි ප්‍රාථමික සිවනිකාවක් ගාෆිය සිවනිකාව බවට පත්තෙන සිුනිකාවදී. මේවැඩිග පීත දේශවේද දයට පත්තට පත්තනෙනග ලුටියල් ොම තම අවද දෙක ඕක ඩිම්භකෝෂ්‍ය වෙන වෙනස්කම් දෙකයි සිවනිික අවදයි ලුටියල් අවදයි ඔන්න අවදි දෙක්ක. ඔන්න ඊට පස්ස බලමු ඊට පස්සේ ආරම්භ කවදය තමයි සිවුනික මේ කන්න පටන් ගන්නේ. ඔන්න ැ ඩිම්බැක් හදනව හද හද හදහ දෙවනවා එක ආරම්භ කවදය තමයි සුනික අවදය මෙතිේ ආරම්භ කවදියටට. ඊට පස්සේ පිටියුට ඒෝවවැඩන්නෑ මේකෙදි තියෙනවලමයි FF කියලා හෝමෝනයක් ති පිටියවුඩිරි ගන්ධයෙන් ශාවය කරන්න Fවෙල බලපෑමන්ට තේ ඩිම්භ කෝෂයතු ලදි ප්‍රාධමි කිසිවක ය අපි ධන්න දිදැන් අතාකරය දෙයක්නේ. අළමයි මෙන්න මේ වෙලාවෙදි වෙනම සිවනික අවදීදි වෙන්නේ මෙන්න මෙතන සිව්නිකා උත්තේජන හෝමෝනේ බලපෑම. සිවුනිකාවදය බලපාන්නේ සිනි උත්තේජක හෝමෝනේ නමම මතක තියාගන්න පුළ එකට කෙඩි නම FHගෙඩි නම කිවත් හරිදි බහගේදී FH කිවත් හරි ඇ සිනිකාවදයේදී බලපාන හෝමෝනය වෙනි සිව්නිි උුත්තේජන හෝණ ලුටියල් අවදයේදි බලපාන හෝමෝනය වෙන්නේ ලුටී කරන හෝමෝනේ නැ අපේරගෙන එH හෝමෝණේ. එහෙම එH කියවපෝම හරි. ලුටියල් අවදයේදි බලපාන්නේ එH හෝමෝනය එක මේ වැඩේවෙන්නේ එයාගේ බලපෑම නිසා එH නිසා තමයි මේ වැඩේ වෙන්නේ එතකට මේ සිවුණ අවදයේද මේ වැඩේ වෙන්නේ FH කිය හෝමෝනණ නිසා තොර සිියූනිකාවද බලපානු හෝමෝන F. ලුටිය ලවදී බලපානු හෝමණි එ. මෙන මේ අවදයේදී තව දෙයක් ඕනා බලනක මෙතන කතන්දර ගොඩයි. මේ වෙලාදී සිවනිකාවදයේදිී හෝමෝණයක් ගැහැනවා අයග තියෙනවා ඊ්‍රජන් කියලා. ගැහැන ගැනු හෝමණ එකක් තිය වාද ඊස්ත්‍රරජන්න එක, ප්‍රොජෙස්්ට රෝණ එක. මේ අවදයේදිී ඊස්ත්‍රජන්චු්ටක් වැඩි මේ අවදී ඇති. මේ අවදයේදී තව හෝමෝන ඇතිෙන ප්‍රොජෙස්ටරෝන් කියලා. ප්‍රොජෙස්ටරෝ ආන ඒක වැඩි වෙනවා හැබැයි මේක නතරුණන ගමන් ගැනුගෙනෙ වෙන්න මොකක්ද ඔය හෝමෝන නැතිවෙලා අඩු වෙලා යනවා ද ගැනුගෙන වයිසර ඇති මොකද වෙන්නේ මෙන්න මේක වෙන්න නෑන මෙන්න මේ වැඩේ වෙන්න ික් මෝචනවෙෙන්න්න වයිශරය අදී එතර ගැහනු කෙනගේ මේ හෝමෝන එක පාර අඩුවෙනවා ඇගේ ගැහැනු අගේ තින හෝමෝන එතකොට තරහයනෝ ගැහැනුගේ ආර්ථවචක් නතුවනු තර හනවාට පස්සේ ඇයි බයිසර අද්දී හතලිය පනස් පහේ එක පාරම එතකට තම එක පාර ගැහැනු කෙනෙෙ වයස පේන්න පඩන්ගන්න දැඉතින් කොහමාරේකක් තත්ටවෝ දාගෙන තිහතිස් පහතලෙනක උපරෙම රැගගන්නවා නමු තඊට පාසය මේ හෝමෝනත් අඩුවනි එතකොට අර ස්වභාවිකව මුකත් නොකර ඉඩියෝත්ඒ එක අයි ඔය ගොඩක් ගැහැනු කට්ටේට වයිස පේන ගතිී වැඩිවියඒ පාරමේ හෝමෝන අඩුවෙල ඇනගේ එක පාර වයිස පේන පටන් ගන්න ේක හෝම හැ පිරිමගේ වාසනාවට මුළු ජීවිත කාලයම අ මුළු ජීවිත කාලයම පිරිමි කට්ටේය මොකක්ද සුක්්‍රාණු නිපදන් එල මුළ ජීත කාලයම ශුක්‍රා හැ ඉස්්‍රේ ගහම වෙන මේක වෙන්නේ කාලයක් යැනකම් විතර කාලයකින් පටන්ගෙන කාලයක් ගැනකම් පමණයි වෙන මේක ඔන්න හොම කාලයකින් පටන්ගෙන කාලයක් කනකම් විතර සේතකොඩටස පිරිමික් සුක්‍රාණු මැරණකල් නිපදවනවාද ව මැරන තුරා නිපදව ඇ ඉස්ශ්‍රියක් එහෙම නැහැ මේ වැඩේ වෙන්න හොම අඩදොච්චර මේ ගැන මේක ගැන කතා කරන්න තියෙන එතන මේකෙද අහනවා සව්නිිකාවදීති මොකද වෙන්නේ තමික සිවුනිකාව ග්‍රාෆිය සිවුණනිකාව බවට පත් වෙලා ඩිම්බ මෝචනය වෙනවා ලුටියය ලවදේවදන පිීත දේ ශේත දේහ බවට පත්වෙනවා. පීත දේ ශ්වේත දේ බවට පත්වෙන. ඇ හැබැයි එහෙම වෙන්නේ කොහමුණොදද බැරිවෙලාහරි මේ ඩිම්බේ ගිහිල ලමයි සුක්‍රාණුවන්ක එක එකතු වෙලා සංසේෂණය ද මෙති ඩිම්බයක් එලියුටයනවනි මෙතිින් එලියටන ඩිම්බය සුක්‍රාණුවක එකක් ගිහිල එක් හුනොත් දේහෙවත් චේර දේවත් හැදන්න නැහැ. සුක්‍රාණුවක එකක් කහු නොයිනතාකල් පීතදේ ශෙර දහය ඇදනවා. එක දුුණගම මේ දෙක හැදන්න. ඇතට ලුටිය ලවදේදී මේ දෙක වෙන්න ඩිම්බයක් සුක්‍රාණෝකෙ එකක් හුණු නැත්තම් මේ වැඩ එම දම වෙනවා දැ ගැල්ලමගේ වෙනෝකතමයි දින දාහතරත්තිසේ ප්‍රාත්මකසි වනිකාවත් ග්‍රාෆියසි වනිකාවත් දක්වා. ඇවිදිල්ලා ඩිම්බයක් මෝචනෙන දා හතර වෙන දිනේදී. අනි එතකොට මේ එහෙම වදිී ඊස්ත්‍රජන් වැඩි වෙන ඒ එකට හේතුව එෆෙස්ෙෂ් වෙල බලපෑම හ ඒවගේම දැන් ඩිම්බයක් මෝචනය වනාට පස්සේ පීද දේ ෂේද දේ බවට පත්න එකට අපින ලුටියය අවදී කල එතොළ බලපාන එල් චෝමෝනය ත පොජෙස්ටෝන මටමක් වැඩි හරි ඔන්න ට පස්ස කැල්ල මෙෙන මේක. මේ වෙලා වෙදිවෙන්නේ මොකද ගරභාෂය වෙන වෙනස්කම්. දැ ඩිම්භකෝෂයේ නං අවදි දෙකයිනේ මකක් ධිම්භකෝෂයදි දෙක එකක් සුනික අවදිය අනික්තක ලුටිය අවදය. අ ගර්භාෂයේදී අවදි තුනක් වෙනෝ. ගරභාෂයේ අවදි තුනයි. මේ තියෙන්නේ. ආර්ථවවදය, ප්‍රගුණ නවදිය, ශාවී අවදිය, ගර්භාෂය අවදි තුනයි. අලක අවදි දෙකයේ ඩිම්භකෝෂය, ගර්භාෂය අවදි තුනකට බෙදනවා. ආර්ථවවදිය, ප්‍රගුණ නවදය සහ ශාවී අවදිය. ආර්ථවවදිය, ප්‍රගුණ නවදය, ශාවී අවදිය. ආර්ථවවදිය, ප්‍රගුණ නවදය සහ ශාවී අවදිය. ආර්ථවවදිය දින හතරයි. ආර්ථවවද දින හතරයි. ප්‍රගුණනාවදිය දින දහයයි. ආර්ථවවදයේ දින හතරයි, අරකනම් දාහතර දාහතර බෙදිලතිත්වන මේ කෙහෙමනේ. ආර්ථවදිර දින හතරයි, ප්‍රගුණනාවදීට දින දහයයි. ඉතු දැනටම දාහතරයි, ශ්‍රාදී අවදී ඉතුරු දින දාහතරම්. ශ්‍රාවී අවදිය දින දාහතරයි. ඔ න්නොහොම ආර්ථවදිීයට දින හතරයි. ප්‍රගරණාවදේ කියන ගෑනු දරුවෙකුගේ ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ. අන ය ගර්භාෂය ඔය අපික ඔසත්වීම සිද්ධ වෙන දවස් හතරයි. අමාරුවෙන්ට දවස් හතරයි. අ දීට පස්ස වෙන වෙනද ප්‍රගුණනව ඊට පස්ස වෙනවා මෙන්න මේ අවද ශාවී අවදයක දින දා හතරයි. ශ්‍රාවී අවදය දින දා හතරයි. මුලිම්ම වෙන්න ප්‍රගුණන අවදිය ඒන ඩිම්බයක් මෝචනය වෙද්ද.. ඩිම්බයක් මෝජනය විද දෙකෙන ිම්වක් ශරීරයෙන් එලියට යද්දි අ ඩිම්බයක් මෝචනය ඇගෙන් බැහැර වෙද්දී අරිද මොකද වෙන්නේ මේක තමයි ළමයි ආරම්භ කවදි ආර්ථ වදි ගර්භාෂය පලවිනි අවිතම ආර්ථවදය මේකද වෙන ළමයි අනිද ප්‍රෝජෙස්ටොරෝන් මට්ටම මේ වෙලා පහලය නම් පෝජෙස්ටරෝන් අඩුවෙනවා මේ අවදේී ප්‍රොජෙස්ටරෝන් අඩු වෙනෝ ප්‍රජෙස්තරෝන් අඩුවෙන නිසා වෙනවා ළමයි වැඩක් මෙන්න මේ ගර්භාෂ බිත්තිය කැඩිලෑන ඉශ්‍රයාගේ වෙන මෙන ගර්භාෂ බිත්තිය කැඩිෙන දින හතරත්ති ෝ ගැලවෙනවා හරි බිින්ද වැටනෝ හිති ඕක අමාරුවනේ ඉති ත ෑ ඉස්්‍රීයාගේ වෙන දින හතරත් සි ඩිම්බයක් පිට වෙනක් විතරද ිබයක් පට වෙන එකක් නෙමේ වේ ඒ එක විතරක් නේ වෙන්නේ ම කදවෙන්නේ සංසේචනයක් වුණේ නැත්තං ගර්භාෂ බිත්තිය කඩනෝ ඒ ස්වභාවික වෙන කැඩෙනවා ති බිත්තියක් හැඩෙදම ස්නා ඇදෙනව සමහරයට ඕක වේදනාවක් සමහර ස්ත්‍රීියන්ට මේක වේදනාවක් අර ගර්භාෂ ඇතුළින් බඩ ඇතුළින් ගැලවි ගැලවියනවා කෑලි දේයන එඇතුකට ගර්භාෂ බිත්තිය කරනවගේ රුදරයන දින හතරක් ඔය වැඩ රදුදිරේ ගර්භාෂපිත්තය කැඩි කැඩි හැම්ම දින විසි අටකිම්ම දින හතරක් වෙන ඔය වැඩේ. හැම මාසකම වෙනවා. ඉතින් ඕක තමයි ඔය ආර්ථමය චක්‍රය කියලා ඕ පිටතට ගැල්ලමට අමහරු කරල වෙන ඔය දින හතර. ඕක මුළු ඇගේම හැම තිසම යි ගර්භාෂය වෙන දේවල්වා ලගකි.ඇ තින් ඔය ගර්භාෂපිත්තෙ කැඩෙනවා කැල්ල ඔය ගැලිී ගැලවි ගැලවිි දින හතරක් යනවා. ගර්භාෂ ිත්තිය සුද් කරන. හොදට සුද්ධ වවා ගර්භාෂය. ඊර පස් ඊළ ගවදය ප්‍රගුණ නවද දැන් සුද්ධ කර ගවල ගරලා දැම්මනි දැන් ගර්භාෂ බිත්තියම කඩම් වැටිලා බිඳ වැටිලා තියෙන්නේ. හරිද. ඊට පස්ස වෙනවා දින දහයක් කඩපු එක හප හදනවා. මාර වැට ගර්ාෂ බිත්ති කල්ල කල්ලා දැම්මනි දින හතරත්ව ස කඩපු එක දැන් ප්‍රගුණ නවදයේදිී හදනවා. හේතුව ඊ ස්ත්‍රජන් ඒ ඔවා දෙන්නේ ඩිම් කෝෂෙන් ිම්පකෝෂෙන් මතර ඊස්ත්‍රජ වැඩිරලා පොජෙස්ටෝ අඩු කර ඊස්ත්‍රජන් වැඩවීමත්තේ ඒවසරන මව ලොකඩව පස්ථාරථක් යදන ඕොවසට නැහැ. හ දැන් කැඩුවබිිය දැන් හදනව ඊස්ත්‍රජනවල බලතෑන් ඊස්ත්‍රජනි සත මොක හැෙන්නේ. හ හදත් දිවෙන්නේ ළමයි හපව් අ ාර්භාෂපීතය හදන්න කොහොමද හපව් අර හම හදනම හම හදර රුදිරනාලා හපව හදන වාහිිමත නවාගේ ලාිකයන්. කැඩිලදෙන ිත්්‍ය හපව හදෙනවා හොඳට රුදිරණනාල උඩට එනවා හපෝ රුදිරනාල හදන හදන බැං ඔන්න යම් කිසි මට්්‍යමට හදන ගරභාෂබිත්තිය මේ කැඩුවමෙන් උන්ටම කඩන් අාව කල්ල මේ පහලටම කැඩුවේ මිචර කල්ලදයන කල් කල දැඟ හපෝයි හද හදන ගරභාෂ බිත්ය ැඩිච දනු ඒශ්‍රද නිසා ඇයි මේ අනාගතේ දරුව හැදේ කියලා දැන් ගරබාෂ දන්නන්නේෙ කො විේ දරුව හැදේද කිය දරුවක් හැදුනේ දරුවට නිදරදිව ගරභාෂපිත්තිය ගර්භාෂය හරිම තැනට හදන්න ඒකයි. හනිස ඔන්න හොම හද දැන් ශාාවී අවදය කියන්නේ තව දුරටත් හරි තව දුරටත් මේක හදනෝ එතර මේකදදි පොජෙස්ටරවුණුත් වැඩි වෙනවා ස්්‍රජනු එෙරම මේක හදනවිජරුත් මේකදී ප්‍රොජෙස්ටෝන අඩුල හිට තමයි ගර්භාෂ ිත්වය කැඩුනේ මෙතනද ස්ත්‍රජෙන් වැදරන තව දුරටත් මෙත නදී පරොජෙස්ටරෝන් වැඩියන පජෙස්රෝන් පජෙස්ටරෝන් වැඩි වෙනර ගර භාෂිී තව හොඳදට හදනව සුපිරිට හදව ගර් භාෂිතිය හොද්දට මහතන හොදට ගන්නකම්ව හදනවා හදලා දින විසි අයට යුරුුණ ගමන්. අහරෙන් ඩිම්භකෝෂයෙන් ඩිම්බයක් ධද්දී මෙහින් ගර්භාෂ මොකදවෙන් ඩිම්භයක් දාල සංසේෂනයක් වුණේ නැත්තන් අර තක ිම්පකෝෂයෙන් ඩිම්බක් එලියට මෝච්චනය වෙලා සංසේජනයක් වුණේ එනැක් තංහා දරුවෙක් නෑ මේ පරත් දරුවෙක් නෑන දර අයපුක දෙන අය දින විසි අටින් පස හපු අයි කටනවා අය කඩනවා අය ප්‍රගුණ නාවද අය හදරන්න පටන් ගන්නවා ශ්‍රවී අව දි හොඳට මෝදරම හදාගන්නවා හදාගෙන දි දින විසි අටවෙට හරෙන් ඩිම්බයක්ක් කේවද්දි මොක දෙන්නේ සංසේචනයක් වුණේ නෑ අහපෝව කඩනවා සංසේචනක් වනොත් ශකව සංසේචනයක් වෙන්නේ සාමාන්‍ය මේ අවදේ දරුවවා හට ගන්න. මේ කැරනව දරුවාට ගන්න. සංසේෂනයක් වන්න වෙන්න හොඳදට මා මේ බිත්තිය හොඳටම තියෙද්ද. සංසේචනයක් ව මොකද වෙන්නේ. ඔය දරුවෙක් පිළිසඳ ගත්තෝත්. ඉශ්‍රියක්ගේ ආර්ථවචක්‍රයේ වහාම නත්තර වෙන්න. අ දරුවෙ පිරිස ගත ආර්ථවචක්‍ර මොද වන්න ඉි ාදන අතර කළද. බලන් ගුණේ දැග. ආර්ථ වචක්ට නතර න දරුවේ කට ත්තකක් දරුවෙක් පිලිසිඳ ගත් අද කියලා කෙනෙක් දැනගන්න ක්‍රමයක් ඕක කියනවන්නේ මේ ආර්ථ වච්‍ර සිද්ධවෙන්නන්නේ මාස ගණත් ස උන්න ඇදින විසිරසරයක් වෙනක ඕවන් වෙලාන දැ ගෑලම බයිවට පප්පු එ හැම විටමන මේ සමහර වෙලාවට නෝමල් ඉන්නගේ එහෙම වෙනෝඒක වැඩිය ගැන ගන්න පා මංකව බොෝ විට වාහා වෙච්චායගේ ආර්ථමචක්‍රයන තර වීමෙන් හවා ගන්න ආහිම් දරුවෙක් ප්‍රීසත කෙන වෙන්න ඇත්ති කියලා ඔන්න හොමන ඕක තමයි ස්ශ්‍රීන්ට වෙන වැඩ පේනවානේද ඕක දුක්කේ මේ දරුවෙක් ගර්භාෂය තුළ දරාගණ්ඩ තමයි මෙහෙම බිත්තිය හදහාද හහාදේව හ මේක මහා ඇත්තටම මේ තිකක් අපහසුව වැඩක් මේේ ක ජීවිත කාලමො වැඩ වෙනවා කියදන ජීත කාල කෙන යමකිසි මාන්ටම වෙනවා රි දරුවට නිවස හදනෝ ගර්භාෂිබිත්න දරුවුග නිවස වගේේ ඕක තමයි ඕක තමයි ඔය වෙන්නේ ඕක තමයි තුළො ඔන්න අපි කරපු දේවල් ඔන්න ගර්භාෂ අපි කතා කරා ඉස්ශ්‍රීයෙක්ගේ ඩිම්භ කෝශේෂසි තුළ සිදුුව වෙනස්කම් ගර්භාෂය තුළ සිදුර වෙනස්කම් ඩිම්භ කෝෂේෂ සිදදුන වෙනස්කම් අවද දෙකයි ලුටියල් අවදේසා සව්නිකාවදි මුලින්මතින සිවනිකාවදී එතොර පාත්මික සිවුණනිකාව ග්‍රාපිය සිවුණනිකාව බඩට පහතර ඩිම්බ මෝචන දිනදා හතරයි එස්චල බලපනමසා ඉස්සජමියල වැඩි වෙනවා. හරිද ඉර පාසේ ලුටිය ලවදියකන Lල්H ලුටල් L ලුටේ කරන හෝමෝන එල්ක් හරි ඒල පොජස්ටරුවෝමටම යම් කිසි මට්නමකීමක් වැඩි වෙනවා එත වොඩ පිර දේශෂේදේ හදම එතකට ඒවගෙන් තමයි පීර දේශ දේවා පොජෙස්ටරුන් හදඒගෙන්ම පරජස්ටරන් හද. ඊට පස්සේ අපිකෙව ගර්භාෂය තුළ සිදුුවන ෙනස්කම් අවධත්තුුණයි එකක් ආර්ථද ප්‍රගුණ නවදේ ස්්‍රීවද ආර්ථවදය දින හතරයි ප්‍රගුර නවදය දින දහයයි ස්්‍රාවී අවදය දින දා හතර. ආර්ථ වවදී ඇදිවන්නේ ප්‍රෝජෙස්ටරෝන් ප්‍රෝජෙස්ටෝමට මඩුවෙලා ගර්භාෂපිත්ති ඩම් ටනො ප්‍රගුණනවදේද හොඳට වාහිනීමත් වෙනවා ගර්භාෂපිත්ති ගණකම්ව හදනෝ ස්්‍රවීය තවතුරට ගර්භාෂපිත්ති ගණකම් කල හදන ස්්‍රීයවදේ. දදි දාහතරයි රපෝෂිස්ට්‍රෝල්මට වැඩි ස්්‍රවාව දේදී ඒ හපෝ වෙන ඕක කඩන් වැනු. හ ති ඕව තමයි ෝක අහන්ඩ නියමිට ප්‍රශ්නමය හලදේ මානෝ ප්‍රජනදී ආර්ධෝචක්‍රය වැදගත් මෙහයා කිටු කරයි හද බානගම එක් සවදය වයි අරදිය ඕ හලාදයනම් ආර්දචක්‍රයේ සිදුවීම මලාව ප්‍රධහන ස්ථාන දෙකදී සිදුවේ ඉහත්ත ඒහත මෙන්න මේකෙද මෙ මේති මොකේ තියෙන සිදුවීම් මාලා වද කියහන. මේ ගර්භාෂයකරද ඩිම්භ කෝෂය තුළ එකද කියහන්න එැ ලේසි නැන්ද. මේ සිුවීමම්මාලා ගර්භාෂයද ඩිම්භකෝෂය තුළද මේක ඩිම්භකෝෂයේ තුළ සිදුන සිදුවම් ලා ඩිම්බකෝෂයදී. Pීකිසාහස්ට ස්ථාන් හදුුන්නා දෙයට පී කියනම ගත්ද ප්‍රාථමික සිවනිකා. කිව් කියන්නේ ග්‍රාෆීයේ සිවනිකා මත ගැනේ ප්‍රාථමික සිව්නිකා ප. කිය ග්‍රාෆිය සිුණනිකා ආර කියන්න මොකක්ද ඩිම්බ මෝචනය ඩිම්බ මෝචනය එස් කියන්න මොකක්ද මේක ඩිම් මෝචනය එස් කියන්න මොකක්ද පීට දේහ ශේත ද අවසානය තමයි ශේත අව අවසාන ශේත දහ මේ පීට ද මේ ශවේත දේහය ප්‍රාථමක සිවනිකා ග්‍රාෆිය සිවනිකා ඩිම්බ මෝචනය පීට දහ ේත දේ මතකයින ඉහත සටහනේ දා හතරණ දින සිදුවන වැදගත් සිදුවීමහුමන නාමකින් හඳුවන්න. මේහි ආරහලන ඇනේ අපි ආරකිවට මේ දාහතර වෙන දින සිද්ධ වෙනමකක්ද ආර කියන ඩිම්බ මෝචනය. ඩිම්බ මෝචන.හර ඩිම්බ මෝචනය මේ මේගෙත් අහලදය නොම්. මෙිහිරි දින දාහතරබදින්නේ කිව් හෝන සාන්දරනය වෙනස්වීමට හේතුව. ටියෙන් පහදන්න මෙතන කිව් කියන ළමයේම කක්ද මෙන්න මේ අවදයේදී එලෂ් නම එ් මට්ටම යන්න එක මෙතන හොයන්න බෑරිටම මෙන්න මෙයාවෙන්න ඇති මේ මට්ටමේදී වැඩිවෙෙන ලුටේ කරන හෝන හෝමෝනේ එෙ චෝමෝන සාන්දරනය වෙනස්සීමට හේතුව පහදන්න තොට ඩිම්බයක් මෝචනය වෙනවා ඒ තමයි ඒ තු ඩිම්බයක් මෝෂණය නිසා සංසේශනයක් සිදු නොෝනේනම් එල්ෙක් චෝමෝන සාන්දරන්නේ වැඩි වෙනවා සහ මෙතන තීගිත දේහේ මේ අවදියේදී පීත දේ ශේද දේහෙ බවට පතන ඒකත් ඩිම්බ මෝචනක් සිදු නේනම් සිදු නෝනේ නම් කිව් සහ ආ අවදිවල ගරභාෂයේ සිදුර වෙනස්කාම් කිව් සහ ආ අවදිවල ගරභාෂයේ සිදුර වෙන ඒ ඇලම මේකයි අරිද මෙන්න මේ ගරභාෂය මේ වෙල්ලාවෙන්නේ ප්‍රජෙස්ටරෝන් මට්ටම වැඩිවෙන්නේ. ප්‍රජෙස්ටරෝන් මටම වැඩි වෙනකුට ගරභාෂය සිදුවනේ මො කක්දේ කන්නේ. මේවෙලාව ගරභාෂම මේ ඩිම්බ මෝචනය වුණට පස්සේ ගර්භාෂයමක දුණේ. කැඩුුණනට පස්සේ හපෝ පොෙස්ටෝන් මට වැඩිදි ගරභාෂය හැදෙනවන නැවත්ත හැදෙනව ගරභාෂ බිත්තිය ගණකම් වෙනවා. ගරභාෂ බිත්තිය වාහිනීමත් වෙනවා. ඇක තමයි දර්භාෂවිතය මහත්ව වෙන ගනකම වැඩි වෙන. එම වෙනස්කම සඳ බලපාන හෝමෝන දෙක මේ හැමදේකට බලපන්න හෝ මොන දෙක එකක් ඊස්්‍රජන් අනිතක මොකක්ද පොජෙස්ටරෝ ඊ්‍රජන් පොජෙස්ටරෝ මේකත් තියෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පදධතේ ඒ කියන්නේ මොකද ඩිම්භකෝෂයේ බී කියන ඩිම්බය ස කියන්න පැලෝපියය නාලේ පැලෝපිය නාලය අයට පස්ස මේක මොකද ඩී කියන්නේ ගර්භාෂ බිත්තිය. ගර්භාෂය ඉට පස්සේ මෙන්න මේකරන්න ලමයි මොරුල්ලාව මෙන්න මෙතරින්ම සංසේචරලා මේ දරුවෙක් පිළිසත ගන්න ඔන්න මෙන්න මේක මොරුල්ලාව එ් කියන්නේ. මොරුල්ලාව මේ ඒ කැන ගර්භාෂ බිත්තිය ඒැන ගරපශ මෙත බෝලයක් පගතවලට බෙන මොරුල්ලා ඩිම්බයක් නිෂ්පාදන වෙන කුමන කොටසිද ඩිම්බභ කෝෂයෙන් මේකෙන් ඩිම්බයක් හදන ඩිම්බ කෝෂයෙන්. සුක්‍රාණුව සමඟ ඩිම්බයක් සංසේචනය වන්නේ පැලෝපයේ නාලේ ඉහල කර මෙෙන මෙතන සි පැලෝපය නාලෙ. සුක්‍රාණුගේ ඩිම්බෙකු එකතු වන්නේ පැලෝපය නාලය. බී සහ එෆ්වල වෙනස්කම්.ෝබ ඩිම්බේ සහ එවල මුරුල්ලා වෙනස්කම්. එතන මෙතනද බී කියන්න ඩිම්බයක් පමණයි. කියන ඩිම්බ්‍යස්සා ශුක්‍රාණුව එකතු වෙලා හැදෙන දෙයක් මේක සයියි එකයි මේ සයිල දෙකයි ඒ ගුණි වෙනවා ඩිම්බයක් කියන ඒ ගුඩි එ කියන එක මුොරල්ලවන ශුක්‍රාණුකුත් එක ත දෙකයියෙන් මේ මේක දෙකයිය අපර කරපු එකන මෙර හිමෝෆිලියාව දිරලමට මත ඇති වර්ධක ප්‍රචාණ වත් මතක තියාගන්න හරිත මෙන මේ උඩින්ම තියන හෝමෝනෙත මැලම LH එක ලුටේ කරන හෝනේ ම තිග මේක යටින් තියන්නේ FH FsH මේ ඩිම්ව්‍ය සංේශර ස්වේ කුමන කොටසේද පැෝපියනනාේ සහ දරුවාතට හෝමාරුවෙන ද්‍රව්්‍ය හෝමාර වෙන මොක කල බන්ධය හර කල බන්ධය හට පෙකණි වැල කලල බන්දය මේ ආදේනික ලක්ෂණයක් යන උපේවානේ ඔක්කොට මන් දුන්නා මේ ඒකම අයහලතිය ඊට පස්සේ හරි ඔල ඊළඟට මේ දැන්නයි අ වි්ාහට බලාගන්න ඕනු රස්නනික මෙන්න මේ පරීක්ෂණය බලාගන්න නි වාරයෙන් බලාගන්න මගේ පන්දපු ළමයි නෝට් එකත් බලාගන්න ඒකට අදාළව මෙන මේක මේක ධාරා විදධතය ඕය පරීක්ෂණ අතල පිටුවන්ක දෙන්නල් ලමයි මංවට වැඩ ගොඩා කරන්න ල හිතා ගෙන්නේ වෙලා මදිල් ලව මයි කටහන්නත් වෙනසුන ඕක පිටුවන්ක දෙන්නම් ගන්නක ධර දහය වසර දෙවිනි පොතේ එකසය පනස් හතර පිටුව බ බාලා මේක තියෙන් එකසිය පනස් හතර පිටුවේ ක්‍රියාකාරකම මවු තිරිපන්දය නොට එක දුන්න තීරාපු බල ඒ නෝට්ට එක බලාගන්න ප්‍රීපන්තියන ළමයි මේ මේ වත් බලාගෙන යන්න. මේ සයිල්ල බලාගඩ ඌනනය අනූනනය වටික කාර්ය ශක්තිය සහ ජව ඉරස මේක. මේ ක්‍රියාකාරකොන්ට අදාලෙක ඒත් ධාරා විද්තය මයි එකසිය පනස් එක පිටුව ධාරා විදත එකක්‍රසිය පනස් එක පිටුව පස ආවාකල කියන්න එපා මද කල්ින් ඕම් නියමේ මෙලම පස්ථාරය ඉන්න ඕම්නීමට ආශ්‍රය ව සහ යි අතර පස්ථාරය හ විවවන්ත්‍රේසාහ ධාරාවතට පස්ථාරය අනුක්‍රමයණයෙන් ප්‍රතිරෝදය ලැබෙනවා කියන පස්ථාරය අනුක්‍රමණින් ආර ලැබෙනවා කිය එකහෙම ඔය කොෙන් හරි ඉගෙනගත්ත ලමයිට මතක හිටීදැ මේ සල්ල කරපු අදැන් අපේ ළමයිට මතක ඉඳරම කියාදදි නෝටස එක නෝට්ටක බල මේ මේක ඒකම තමයි මේවා බලාගෙනයන්න කාය ශක්තිය නම අර පරි එකසේ පනසතර පිටුවදිී පරීක්ෂණයම එකොලාවසර වායනක් එහෙම තමයි ඉහස මේ එකගොලාසර බබලත් අනිවාරයෙන්ම මේ විදදු තරිිනතාවයයි මේක විදුරහිිනතාවයයි ඉට පස්සේ පළබන අයිනීකර ශක්තිය බලාගෙනයන් විදුරනිනතාවය පළවෙන් අයිනීකරන ශක්තිය ඇස ප්‍රවේකාල ප්‍රස්ථාරයක් අනි වාරයෙන් බලාගෙනයන් තම ප්‍රතික්‍රියා ීග්‍රතාවය ප්‍රශ්න කො දාලති සයිල්ල ගොඩක් කෙන ෝටිකත් තම දාලතයේ අඊර පස්ස තතා වැදගත් දෙයක් ද්‍රවස්තිදයේ පශ්නම මේකට දාලනෑ දවස්තිතියේ ප්‍රශ්න මේ වෙනම කරා ද්‍රවස්තිය ප්‍රශ්නික වෙනම කරා මක සම්මාන්තන ගැ ඒ බලාගන්න ඉට පස්සේ ජයිව ලෝකයේ පාඩම වෙනම සම්මාන්ත්‍රණයක් කරා එකෙත් ඇති YouTubeුටුබ එකත් බලාගන්න දන්නව ටික තම ඇසෙ කොලහසරේ බාලටික අනිවාරයෙන් විදුත්්‍ර රසායනය කොඩස්ටික බලාගෙනයන්නයු වඩ සත් ඇති හරි සහ මගේ පහුවෙලාබි භාගතේල්ලමයි බලන්න සකේ සම්මාන්ත්‍රන ටික මගේ සම්න්තරන ඕන තනන්තියන පරෙකෝඩින්ම් බල දරන්න දෙන පාන විටේ හැම සම්මන්තන බලන්න යු එක පීරලාහොයාන්න මගේ සම්මාන්තන ටික තැනන්තරනට ල බහලො කූ ලක්ුණ එකුතු කියරන්නන මේ සම්මාන්ත්‍රන ටික හරිද ඒ ලොකෝ ලකුණ ගන්න පුල්ලො හේ සම්න්දක වේගෙන් බලග ලකුණු ගන්න පුලුව අනන්න යටික වේගේ වේග බලගෙන බලගන්න බලග ලාග බලගන්න බලාගන්න බලාගන්න ලාගන්නල ෝමහ ලක්ුණ රගෙන හෙද විද්‍යා වැඩම ලකුණු සීකේසල් ලගේ ලමයිවෙෙන්ඩ ඕ නමයි ත බෑ ඉතුරු කරන්න ගෙදරට හන්ගල උසන්න සුදුවෑන්නේ ගෙතට ය හොමට නට ෙරවසන පර්තරක දාන ු කටිින් කමෙන්ට හදරි පසෙ කෝඩම් බල දර ෙකඩග බල්ල ාන්න කමටක්. අ හැමෝඩ තෙවවා සන්න වි ාගලින් දරුවන් සීලූ ආශිවාද ලැබේවා අන විතාතාව හොදින් විභායි කරගන්න ලැබේවා පස ෙකෝඩින් බල්ල හරි බහගකිින්ල් ලමට අර ේලමයිටත් සෙල ආශිරද ලැබන වද කෙල්ලම පර්තනා කන හොඳදම ලුණක්ගන්න හැකයා ැබව න හැමෝට හිෙන ෙරුවන් සන්නය